මින් ඇතුළු පැමිණ සිටින සියලු දෙනා ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගන්නවා. මෙම භවනාමය ධර්ම දේශනාව පැවැත්වීමේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ යුද හමුදා සෙබල සෙබලියන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩල මහත්ම මහත්මීන්ගේ ආධ්‍යාත්මික ස්වභාවය වර්ධනය කර ගැනීම සහ යුද හමුදාවේ රාජකාරී කරන සමාජිකයින් අතර මනා හික්මීමක් ඇති කර ගැනීම වෙන්ම රට ජාතිය ආගම කෙරෙහි මනා අවබෝධයෙන් යුතුව රාජකාරී කිරීම සඳහා මානසික ඒකාග්‍රතාවය වැඩි දියුණු කිරීමයි. මේ උතුම් භවනාමය ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා වැඩමවා වදාළ අතිපූජනීය රාජගිරියේ අරියජාන ස්වාමීන් වහන්සේට දෙහත් වට්ටිය පිළිගන්වමින් ආරාධනා කරන මොහොත. ඒ සඳහා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා බටහිර ආරක්ෂක සේනා ආඥාපති මින්ම ශ්‍රී ලංකා සන්නහා සන්නද්ධ බලකා බලකාධිපති හා යුද හමුදා බෞද්ධ බල මණ්ඩලයේ ගෞරව සභාපති මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු ජේසුලදත්තමන්ට. සංගං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංගං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්‍රලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් ආජීවාට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස. වැඩමකොට වදාළ ගෞරවනීය ඒ රන්මුතුකල බුද්ධවංස ගෞරවනීය සාමින් වහන්සේ ඇතුළු වන්දනීය මහා සංඝරත්නයේ නවසර, ඒ වගේම වැඩමකොට වදාළ ගෞරවනීය මෑණියන් වහන්සේලාගේ නවසර, පින්වතුනි බටහිර ආරක්ෂක සේනා ආඥාපති, ඒ වගේම යුතුලාපි දකින්නේ එම පින්කම සංවිධානය කළා වූ පින්වතුල්ලාගේ, ඊට නායකත්වයේ දුන්නා වූ පින්වතුල්ලාගේ සිත්සතන් උතුම් තෙරුවන් උදෙසා කොයිසානම් විචිත්‍රද කියන කාරණයයි පින්වතුනි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ දඹදිව බොහෝම ලස්සන චිත්‍රයක් තිබ්බා පින්වතුනි. මේ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා. මේ චරණ චිත්‍රය ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ චරණ චිත්‍රය යම්සේ විචිත්‍රද, මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා පින්වතුනි. එහෙමනම් පින්වතුල්ලා විචිත්‍රාකාරයෙන් පින්කම් සිද්ධ කරගනිද්දී ඒ විචිත්‍රභාවය තුල අපි දකින්නේ ඔබලාගේ සිස්සතන් උතුම් තෙරුවන් උදෙසා මීටත් වඩා විචිත්‍රයි කියන කාරණයයි පින්වතුනි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධම්ම දායාද කියන සූත්‍රයේදී දේශනා කරනවා, මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. මහණෙනි සීලයට දායාද වෙලා ජීවත් වෙන්න. මහණෙනි සමාධියට, ප්‍රඥාවට, ඥාන දර්ශනයන්ට, විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. ඔබලා සද්ධර්මයට දායාද නොවේ ජීවත් වුණොත් කිහි පින්වතුල්ලා ඔබලා නොසලකා හරීවි, ඔබලාට චෝදනා කරාවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ශාස්තුන් වහන්සේ හැටියට ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපෙන් එවැනි ඉල්ලීමක් සිද්ධ කළා තියෙද්දී පින්වතුනි, ගිහි පින්වතුල්ලා හැටියට පින්වතුල්ලා මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩවලින් හේවිසිවලින් මෙවන් විචිත්‍ර වූ පූජාවන් දක්වද්දී පින්වතුනි අපිට නිහතමානී සතුටක් ඇති වෙනවා. මහා සංඝරත්නය අරමුණු කරගෙන මෙහි වැඩ සිටින සෑම සාමින් වහන්සේ නමක් අරමුණු කරගෙනම මෙවන් විචිත්‍ර වූ පූජාවන් දක්වද්දී අපි තුල නිහතමානී සතුටක් ඇති වෙනවා. ඒ නිහතමානී සතුට තමයි ඔබලා මෙවන් විචිත්‍ර වූ පූජාවන් මහා සංඝරත්නය අරමුණු කරගෙන මෙහි වැඩ සිටින සෑම සාමින් වහන්සේලා මුල් කරගෙන මෙවන් විචිත්‍ර පූජාවන් දක්වන්නේ අපි සත් ධර්මයට දායාද වෙලා ජීවත් වුණ නිසාය කියන කාරණය සිහිපත් වෙන නිසා පින්වතුනි, ඒ අහිංසක සතුට හිතේ දරාගෙනයි ඔබලාට මේ උතුම් ධර්මයන් දේශනා කරන්නේ. පින්වතුනි, යහපත් භික්ෂුවක් හැටියට මහා සංඝරත්නය සමාජගත කරන්න, සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන්, ඥායපටිපන්න ගුණයෙන්, සාමීචිපටිපන්න ගුණයෙන් යුත් මහා සංඝරත්නය හැටියට අපිව සමාජගත කරන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ කොයි සානම් වෙහෙසක් ගත්තද පින්නතුනි. විනය කාරණාවන් 220ක් අධිකරණයන් 7ක් පනවමින් පින්වතුනි, මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙත බවට මහා සංඝරත්නය පත් කරන්න, සත්පුරුෂ දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසෙයින් වන්දනා කරන තැනට මේ මහා සංඝරත්නය පත් කරන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ කොයි සානම් වෙහෙසක් ගත්තද පින්වතුනි. ඒ නිසා ඔබලා අපේ යම් ගුණයක් දැකලා
එක මලක් පූජා කළත් මල් දහසක් පූජා කළත් ඒක මලත් ඒ මල් දහසත් අයිති ලෝතුරා බුදුරජාණන් වහන්සේටමයි පිංහතුනි. මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි ඔබලාගෙන් වැඳුම් පිදුම් ලබන තැනට අපිට මාර්ගය කියල දුන්නේ. එනිසා කල්පනා කරන්න මේ මොහොතේ පින්වතුල්ලා තෙරුවන් කෙරේ ගරුත්වයෙන් තෙරුවන් කෙරේ සද්ධාවෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් ප්‍රණීතභාවයෙන් සියතින් සකසා පූජා කළා වූ මේ මලින් සුවඳින් ආලෝකයෙන් ගිලම්පසින් උඩුවියන් වලින් පාවඩ වලින් හේවිසි වලින් ඔබ යම් විචිත්‍ර වූ පූජාවක් මේ මොහොතේ දැක්වුවද ඒ සෑම පූජාවක්ම ලෝතුරා අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානය උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. පින්වතුනි මම මෙතන මෙතන ඉඳන් ධර්මදේශනාමය පින්කමක් ධර්මදේශනාවක් සිද්ධ කරන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මොකද පින්වතුල්ලා නිරතුරුවම සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. එනිසා මේ ලැබුණ අවස්ථාවේදී පින්වතුල්ලාව භාවනාව දිසාවට මම අරගෙන යනවා. මේ භාවනාවේ වැඩසටහනේදී අනිත්‍යයි කියන කාරණය මම නිතර නිතර අනිත්‍යයි කියන වචනේ භාවිතා කරනවා. ඒ අනිත්‍යයි කියන වචනේට ඔබ බය වෙන්න එපා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍යයි කියන අර්ථය ගිහි පින්වතුන්ලාට දේශනා කළේ කුමන කාරණයක් උදෙසාද කියන එක මම ධර්මදේශනාව අවසානයේදී ඔබලාට පැහැදිලි කරලා දෙනවා. එනිසා අනිත්‍යයි කියන ධර්මයේ වඩන්න බය වෙන්න එපා. ඒ ඔබලාගේම කුසලයේ උදෙසායි ඔබලාගේම සැපේ උදෙසායි ඒ ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එනිසා අනිත්‍යයි කියන වචනේට බය වෙන්න නැතුව මේ උතුම් ධර්මයන් ජීවිතේට මා සමග එකතු කරගන්න. මම අවසානයේදී පැහැදිලි කරන්නම් ඇයි බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍යයි කියන ධර්මය කිහි පින්වතුල්ලා හැටියට ඔබලාට දේශනා කළේ කියලා. හැමෝම දැස් පියාගෙන මම කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න. මම කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මම කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම සියලුම සත්වයෝ කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම සියලුම සත්වයෝ කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම සතර අපායේ සත්වයෝද කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම
මනුෂ්‍යයෝද කයේ දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම දේවියෝද කයේ දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම බ්‍රහ්මයෝද කයේ දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම සතර අපායේ සත්වයෝද මනුෂ්‍යයෝද දේවියෝද බ්‍රහ්මයෝද කයේ දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අෂ්ටවිද්‍යාවන්හා පස්සලොස් චරණ ධර්මයන් මනාකොට දත්හෙයින් විද්‍යාචරණ නම්බන සේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මනා ගමන් නැතිහෙයින්ද නිවන් පුරයට පැමිණිහෙයින්ද සුගත නම්බන සේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක යන තුන් ලෝකයම දත්හෙයින් ලෝක විදූ නම්බ
වනසේක සාමිනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අකීකරු සත්වයන් මනාකොට දැමූහෙයින් අනුත්තර පුරිස ධම්ම සාරති නම් වනසේක සාමිනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදහින් සත්තා දේව මනුස්සානම් වනසේක සාමිනේ භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වූහෙයින් භගවා නම් වනසේක සාමිනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්හෙයින් සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිබාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසේ ඥානං බුද්ධ ඥානං යමක පාතිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානන්ති සාමිනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ
විද්‍යාචරණ නම්බන සේක සුගත නම්බන සේක ලෝකවිදු නම්බන සේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම්බන සේක සත්තා දේව මනුස්සා නම්බන සේක භගවා නම්බන සේක සාමිනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම්බන සේක සම්මා සම්බුද්ධ නම්බන සේක සම්මා සම්බුද්ධ නම්බන සේක සාදු කියන්නේ දැන් පින්වතුල්ලා හැම කෙනෙක්ම මොහොතක් මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් මෙනෙහි කළා. පින්වතුල්ලාගේ ජීවිත කාලය පුරාවට පින්වතුල්ලා නිරතුරුවම සිද්ධ කරන භාවනා දෙකක් තමයි මේ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව. පින්වතුනි මේ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව අයිති වෙන්නේ සමත භාවනාවකටද විදර්ශනා භාවනාවකටද? සමත භාවනාව. අපි කොච්චර මෛත්‍රී භාවනාව පුහුණු කරලා මරණාසන්න මොහොතේ සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා මෙස්සිතක් ඇති කරගෙන අපි ඇස් දෙක පියාගත්තොත් නියතයක්මයි ඔබ සුගතියේ ඉපදෙනවා පින්වතුනි. නමුත් ඒ සුගතිය ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් සුගතියක්මයි. ඔබ සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා මෛත්‍රී චිත්තයක් ඇති කරගෙන ඇස් දෙක පියාගත්තොත් ඔබ පටිච්ච සමුප්පන්නව සක්‍ර දෙවියන් වෙලා ඉපදුනා. එතන ඉපදිලා තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණයක්මයි පින්වතුනි. ඒ වගේමයි ඔබ මෛත්‍රී භාවනාව වඩලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමනේදී ඔබටත් මටත් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් මුණ ගැහිලා තියෙනවා කියලා. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක්. ඒ ආවා වූ සම්මා සම්බුද්ධ ශාසනවලදී මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ මෛත්‍රී භාවනාව පුහුණු කරලා මෛත්‍රී ධ්‍යානයන් ඇති කරගෙන මරණාසන්න මොහොතේ රූපාවචර අරූපාවචර ධ්‍යානං තුෂ්ණාවෙන් උපාදානය කරගෙන කල්ප ගණන් ඔබලා රූපාවචර අරූපාවචර බ්‍රහ්මලෝකෙ ඉපදිලා තියෙනවා. ඉංගතුනි කල්ප ගණන් ඔබලා වේදනාවේ ආස්වාදය ලබමින් කල්ප ගණන් මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඉපදිලා තියෙනවා. දැස් පියාගෙන නුවණින් දකින්න අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරන්න ඔබලා මෛත්‍රී භාවනාව වඩලා ඒ ඇති කරගත්ත සමාධිමත් හිතෙන් ධානාගත හිත ඇති කරගෙන මරණාසන්න මොහොතේ ඒ ධාන උපාදානය කරගෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඉංගතුනේ කල්ප ගණන් වේදනාවේ ආස්වාදයේ විඳපු හැටි සිහියට නගා ගන්න. ඉංගතුනේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඉපදුනා මොකද අවසානයේ උනේ? ඔබලා ආයිමත් සතර පායට වැටුණා පින්වතුනි. ආයිමත් භවයට වැටුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ මෛත්‍රී භාවනාවන් පුහුණු කරලා මෛත්‍රී ධ්‍යානයන් ඇති කරගෙන මේ කය සැහැල්ලු කරලා මේ කය සියුම් කරලා මේ කය අහසට ඔසවලා
මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ එර්ධියෙන් ගමන් කළා කියලා. ඉතින් ඔබලා මෛත්‍රී ධ්‍යාන ඇති කරගෙන සංසාරයේ එර්ධියෙන් ගමන් කළා කියනවා. නමුත් ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වුණා පින්වතුනි. ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගියා. ඒ වගේමයි මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා බුද්ධානුස්සතිය වඩලා ඉතිපිසව භගවා අරහං සම්මා සම්බුද්ධෝ මේ උතුම් බුදු ගුණයන් පුහුණු කරලා මරණාසන්න මොහොතේ මේ උතුම් බුදු ගුණයන් සිහියට නගාගෙන සාදු සාදු කියලා ඔබලා මැරිලා සුන්දර සුගතියේ දෙවිය වෙලා ඉපදුනා, මිනිස්සු වෙලා ඉපදුනා. නමුත් පින්වතුනි මොකක්ද ඒ උපත? ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් උපතක්මයි. ඔබ කොච්චර බුද්ධානුස්සතිය පුහුණු කරලා මරණාසන්න මොහොතේ ඉතිපිසව භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන බුදු ගුණයක් සිහියට නගාගෙන ඔබ මැරුණොත් නියතයක්මයි, ඔබ සුගතියේ ඉපදෙනවා. ඔබ සුගතියේ ඉපදුණාත් පින්වතුනි ඔබ සක්විති රජ වෙලා ඉපදුණාත් ඒ ඉපදිලා තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණයක් කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉනිසා පින්වතුනි සංසාරයක් පුරාවට සම්මා සම්බුද්ධ සමසන ලක්ෂ ගානක් අපිට මුණ ගැවුණා. අපි ඒ සෑම සම්මා සම්බුද්ධ ශාසනයක්ම උපයෝගී කරගෙන තියෙන්නේ ආනිත්‍ය වූ සංස්කාරයන් උදෙසා පින්වතුනි. ඉනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහුණ වෙලාවේ ඒ අතීතේ කළා වූ වරද නැවත කරන්න එපා කියලා. ඉංගතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබලා මේ ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමනේදී ඔබලා මිය ගිය වෙලාවේ ගොඩ ගැව්වා වූ මලකඳන් ගොඩ ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා පින්ගතුනි. ඔබ ගිජ්ජකූට පර්වතේ තරම් විශාල මලකඳන් ගොඩක් සියයට නගා ගන්න. ඒ මලකඳන් ගොඩේ රූපාවචර බ්‍රහ්ම මලකඳන් තියෙනවා, අරූපාවචර බ්‍රහ්ම මලකඳන් තියෙනවා, දිව්‍ය මලකඳන් තියෙනවා, මනුෂ්‍ය මලකඳන් තියෙනවා, තිරිසන් මලකඳන් තියෙනවා, සතරපා මලකඳන් තියෙනවා. මොකද්ද මේ මලකඳන් ගොඩ? දැස් පියාගෙන නුවණින් දකින්න ඒ ගිජ්ජකූට පර්වතයට වඩා විශාල මලකඳන් ගොඩ කියන්නේ ඔබ සංසාරේ තනිව ගොඩ ගැහුවා වූ මලකඳන් ගොඩයි පිංගතුනි. ඔබ සංසාරේ තනිව මිය ගිය වෙලාවේ ගොඩ ගැහුවා වූ මලකඳන් ගොඩ ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි එහෙනම් මේ ජීවිතේ මොකද්ද මේ කරන්නේ? මෛත්‍රී වඩලා බුද්ධානුස්සතිය වඩලා මේ මලකඳක් අර මහා මලකඳන් ගොඩට ගොඩ ගහලා අපි ආයිමත් පටිච්ච සමුප්පන්න භවයේ උපතකට යනවා පිංගතුනි. සංසාරයක් පුරාවට අපි මේකයි කළේ. අර මහා ගිජ්ජකූට පර්වතේ තරම් විශාල මලකඳන් ගොඩ සිහියට නගා ගන්න ඔබ තනි තනිව ගොඩ ගැසුවා වූ මලකඳන් ගොඩයි. ඇයි ඒ? පිංගතුනි අපිට සමත භාවනාව විදර්ශනා භාවනාවක් බවට පත් කරගත්තේ නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ දඹදිවේක බමුණෙක් හිටියා. ධනවත් බමුණෙක්. මේ බමුණට අමුතු ආසාවක් ඇති වුණා. මොකක්ද ඒ ආසාව? තමන් මැරුණට පස්සේ තමන්ගේ දේහය වල දාන්නේ කිසිම කෙනෙක් වල නොදැමූ තැනකයි කියලා ආසාවක් ඇති වුණා. දැන් අපි මැරුණොත් මොකද වෙන්නේ? ඔබලා මිය ගියොත් ඔබලාගේ දේහය ගිහිල්ලා පවුලේ සුසාන භූමියේ තමයි භූමදානය කරන්නේ, ආදාහනය කරන්නේ. එතන දාස් දානක් දෙනා වල දාපු තැනක්. නමුත් මේ බමුණා ඒකට කැමති වුණේ නැහැ. බමුණට අවශ්‍ය වුණා තමන් මැරුණාට පස්සේ තමන්ගේ දේහය කිසිම කෙනෙක් වල නොදැමූ තැනක වල දාන්න. බමුණ සේවකයන් අරගෙන කැලේ ඈතින් ඈතට යනවා. කැලේ ඈතින් ඈතට ගිහිල්ලා මහා ගසක් මුල තැනක් තෝරගන්නවා. තෝරගෙන බමුණා හිතනවා
මෙතනනම් කවදාකවත් කිසිම කෙනෙක් වල නොදැමූ තැනක් කියලා. සේවකීන්ට අණ කරනවා මෙතන බලහාරන්න කියලා. හතර දිනේ බලහාරනවා. බුදුරජාණන් වහන්සේ මේක දිවසින් දකිනවා. බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කරනවා. වැඩම කරලා දේශනා කරනවා, බමුණ ඔබ මොකද්ද මේ කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ, මම මැරුණාට පස්සේ මගේ දේහය වල දාන්න ඕනේ, කිසිම කෙනෙක් වල නොදැමූ තැනකයි. භාග්‍යවතුන් වහන්සේ මෙතන නම් කිසිම කෙනෙක් වල නොදාපු තැනක්. ඒකයි මම මේ වල හරවන්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ పూర్වයේ නිවාසානුස්සති ඥානෙට සමදදිනවා. පෙර ජීවිත දැකීමේ ඥානෙට, ඒ పూర్වයේ නිවාසානුස්සති ඥානෙට සමවැදිලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බමුණ ඔය ඔබ හරණ සතර රියන තුල සංසාරයේ ඔබ 11000 වතාවක් මිහිදන් වෙලා තියෙනවා කියලා. ඉංගතුණී කොච්චරක්ද? 11000 වතාවක්. මේ බමුණා අතීතේ දෙවියෙක් වෙච්ච වෙලාවේ, රුක් දෙවියෙක් වෙච්ච වෙලාවේ, බුම්මාටු දෙවියෙක් වෙච්ච වෙලාවේ, බහිරවෙක් වෙච්ච වෙලාවේ, මිනිස්සෙක් වෙච්ච වෙලාවේ, කුරුල්ලෙක් තිරිසන් සතෙක් වෙච්ච වෙලාවේ, ප්‍රේතෙක් භූතෙක් වෙච්ච වෙලාවේ, පින්වතුනි ඔය හතර රියන තුල සංසාරේ 11000 වතාවක් මිහිදන් වෙලා තියෙනවා. ඉංගතුනි දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබ ඔය වාඩි වෙලා ඉන්න පුංචි ඉඩකඩ 100ට නගා ගන්න. ඔබ ඔය වාඩි වෙලා ඉන්න පුංචි ඉඩකඩ සංසාරේ ඔබ දහස් වතාවක් මිහිදන් වුණා වූ බිම් කඩක්. ඉංගතුනි ඔබ දහස් වතාවක් මිහිදන් වුණා වූ බිම් කඩක්. ඒ කියන්නේ ඔබ ඔය දෙපා තබාගෙන ඉන්නේ ඔබේම දේහයන් මිහිදන් කළා වූ සුසාන භූමියක් මතයි. ඔබ ඔය දෙපා තබාගෙන ගින්නේ මිනි අළු ගොඩක් මතයි. කවදාද අපි මේ සුසාන භූමියෙන් මිදෙන්නේ? කවදාද අපි මේ මිනි අළු ගොඩෙන් මිදෙන්නේ? ඉංගතුනි අපි තාමත් මිදෙන්න බලාපොරොත්තුවක් නැහැ. අපි තාමත් බුද්ධානුස්සතිය මෛත්‍රිය වඩමින් අපි කරන්නේ භවයේ නැවත පටිච්ච සමුප්පන්න උපතක් කරා යන එකයි. සාබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉංගතුනි ආවා වූ දුර ඉතාමත් දුරයි. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් ඔබ දැස් පියාගෙන අතීතයට හිත යොමු කරන්න. කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක ඉඳන් පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් නාපු ගමනක් ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා. ඒ ගමනේදී ගිජ්ජ කූට පර්වතයට වඩා ඔබ මලකඳන් ගොඩ ගැසුවා. ඒ වගේම ඔබ මේ දෙපා තබාගෙන තියෙන බිම් කඩ සංසාරේ ඔබව දහස් වතාවකට වැඩිය මිහිදන් කළා වූ බිම් කඩක්. මේක ඔබේම සුසාන භූමියක්, ඔබේම මිනි අඩු ගොඩක්. ඉමුතුනි එවන් දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමනක් අපි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබ වඩන මෛත්‍රිය, ඔබ වඩන බුද්ධානුස්සතිය පින්වතුනි විදර්ශනා භාවනාවක් බවට පත් කරගන්න කියලා. විදසුන් නුවණ ඇති කරගෙන විනිවිද දකින මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින භාවනාවක් බවට. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, ඔබ මුළු ජීවිත කාලය පුරාවට පුහුණු කළා වූ මෛත්‍රී භාවනාවන්, බුදු ගුණ භාවනාවන් පින්වතුනි මේ සුන්දර නිමේෂයේදී උතුම් විදර්ශනා භාවනාවක් බවට පත් කරගන්න. ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ කාය, චිත්ත, ධම්ම, වේදනා කියන මේ උතුම් සතර සතිපට්ඨානය දේශනා කරනවා. පින්වතුනි මේ මොහොතේ ඔබට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා. පංච නීවරණ යටපත් වෙලා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡාවන් යටපත් වෙලයි මේ මොහොතේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබ මේ මොහොතේ මේ ඇති කරගත්තා වූ සම්මා සමාධිමත් හිත ඉංගතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වුණා වූ හිතක් කියලා. ඔබට මේ මොහොතේ සම්මා සමාධිමත් හිතක් තියෙනවා. ඉන් අදහස් වෙන්නේ මේ මොහොතේ ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත්ව ජීවිතය තුළ වැඩිලයි තියෙන්නේ. එහි ඵලයයි මේ උතුම් සම්මා සමාධිමත් හිත.
පංච නීවරණ යටපත් වුණා වූ සප්තබොජ්ජංග වැඩෙන්නා වූ සමාධිමත් හිත. බුදුරජාණන් වහන්සේ මේ සමාධිමත් හිතට දේශනා කරන්නේ මාරයාගේ දැස් අන්ධ කළා වූ මොහොතක් කියලා. පින්වතුනි ඔබ මේ මොහොතේ මාරයාගේ දැස් අන්ධ කරලායි තියෙන්නේ. ඇයි? කාමච්ඡන්දයන් හිතට එන්නේ නැහැ. ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් හිතට එන්නේ නැහැ. සති සම්බොජ්ජංගේ හොඳින් පිහිටලා තියෙනවා. චතුරාර්ය සත්‍ය කෙරෙහි ආරේෂ්ඨාංගික මාර්ගය කෙරෙහි මේ උතුම් විදර්ශනා ධර්මයන් කෙරෙහි ප්‍රති සම්බොජ්ජංගේ හොඳින් පිහිටලා තියෙනවා. ධර්මයට අදාළ සිතුවිල්ලක්මයි සකස් වෙන්නේ. ධම්මවිජේ බොජ්ජංගේමයි සකස් වෙන්නේ. වීර්ය වැඩෙනවා. වීර්ය සම්බොජ්ජංගේ වැඩෙනවා. ඒ නිසාම ප්‍රීතිය පස්සද්ධියෙන් හිත පිරිලා එනිසාම පිංගතුනි සමාධි සම්බොජ්ජංගේ උපේක්ෂා සම්බොජ්ජංගේ ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂා සිතක් ඔබට මේ මොහොතේ තියෙනවා. කියන්නේ ඔබ තුල සප්තබොජ්ජංග වැඩෙනවා. පංච නීවරණ යටපත් වෙලා මායාගේ දැස් අන්ධ කළා වූ මොහොතක් ඔබ ජීවිතෙන් ඇති කරගෙන තියෙනවා. ඔබතුනි ශේෂ්ඨ මොහොතක් මායාගේ දැස් අන්ධ කරලා කාමච්ඡන්දයන්ට හිතක් ඉඩක් නැහැ. මේ මායාගේ දැස් අන්ධ කළා වූ සම්මා සමාධිමත් හිතට දෙන්න තියෙන ශේෂ්ඨ ආයෝජනය දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි මේ සම්මා සමාධිමත් හිතට දෙන්න තියෙන ශේෂ්ඨම ආයෝජනය තමයි සතර සතිපට්ඨාන ධර්මයෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා හැමෝම දැස් පියාගන්න, හැමෝම දැස් පියාගෙන පින්වතුනි ඔබලා මුළු ජීවිත කාලය පුරාවට වැඩුවා වූ මෛත්‍රී භාවනාවන් සිහියට නගා ගන්න. ඔබලා මුළු ජීවිත කාලය පුරාවට වැඩුවා වූ බුදු ගුණ භාවනාවන් සිහියට නගා ගන්න. අපි දැන් මේ මොහොතේ මොකද්ද මේ කරන්න යන්නේ? ඒ මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් විදර්ශනා භාවනාවක් බවට පත් කරගන්නයි යන්නේ. ඒ නිසා හැමෝම දැස් පියාගෙන මුළු ජීවිත කාලය පුරාවට ඔබ පුහුණු කරපෝ ඉතිපිසෝ භගවා අරහන් මේ බුදු ගුණයන් සිහියට නගා ගන්න. සියලු සත්වයෝ සුවපත් වේවා කියලා ඔබ මෛත්‍රී හිත ඇති කරගත්තනම් ඒ සෑම මෛත්‍රී චිත්තයක්ම සිහියට නගා ගන්න. සිහියට නගාගෙන පින්වතුනි මොහොතක් ඔබ මෛත්‍රී භාවනාවෝ බුදු ගුණ භාවනාවෝ විදර්ශනා භාවනාවක් බවට පත් කරගන්න. ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන් තැන්ට ගන්න. බුදුරජාණන් වහන්සේ කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨානය අපිට දේශනා කරලා තියෙනවා. මුලින්ම ඔබ කායානුපස්සනා මතු කරන්න. මෛත්‍රිය තුලින් බුද්ධානුස්සතිය තුලින් බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවදී දේශනා කරනවා. දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් ආයතන හයක් මරණානුස්සතිය අට්ටික සංඥාවක් හැටියට ඔබේ රූපය දකින්න කියලා. ඔබට දැන් සුන්දර සම්මා සමාධිමත් හිතක් තියෙනවා. ඔබ මායාගේ දැස් අන්ධ කරලා ඉන්නේ. ඒ සම්මා සමාධිමත් හිතෙන් කායානුපස්සනාව මතු කරන්න. මොකද මේ මෛත්‍රිය වැඩුණේ ඔබේ රූපය ඇසුරෙන්මයි. මේ බුද්ධානුස්සතිය වැඩුණේ ඔබේ රූපය ඇසුරෙන්මයි. සරූපේ අනිත්‍යභාවයේ මොහොතක් දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ රූපය මොහොතක් 33 කුණුපයක් හැටියට දකින්න කියලා. පින්වතුනි මනසින් ඔබේ රූපය ගලවන්න. මනසින් ඔබේ රූපය විවෘත කරන්න. කොටස් 32කට ඔබේ රූපය ගලවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි මනසින් ඔබේ රූපය කොටස් 32කට ගලවන්න. දැන් ඔබ ඉදිරියේ කොටස් 32ක් තියෙන්න ඕනේ. ඔබ මනෝමය රූපයකින් මේ කොටස් 32 දිහා බලන්න. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, ඇට, නහර. පින්වතුනි කොටස් 32ක්. මොකද මේ කොටස් 32? ඔබේම රූපයයි ඔබ ගැලෙව්වේ. ඔබේම රූපය කොටස් 32කට ගලවලා ඔබ මනෝමය රූපයකින් ඔය කොටස් 32 දිහා බලන්න. මානසින් ඔබේ කෙස් රොද අතට ගන්න. මේ ඔබේම කෙස් රොදයි.
උදේ හවස සෝදන, උදේ හවස පීරණ, උදේ හවස සුවඳ විලවුන් තවරණ, ඔබේ කෙස්වද මනසින් අතර ගන්න, මනසින් අතට ප්‍රවරම් බලන්න. මේ කෙස්රොද තුළ මමය, මගේය, මගේ ආත්මය කියල දෙයක් තියෙනවාද? නිත්‍යයි සැපයි සුභයි කියල දෙයක් තියෙනවාද? නෑ පිංගතුනී, අපි කොච්චර මේක සේදුවත්, කොච්චර සුහඳ විලවුන් තැවරුවත්, මේක සුදුපෑ ගැන්වෙනවා, වැටෙනවා, මේක ඉදෙනවා, මේක කවදාහරි පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙලා යනවා. ඊළඟට ඔබ මේ දට්ටික නියපොතු ටික ගන්න. ඔබේම දට්ටිකයි, ඔබේම නියපොතු ටිකයි මනසින් නුවණින් පීර පීර බලන්න. මේ දත්වල නියපොතුවල මමයේ, මගේය, මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද? නිත්‍යයි සැපයි සුභයි කියලා දෙයක් තියෙනවද? නෑ පිංගතුනි, අපි උදේ හවස මදින, උදේ හවස පාට කරන, කපන මේ දට්ටික නියපොතු ටික අරන් මනසින් පීර 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 බලන්න. මේ දත්වල නියපොතුවල කොතනකවත් මමය, මගේය, මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද? නිත්‍යයි සැපයි සුභයි කියලා දෙයක් තියෙනවද? නෑ පින්වතුනි, දිරා යන දත් ගොඩක්, දිරා යන නියපොතු ටික කවදාහරි දවසක පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන නියපොතු ගොඩක්, දත් ගොඩක්. ඊට පස්සේ ඔබේ මේ සම්මස්සට නහර ගන්න. ඔබේම සම්මස්සට නහර අරන් බලන්න, එකින් එක නුවණින් පීර පීර මේ සම්මස් ඇට නහරවල මමය, මගේය, මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද? නිත්‍යයි සැපයි සුභයි කියලා දෙයක් තියෙනවද? නෑ පින්වතුනි, කුණු වෙලා, නරක් වෙලා, නිලමැස්ස වහලා, පණුව ගහලා කවදාහරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන දෙතිස් කුණුපයක් පින්වතුනි දැස් පියාගෙන ඔබේ මේ කෙස්ලොම් නිය සම්මස්සට නහර මේ දෙතිස් කුණුපය කවදාහරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන හැටි නුවණින් දකින්න. ඔබ මේ මොකද්ද දැක්කේ? මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව තුළින් කායානුපස්සනාවයි ඔබ මතු කරගත්තේ. ඊළඟට ඔබ පුහුණු කරපු මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව තුළින් චිත්තානුපස්සනාව මතු කරන්න. ජීවිත කාලය පුරාවට සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා සිතුවිලි ඊ දාහක් ඔබ ඇතුළ ඇති වෙන්නේ නැද්ද? ඉතිපිසෝ භගවා අරහන් කියලා සිතුවිලි කී දාහක් ඔබ තුල ඇති වෙන්නේ නැද්ද? පිංගතුනි, ඒ සෑම සිතුවිල්ලක්ම 100ට නගා ගන්න. ඒකම සිතුවිල්ලක්වත් නිත්‍යද? ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිතිද? මීට මොහොතකට පෙර ආතෝප මෛත්‍රී භාවනා වැඩුවා. ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිතිද? නෑ පිංගතුනි, අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වුණා වූ අනිත්‍ය වූ සිතුවිල්ල මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල වැඩුණ මෛත්‍රී චිත්තයන්, බුදුගුණ චිත්තයන් සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ චිත්තානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. රාත්‍රියට නිින්දට ගිහිල්ලා නිදා ගන්න මොහොතකට පෙර ආතුව ඉංගතුනි දැස් පියාගෙන දකින්න මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල වැඩුණ මෛත්‍රී චිත්තයන් සිහියට නගා ගන්න, බුදුගුණ චිත්තයන් සිහියට නගා ගන්න. එහෙම සිහියට නගාගෙන ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකින්න ඔබට අයිති නෑ එකම සිතුවිල්ලක්වත්. ඔබ ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ චිත්තානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. චිත්තානුපස්සනාවෙන් ඔබ රාත්‍රී නිින්දට ගියා වෙනවා. විදර්ශනාමය නිින්දා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ වඩන මේ මෛත්‍රීය බුදුගුණ තුලින් වේදනානුපස්සනාව මතු කරන්න කියලා. ඔබ කොහොමද මෛත්‍රී භාවනාවෙන්, බුදුගුණ භාවනාවෙන් වේදනානුපස්සනාව මතු කරන්නේ? හිමතුනි, ඔබ අතීතයට හිති යොමු කරන්න. ඔබ මෛත්‍රී භාවනාව වඩපු වෙලාවේ, බුදුගුණ භාවනාව වඩපු වෙලාවේ කොයිසා ඔබ තුල සැප වේදනාවක් නැති වුණාද? ප්‍රීතිය, පස්සද්ධිය, සැප වේදනාව. හිමතුනි, ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිතිද?
ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිති නෑ. දැස් පියාගෙන අතීතේ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව වඩපු වෙලාවේ ඇති වුණා වූ සැප වේදනාව සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ වේදනානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. ඔබ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව වඩපු වෙලාවේ පොයිසා උපේක්ෂා විඳීම ඇති වෙන්නේ නැද්ද? ඔබ මේ මොහොතේ පසු වෙන්නේ උපේක්ෂා විඳීමක. ඔය උපේක්ෂා විඳීම තව මොහොතකින් අයින් වෙලා යනවා. එමනම් මුළු ජීවිත කාලය පුරාවට මෛත්‍රී භාවනාව තුලින් බුදු ගුණ භාවනාව තුලින් ඔබ තුල වැඩුණ උපේක්ෂා විඳීම් සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ වේදනානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. ඒ වගේමයි පින්වතුනි, ඔබ බුදු ගුණ භාවනාවන් මෛත්‍රී භාවනාවන් කරන්න ගිහිල්ලා භාවනාවට බාධා වෙච්ච අවස්ථා කොච්චර තියෙනවද? කකුල් දෙක රිදෙනවා, ධනිස්ස රිදෙනවා, කොන්ද රිදෙනවා, ඔළුව රිදෙනවා, මගේ හිත විසිරෙනවා, කාමච්ඡන්දයන් එනවා, ද්වේෂය එනවා. පින්වතුනි, භාවනාවේ නාමයෙන් ඔබ කොච්චර දුක් වේදනා ඇති කරගත්තද? බැඳෙන්න එපා ওই දුක් වේදනාවට. භාවනාවේ නාමයෙන් භාවනාවට බාධා වෙද්දී ඇති වුණ සෑම දුක් වේදනාවක් සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ වේදනානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. ඉංගතුනි, මේක මහා සුන්දර ධර්මයක්. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සුන්දර ධර්මයක්. භාවනා කළත් ඔබට සතර සටිපට්ඨානෙ මතු කරන්න පුළුවන්. භාවනාව දුර්වල වුණත් සතර සටිපට්ඨානයන් මතු කරන්න පුළුවන්. කොතනදවත් භාවනාව දුර්වල වුණා කියලා, භාවනාවට උකටලී වුණා කියලා, භාවනාවට කම්මැලි කියලා ඉන්නතුනේ කවදාක්වත් ගැටෙන්න එපා. ඒ ගැටෙන සිත වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න ඔබ සතර සටිපට්ඨාන ධර්මයන් තුලට එනවා. ඔබට මෙතන ඉඳන් හිතෙනවා නම්, අනේ මං භාවනා කරන්න ගිය හැම මොහොතකම මට බාධා වුණා කියලා, අනේ මට මෙච්චර කාලයක් භාවනා කරන්න බැරි වුණා කියලා, ඒකම දුක් වේදනාවක්වත් ඔබට අයිති නෑ. ඒ සකස් වෙන සෑම දුක් වේදනාවක්ම අනිත්‍ය වූ පස්සයක් හේතුවෙන් සකස් වූ විදීම් හැටියට දැකලා වේදනානුපස්සනාව මතු කරගන්න. රාත්‍රියට නිින්දට ගිහිල්ලා නිදාගන්න මොහොතක් පෙර ආතුව ඔබ තුල උදේ ඉඳන් රෑ වෙනකන් ඇති වුණා වූ සෑම සැප වේදනාවක්ම දුක් වේදනාවක්ම උපේක්ෂා විඳීමක්ම සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දැකලා වේදනානුපස්සනාවෙන් යුත් නිින්දකට යන්න. විදර්ශනාවේ නිින්දා එඟතුණි, අද උදේ ඉඳන් මේ මොහොත දක්වා ඔබ තුල කොච්චර සැප වේදනා ඇති වෙන්නේ නැද්ද? කොච්චර ඔබ තුල දුක් වේදනා ඇති වෙන්නේ නැද්ද? උපේක්ෂා විඳීම ඇති වෙන්නේ නැද්ද? ඒකම විඳීමක්වත් දැන් ඔබට අයිති නෑ. අපි මේ අයිති නැති ධර්මතාවයන් අපිය මමේ කියලා ගන්නවා. ඇයි? සතර සටිපට්ඨානයන් නොදන්න නිසා. ඒ නිසා ඔබ උදේ ඉඳන් රාත්‍රී වෙනකන් ඔබ තුල සකස් වුණ සෑම සැප දුක් උපේක්ෂා විඳීමක්ම සිහියට නගාගෙන ඒ විඳීම් අනිත්‍යයි කියලා දකින්න ඒ මොහොතේ ඔබ වේදනානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. ඊළඟට ඔබ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව තුලින් පින්වතුනි ධම්මානුපස්සනාව මතු කරන්න. දැස් පියාගෙන නුවණින් දකින්න ඔබ තුල මෛත්‍රී භාවනාව වැඩුණේ, බුදු ගුණ භාවනාව වැඩුණේ, ඔබ තුලම සකස් වුණා වූ කාය සංස්කාරයෝ, වචී සංස්කාරයෝ, මනෝ සංස්කාරයන් තුලින්මයි. නමුත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. ධම්මානුපස්සනාව මතු කරන්න. ඔබ මෛත්‍රී භාවනාව වඩපු වෙලාවේ, බුදු ගුණ භාවනාව වඩපු වෙලාවේ ඔබ තුල වැඩුණේ සප්තබොජ්ජංගයෝ භාවනාවට බාධා වුණ වෙලාවේදී ඔබ තුල වැඩුණේ පංච නීවරණයෝ. මේ සියලු ධර්මතාවයෝ අනිත්‍යයි. ධම්මානුපස්සනාව මතු කරගන්න. ඔබ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව වඩපු වෙලාවේ ඔබ තුල ඇති වුණා වූ කුසල් සංස්කාරයෝ නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. ධම්මානුපස්සනාව මතු කරගන්න. පිඟතුනි, අපි මේ මොකද්ද කළේ?
මුළු ජීවිත කාලය පුරාවට ඔබ පුහුණු කරපු මෛත්‍රී භාවනාවන් බුදුගුණ භාවනාවන් තුළින් සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගත්තා. පින්වතුනි ඔබ සතර සතිපට්ඨානය මතු කරගත්තට පස්සේ ඒ උතුම් සතර සතිපට්ඨානය පුහුණු වුණොත් මරණාසන්න මොහොතේ ඔබට සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා සිතුවිල්ලක් ඇති වුණොත් ඔබේ සිතුවිල්ලට බැඳෙන්නේ නැහැ. ඒ සිතුවිල්ලේ ආස්වාදයට ඔබ යට වෙන්නේ නැහැ. ඒ සියලු සත්‍යෝ සුවපත් වේවා කියන සිතුවිල්ල චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා ඔබ විදර්ශනාත්මක උපතකටයි යන්නේ. ඔබට මරණාසන්න මොහොතේ ඉතිපිසෝ භගවා අරහන් කියලා උතුම් බුදු ගුණයක් සිහියට නගාගෙන ඔබ සාදු සාදු කියලා මැරෙන්න ගියොත් ඉන්නතුනි ඔබේ සාදු සාදු කියලා බුදු ගුණේ ආස්වාදයට යට වෙන්නේ නැහැ. ඔබ මොකද කරන්නේ? ඒ සාදු සාදු කියලා සකස් වුණා වූ සැප වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා. විදර්ශනාත්මක උපතරය ඔබ යන්නේ. ඔබ මරණාසන්න මොහොතේ ඔබට ජීවමාන බුදුරජාණන් වහන්සේ මැවිලා පෙනුනොත් සාදු සාදු කියලා ආස්වාදයෙන් නැවත පටිච්ච සමුප්පන්න උපතකට නෙමෙයි යන්නේ. ඔබ බුදුරජාණන් මරණාසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේගේ රූපය සිහියට නැගුණත් ඔබ ඒ රූපය කායානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා. එහෙම නැත්නම් අනිත්‍ය වූ පස්සයක් කියලා ධම්මානුපස්සනාවෙන් දකිනවා. පින්වතුනි ඔබ විදර්ශනාත්මක උපතකටයි යන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. මේ සුන්දර සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහුණ වෙලාවේ තව දුරටත් අර ගිජ්ජකූට පර්වතේ තරම් විශාල මලකඳන් ගොඩට මේ මලකඳන් ගොඩ ගහලා තවත් මලකඳකට ජීවිතයකට යන්න එපා. ඔබ දෙපා තබාගෙන ඉන්න සුසාන භූමියක් මිනිඅඩු ගොඩක් ඔබේම දේහයන් දාස් ගානක් මිහිදංගලා වූ බිමක්. එනිසා තවත් ඒ බිමේ නැවත උපතකට යන්න එපා. එනිසා ඔබ දක්ෂ වෙන්න. මේ උතුම් මෛත්‍රී භාවනාවන් බුදුගුණ භාවනාවන් උපයෝගී කරගෙන පින්වතුනි විදර්ශනාමය උපතකට පටිච්ච සමුප්පන්නව යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා ඔබට තාමත් එවන් විදර්ශනාත්මක ධර්මයන් මතු කරගන්න බැරි නම් ඔබ දක්ෂ වෙන්න ඕනේ. මෛත්‍රී භාවනාව ජීවිතයට එකතු කරගන්න විදර්ශනා පැත්තට යන්නේ නැතුව තාම ඊට සුදුසුකම් නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා. මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් නැහැ. මොකද මෛත්‍රියට ආනිසංස 11ක් තියෙනවා පින්නතුනි. මෛත්‍රියට ආනිසංස 11ක්. සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු හීන පේන්නේ නැහැ. දෙවියන්ට, මිනිස්සුන්ට, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. වසවිසෙන් හානි වෙන්නේ නැහැ. ශරීරය ප්‍රසන්න වෙනවා. සිහිමුලා නොවි මැරෙනවා. සුගතියේ ඉපදෙනවා. පින්නතුනේ සුන්දර ආනිසංස 11ක්. ඔබ සිල් සමාදන් වුණොත්, සිල් ආරක්ෂා කළොත් ආනිසංස කීයද? ආනිසංස පහයි. හොඳින් තේරුම් ගන්න. පින්වතුනි ආනිසංස පහයි. මොනවාද ආනිසංස පහ? අපේ ජනප්‍රියභාවය පැතිරෙනවා. ඕනෑම අභියෝගයකට අපි මුහුණ දෙනවා. අපේ භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා. සිහිමුලා නොවි මැරෙනවා. සුගතියේ ඉපදෙනවා. ඔන්න සීලයට ලැබෙන ආනිසංස, දානයට ලැබෙන ආනිසංස කීයද? ආනිසංස තුනයි. හොඳට තේරුම් ගන්න. දානයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආනිසංස තුනයි. මොනවද? වර්ණය, සැපය, බලය. ඔච්චරයි දානයේ ආනිසංස. සීලයට ආනිසංස පහයි. මෛත්‍රියට ආනිසංස 11යි. අපි මේ මොකද්ද කරන්නේ? අපි මොකද්ද මේ කරන්නේ? මෛත්‍රිය ජීවිතෙන් බැහැර කරනවා. මෛත්‍රිය ජීවිතෙන් බැහැර කරලා දානයේ ජීවිතේ ළඟට ගන්නවා. මොකද්ද මේ කරන්නේ? ආනිසංස 11ක් බැහැර කරලා ආනිසංස 3 ළඟට ගන්නවා. මෛත්‍රිය බැහැර කරනවා. සීලය ළඟට ගන්නවා. ආනිසංස 11ක් අයින් කරලා ආනිසංස 5ක් ගන්නවා. තාපින්තුනි ඔබ දක්ෂ වෙන්න. බුදුරජාණන් වහන්සේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ
දෙවැනි මාර්ගංගයටයි සම්මා සංකප්ප පනවන්නේ, කියන්නේ මෛත්‍රිය පනවන්නේ දෙවැනි මාර්ගංගයටයි. දෙවැනි මාර්ගංගෙන් පස්සේ සීලයට අදාළ මාර්ගංග තුන පනවන්නේ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ. ඒ වගේම දානය පනවන්නේ සම්මා වායාමයන්ට. ඉංගතුනි එහෙනම් ඔබ දක්ෂ වෙන්න, මෛත්‍රිය ඔබේ ජීවිතේ උඩට ගන්න, මෛත්‍රිය ඔබේ ජීවිතේ උඩට ගන්න. දානෙන් ඉහළයි මෛත්‍රිය ආරෂ්ඨාංගික මාර්ගයේ තියෙන්නේ, සීලෙන් ඉහළයි මෛත්‍රිය ආරෂ්ඨාංගික මාර්ගය තුල තියෙන්නේ. නමුත් අපි මොකද කරන්නේ? දානය ගන්නවා ජීවිතේ ළඟට, සීලයක් ගන්නවා ජීවිතෙන් ළඟට, මෛත්‍රිය බැහැර කරනවා, නිරේතුරුව කේන්ති ගන්නවා, ගැටෙනවා, දේශ කරනවා, වෛර කරනවා. පින්වතුනි අපි කන පිට පෙරලගෙනයි ධර්මයේ ජීවිතයට එකතු කරගෙන තියෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, මෛත්‍රී ආනිසංස 11 ජීවිතේ තුල පුරවගෙන, ජීවිතේ තුල පුරවගෙන සීලයට යන්න, දානයට යන්න. එහෙම ගියොත් තමයි මේ උතුම් මෛත්‍රිය සීලය දානය සම්මා සතියක් බවට පත් කරලා දෙන්නේ, සම්මා සමාධියක් බවට පත් කරලා දෙන්නේ, ඒ තුලින් විදර්ශනා නුවණ මතු කරලා දෙන්නේ. එනිසා ඔබ දක්ෂ වෙන්න, මෛත්‍රිය හැකිතාක් ජීවිතයට එකතු කරගන්න. පින්වතුනි අපි මෛත්‍රී භාවනා වඩන්න ගිහිල්ලා දවසට පැය කාලක් වෙන් කරගෙන කෙනෙක් මෛත්‍රිය වඩනවා, තව කෙනෙක් පැය භාගයක් වෙන් කරගෙන මෛත්‍රිය වඩනවා, තව කෙනෙක් පැයක් මෛත්‍රිය වඩනවා. පින්වතුනි මෙහෙම මෛත්‍රිය වඩලා මෛත්‍රී ධර්මයන් ජීවිතයට එකතු කරගන්න වර්තමානයේ හරි අමාරුයි. මොකද ඔබ ගෙදර පැය කාලක් පැය භාගයක් මෛත්‍රී භාවනා වඩලා ඔබ සමාජයට එද්දී, ඔබ කාර්යාලයට එද්දී, ඔබ වැඩබිමට එද්දී ආයිමත් පංච නීවරණයන්ගෙන් ජීවිතේ පෙළෙනවා, ඇලීම් ගැටීම් වලින් ජීවිතය පිළිල යනවා. ඔබ පැය කාලක් කාමරේට වෙලා මෛත්‍රිය වඩලා සාලෙට ඇවිල්ලා දුවා දරුවන්ගේ අනිත් ඥාතීන්ගේ ප්‍රශ්න දිහා දකිද්දී ආයිමත් හිත විසිරෙනවා. ඉන්නතුනි එහෙනම් ඔබට කවදාක්වත් දවසට පැය කාලක්, දවසට පැය භාගයක් මෛත්‍රිය වඩලා නම් මෛත්‍රිය ජීවිතයට එකතු කරගන්න බෑ. ඔබට මෛත්‍රිය එපා වෙයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, උදේ ඉඳන් රෑ වෙනකන් ඔබ තුල සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසුසිත සුවපත් වේවා කියලා දකින්න. උදේ දැන් ඔබ නැගිටිනවා, නැගිටින්න ඕනේ කියලා හිත සකස් වෙනවා, ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. ඔබ නැගිටිනවා, ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. ඔබට වතුර වීදුරුවක් පොන්න හිතෙනවා, ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. ඔබට මූණ සෝදන්න සිතේ සකස් වෙනවා, ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. ඔබට කෑම කන්න හිත සකස් වෙනවා, ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. සෑම සිතුවිල්ලකටම පසුසිත සුවපත් වේවා කියලා හිතන්න. මම මෙතන වාඩි වෙලා මට මේ මොහොතේ ඔබව සිහිපත් වෙද්දී ඊළඟ හිත සුවපත් වේවා කියලායි මං හිතන්නේ. මට මෙතන වාඩි වෙලා මගේ ගුරු නායක සාමින්වහන්සේ සිහිපත් වුණා ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්නේ. ඔබට මෙතන වාඩි වෙලා මේ මොහොතේ gedara සිහිපත් වුණා ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්නේ. ඔබට ඔබේ තාත්තා අම්මා සහෝදරයා දරුවා සිහිපත් වුණා ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්නේ. gedara හුරතලයට හදන බල්ල සිහිපත් වුණා ඊළඟ හිත සුවපත් වේවා කියන්න හිතන්නේ. ඔබේ තරහකාරයෙක් ඔබට සිහිපත් වුණා ඊළඟ හිත සුවපත් වේවා කියන්නේ. පින්වතුනි ඔබ එහෙම පුහුණු වුණා ඔබ දවසේ පැය 24න් පැය 12ක්ම මෛත්‍රී භාවනාව වැඩුව කෙනෙක් බවට පත් වෙනවා. එහෙම වඩන්නේ නැතුව මෛත්‍රී අපේ ජීවිතේට උරන්නේ නැහැ. එනිසා ඔබ දක්ෂ විය යුතුයි මේ උතුම් මෛත්‍රී ධර්මයන් ඔබේ ලේ නහර කිඳා බහින ධර්මයන් බවට පත් කරගන්න, ජීවිතේ කොටසක් බවට පත් කරගන්න. කෙනෙක් පාරක් ගැහුවත් ඊළඟ හිතෙන් සුවපත් වේවා කියන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. මෛත්‍රියේ සුන්දර දනක් කෙනෙක් ඔබට බැන්නා සුවපත් වේවා කියලා හිතන්න. එමෙ හිතන්න නම් පැය කාලක් මෛත්‍රී භාවනා වඩලා හරියන්නේ නැහැ. පැය භාගයක් මෛත්‍රී භාවනා වඩලා හරියන්නේ නැහැ. නමුත් එහෙම වඩන්න
නමුත් ඔබ දක්ෂ වෙන්න හෙට උදේ පාන්දර නැගිට මොහොතේ පටන් ඔබ තුල සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසු සිත සුවපත් වේවා කියලා හිතන්න. ඉමතුනි මෛත්‍රිය ඔබේ ජීවිතේ කොටසක් වෙනවා. මෛත්‍රිය ඔබේ ලේ මස් නාරවලට කිඳා බහපු ධර්මතාවයක් වෙනවා. ඔබට ඇඟිල්ලෙන් ඇල්ල සුවපත් වේවා කියලා උගන්වන්න අවශ්‍ය නැහැ. එනිසා ඔබ දක්ෂ වෙන්න මේ මොහොතේ මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මෛත්‍රියයි. ඔබලාට මේ උතුම් භාවනාමය ධර්මයන් දේශනා කරන්නේ පින්වතුනි ඔබලාම පැවිදි කරන්න යන්න නෙමේ, අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදීව අනිත්‍ය වඩවන්න නෙමේ. ඔබලාට මේ උතුම් ධර්මයන් දේශනා කරන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑ ප්‍රතිලාභයන් ඔබලාට ලබලා දෙන්න. දානයට වඩා සීලයට වඩා මෛත්‍රී ප්‍රතිලාභයන් වැඩි. එනිසා ඔබ දක්ෂ වෙන්න මුලින්ම මෛත්‍රිය ජීවිතේ කොටසක් බවට පත් කරගෙන ඒ මෛත්‍රිය තුලින් පෝෂණය කරනවා වූ ජීවිතේ සීලය දානය ශක්තිමත් කරගන්න. එම කළොත් තමයි ඔබ සම්මා සතිය සම්මා සමාධිය ප්‍රඥාව විදර්ශනාව ඥාන දර්ශනයන් කරා ඔබට යන්න ලැබෙන්නේ. එනිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න පින්වතුනි මේ ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න බව ගමනේ ගැඹුර දුර නුවණින් දකින්න නුවණින් දකින්න නුවණින් දැකලා අනිවාර්යෙන්ම පින්වතුනි මේ සමත භාවනාව විදර්ශනා භාවනාවන් බවට පත් කරගන්න කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාදු කියන්න. දැන් පින්වතුල්ලා මම කිව්වාට පස්සේ මම කියන දේ නුවණින් මෙනෙහි කරන්න කවුරුත් කියන්න එපා. තමාගේ ඇස කන නාසයට යොමු කරලා නුවණින් මෙනෙහි කරන්න කවුරුත් කියන්න එපා. හැමෝම දැස් පියාගෙන නුවණින් දකින්න. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඇස නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි. ඇස නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. ඇස නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. ඇස නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඇසත් රූපයත් විඥානයත් පස්සයෙන් හටගන්නාවු පංච උපාධානස්කන්දය අනිත්‍යයි. කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, කන නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි. කන නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. කන නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. කන නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි. කන අනිත්‍යයි,
ශබ්දය අනිත්‍යයි. කනත් ශබ්දයත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. නාසය අනිත්‍යයි. ගන්ධ සුවඳ අනිත්‍යයි. නාසය නිසා හටගත්තාව යම් විඳීමක් වේද එය අනිත්‍යයි. නාසය නිසා හටගත්තාව යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. නාසය නිසා හටගත්තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. නාසය නිසා හටගත්තාව යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි. නාසය අනිත්‍යයි. ගන්ධ සුවඳ අනිත්‍යයි. නාසයත් ගන්ධ සුවඳත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. දිව අනිත්‍යයි. රසය අනිත්‍යයි. දිව නිසා හටගත්තාව යම් විඳීමක් වේද එය අනිත්‍යයි. දිව නිසා හටගත්තාව යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. දිව නිසා හටගත්තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. දිව නිසා හටගත්තාව යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි. දිව අනිත්‍යයි. රසය අනිත්‍යයි. දිවත් රසයත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. මනස අනිත්‍යයි. සිතුවිලි අනිත්‍යයි. මනස නිසා හටගත්තාව යම් විඳීමක් වේද එය අනිත්‍යයි. මනස නිසා හටගත්තාව යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. මනස නිසා හටගත්තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. මනස නිසා හටගත්තාව යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි. මන
මනස අනිත්‍යයි, සිතුවිලි අනිත්‍යයි. මනසත් සිතුවිලි විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නාවු පංච උපාධානස්කන්දය අනිත්‍යයි. කය අනිත්‍යයි, පහස අනිත්‍යයි. කය නිසා හටගත්තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි. කය නිසා හටගත්තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. කය නිසා හටගත්තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. කය නිසා හටගත්තාවු යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි. කය අනිත්‍යයි, පහස අනිත්‍යයි. කය පහසත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නාවු පංච උපාධානස්කන්ධය අනිත්‍යයි. නාම රූප ධර්මයෝ අනිත්‍යයි. නාම රූප ධර්මයෝ අනිත්‍යයි. පින්වතුල්ලා මාත් සමග කියන්නේ, ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධ සුවඳ අනිත්‍යයි, දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි, මනස අනිත්‍යයි, සිතුවිලි අනිත්‍යයි, කය අනිත්‍යයි, පහස අනිත්‍යයි, ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධ සුවඳ අනිත්‍යයි, දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි, මනස අනිත්‍යයි, සිතුවිලි අනිත්‍යයි, කය අනිත්‍යයි, පහස අනිත්‍යයි, ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධ සුවඳ අනිත්‍යයි, දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි, මනස අනිත්‍යයි, සිතුවිලි අනිත්‍යයි, කය අනිත්‍යයි, පහස අනිත්‍යයි, නාම රූප ධර්මයෝ අනිත්‍යයි, නාම රූප ධර්මයෝ අනිත්‍යයි. දැන් අපි නාම රූප ධර්මයෝ අනිත්‍යයි කියලා සත්‍යයනය කළා. මොකද්ද මේ නාම රූප ධර්මයෝ කියලා කියන්නේ? අපි රූපය කියලා කියන්නේ
මේ සතර මහා ධාතුවෙන් හැදුණා වූ මේ ආයතන හයට ඔබේ මේ අධ්‍යාත්මික රූපයට රූපය කියලා කියන්න. මේ රූපය ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාණයන්ට අපි කියනවා නාම ධර්මයන්. මේ ඇස උපයෝගී කරගෙන මේ ඇසෙන් බාහිර රූප දැකලා මේ කනෙන් බාහිර ශබ්ද අහලා මේ නාසයෙන් දිවෙන් ශරීරයෙන් බාහිර දැනීම් ලබලා අපි පස්ස වේදනා සංඥා සංකාර විඥානියෝ නිරතුව සකස් කරගන්න. පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ බැඳුනොත් බැඳෙන්නේ පංච උපාදානස්කන්ධයටයි කියලා. ඔබ නිදහස් වුණොත් නිදහස් වෙන්නේ පංච උපාදානස්කන්ධයටයි කියලා. ඔබත් මමත් තාම නිදහස් වෙලා නැහැ පින්වතුනි. අපි රූපයට බැඳිලා රූපය මමේ මගේ මගේ ආත්මය කියලා ගන්නවා. රූපය ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානයෝ මමේ මගේ කියලා ගන්නවා. රූපයට බැඳිලා ජීවත් වෙනවා. රූපය ඇසුරෙන් සකස් වෙන පංච උපාදානස්කන්ධයන්ට බැඳිලා නිසා අපිට ඔබටත් මටත් තාමත් නිදහස ලබන්න බැරි වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවදා හරි ඔබ මේ දුකෙන් මිදෙන්න නම් මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවෙන් ඔබ මිදෙන්න ඕනේ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබට නිරතුරුව මතක් කරනවා සෑම රාත්‍රියකම ඉන්වතුනි මොහොතක් හෝ මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න, වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න, අතීත පංච උපාදානස්කන්ධයේ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න, අනාගත පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. අනාගත පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. අපි අනාගත පංච උපාදානස්කන්ධයට බැඳිලායි ජීවත් වෙන්නේ. මට අනාගතයේ මෙවැනි සුන්දර රූපයක් ලැබේවා, මෙවැනි නිරෝගී රූපයක් ලැබේවා, මට අනාගතයේ දිව්‍ය රූප, මනුෂ්‍ය රූප, බ්‍රහ්ම රූප ලැබේවා. අනාගත රූපස්කන්ධයට බැඳිලා මේ අනාගත රූපයන් තුලින් මෙවැනි මෙවැනි සුන්දර විඳීම් ලැබේවා. ඉන්නතුනි පංච උපාදානස්කන්ධයට බැඳිලායි අපි ජීවත් වෙන්නේ. ඇයි අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ, වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ? එසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකින්න කියලා. ඔබ කොහොමද අතීත පංච උපාදානස්කන්ධයේ නුවණින් දකින්නේ? පින්වතුනි දැස් පියාගෙන අතීතයට හිත යොමු කරන්නේ. ඔබට මතකද ඔබ අම්මාගේ මව්කුසෙන් බිහි වෙච්ච පුංචි අවදිය? පින්වතුනි ඒ පුංචි රූපය, ඒ අතීත රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද? ඒ අතීත සුන්දර පුංචි ලදරු රූපය පින්වතුනි ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා ඔබ අතීතයේදී තියමු කරන්නේ. ඒ පුංචි ලදරු වයසේ ඔබේ ඇස් දෙක සිහියට නගා ගන්න. ඒ පුංචි ලදරු ඇස් දෙක නිත්‍ය වුණාද? නෑ පින්වතුනි, ජාති ජරා ව්‍යාධි මරණයන් බවට පත් වුණා. ඔබේ පුංචි සන්ධිය ඔබට තිබ්බේ කන් දෙක සිහියට නගා ගන්න, නාසය දිව ශරීරය සිහියට නගා ගන්න. මේ අතීත රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද? වෙනස් වෙලා ගියා, වෙනස් වෙලා ගියා. ඔබේ පුංචි සන්ධිය ඔබේ තරුණ අම්මා සිහියට නගා ගන්න, තරුණ තාත්තා සිහියට නගා ගන්න. ඒ අම්මගේ තාත්තගේ තාරුණ්‍ය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? පින්වතුනි ඒ තාරුණ්‍ය ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වුණා. අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය පින්වතුනි අතීත ඇසෙන් ඒ ඇස අනිත්‍ය වෙලා ගිය ඇසක්, ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් වූ ඇසක්. ඔබේ ඇසෙන් කොච්චරනම් සුන්දර රූප පුංචි කාලේ දැක්කද පින්වතුනි? ඔබ ඔබේ අම්මාට තුරු වෙලලා අම්මාගේ මව්කිරි බොනකොට කොයිසා සැප වේදනාවන් ඔබ ඇති කරගත්තද? ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිතිද? නෑ පින්වතුනි, ඔබ පුංචි කාලේ
අර සෙල්ලම් බඩුවලින් සෙල්ලම් කරද්දී අර තොටිල්ලේ නැලවෙද්දී ඔබ සෙල්ලම් ගෙවල් හදලා සෙල්ලම් බත් උයද්දී ඔබ කොයිසා සුන්දර සැප වේදනාවක් නැති කරගත්තද? ඒකම සැප වේදනාවක් ඔබට අයිතිද? නෑ පින්තුනි, අතීත රූප පංච උපාදානස්කන්ධයෝ අනිත්‍ය වෙලා ගියා. ඒ රූපස්කන්ධයත් අනිත්‍ය වුණා. ඒ ඇසුරෙන් සකස් වුණ පස්ස වේදනාවෝ සියල්ල අනිත්‍ය වෙලා ගියා. ඉනුත් ඈතට යන්න, ඉනුත් ඈතට යන්න. පින්තුනි, අර ගිජ්ජකූට පර්වතේ තරම් මලකඳන් ගොඩක් අපි ගොඩ ගැහුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මහා පාර හරහා යන කඩිරලක් පෙන්නලා ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා, ආනන්ද, මේ කඩිරලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා කියලා. පුතුනි බලන්න, මේ මායාකාරී පංච උපාදානස්කන්ධ ලෝකේ මායාව, මේ මහ පොළවේ යන කඩියක් සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා. මේ කූඹියේ ගැඩවිලේ කැරපොත්තෙක් සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා. එමනම් ඔබ සංසාරේ කොච්චර සක්විති රජ වෙලා ඇද්ද? පින්වතුනි, සක්විති රජ වෙච්ච වෙලාවේ ඔබට ඔබට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සුන්දර රූපයක් ලැබුණා. ඒ රූපේ නිත්‍ය වුණාද? අනිත්‍ය වෙලා ගියා. ඔබට ස්ත්‍රී රත්නයක් ලැබෙනවා, දිව්‍ය ලෝකයෙන් බහින පංච කල්යාණයක්. පින්වතුනි, ස්ත්‍රී රත්නේ නිත්‍ය වුණාද, අනිත්‍ය වුණාද? අනිත්‍ය වෙලා ගියා. ඔබට එර්ධියෙන් යන ඇතෙක් ලැබෙනවා, එර්ධියෙන් යන අජානීය අස්සෙක් ලැබෙනවා. මහ පොළව යට තියෙන ඕනෑම සම්පතක් නුවණින් දකින්න පුළුවන් පුරෝහිත බ්‍රහ්මීක් ලැබෙනවා. පින්වතුනි, ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගියා. එනං ඒ අතීත පංච උපාදානස්කන්ධයන්ගේ අනිත්‍යභාවය දකින්න ඔබ සක්විති රජ වෙච්ච වෙලාවේ, සත්‍ර දෙවියන් වෙච්ච වෙලාවේ, රජවරු, සිටුවරු, ඇමතිවරු, නිලවත්, තෙදවත්, බලවත්, කුලවතුන් වෙච්ච වෙලාවේ ඒ සෑම පංච උපාදානස්කන්ධ ධර්මයක්ම අනිත්‍ය වෙලා ගියා. එසේ අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න, අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. වර්තමානයේ ඔබේ මේ ඇස සිහියට නගා ගන්න. මේ ඇස නිත්‍යද, අනිත්‍යද? මේ ඇස ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට අයිති ඇස. මේ කන නිත්‍යද, අනිත්‍යද? මේ කන ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට අයිති කන. මේ නාසය, දිව, ශරීරය, මනස, ඉංගතුනි, ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට අයිති දෙයක්. වර්තමාන රූපස්කන්ධය කෙරෙහි, වර්තමාන පංච උපාදානස්කන්ධය කෙරෙහි අනිත්‍ය දකිමින් ජීවත් වෙන්න. අනිත්‍ය දකිමින් ජීවත් වෙද්දී මොකද්ද වෙන්නේ? ඔබ අතීත පංච උපාදානස්කන්ධය කෙරෙහි, වර්තමාන පංච උපාදානස්කන්ධය කෙරෙහි අනිත්‍ය දකිද්දී ඔබ කවදාකවත් අනාගත පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. ඒ නිසා ලෝතර බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මයන් ඔබට දේශනා කරන්නේ ඉමතුනේ සුන්දර හේතුවක් ඇතිව. මොකද මේ ඇස ඔබට අයිති නෑ. නමුත් ඔබ මොකද කරන්නේ? මේ ඇස මමයේ කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා, මගේ ආත්මයේ කියලා ගන්නවා. ඉමතුනේ මම දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරනවා. ඒ අතීත පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල ඉමතුනේ මම ඇස් දාස් ගානක නෙමේ, ඇස් ලක්ෂ ගානක මහා ඇස් ගොඩක් දකිනවා. දැස් පියාගෙන ඔබ දකින්න ඇස් ලක්ෂ ගානක මහා ඇස් ගොඩක්. මොකද්ද ඇස් ගොඩ කියන්නේ? වෙන දෙයක් නෙමේ, ඔබ තනි තනිව සංසාරේ ගොඩ ගැසූ ඇස් ගොඩයි. ඉමතුනි තනි තනිව ඔබ සංසාරේ ලක්ෂ ගානක් ඇස් ගොඩ ගහලා තියෙනවා. නමුත් ඒකම ඇසක්වත් ඔබට අයිතිද? ඒකම ඇසක්වත් ඔබට අයිති නෑ. දිව්‍ය ඇස්, බ්‍රහ්ම ඇස්, තිරිසන් ඇස්, සතරපා ඇස්, මනුස්ස ඇස්, පින්වතුනි ඇස් ලක්ෂ ගානක් ඔබත් මමත් සංසාරේ ලැබුවා. ඒකම ඇසක්වත් අද අපිට අයිති නෑ. එහෙනම් මේ ඇස ඔබට අයිති වෙයිද? මේ ඇස ඔබට අයිති නෑ. නමුත් අපි මේ මොකද්ද කරන්නේ? අපිට අයිති නැසී ඇස උපයෝගී කරගෙන කවදා හරි දවසක
පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන ඇස උපයෝගී කරගෙන අපි මේ මොකද කරන්නේ? ඇස මමේ කියලා ගන්නවා, ඇස මගේ කියලා ගන්නවා, ඇස මගේ ආත්මය කියලා ගන්නවා, ඇස තුල මා සිටිනවා, මා තුල ඇස තියෙනවා කියලා ගන්නවා. අරගෙන ඇහෙන් රූප දකිනවා, දකින රූපෙට ඇලෙනවා, ගැටෙනවා, අකුසල් කරගන්නවා. මොකද්ද මේ වෙන්නේ? ඇස උපයෝගී කරගෙන තවත් පටිච්ච සමුප්පන්න ඇසක් ලබන්න සංස්කාර රැස් කරනවා. දැන් උදේ ඉඳන් ඕකනේ අපි කරන්නේ. මොකද්ද උදේ ඉඳන් අපි කරන්නේ? ඇසෙන් රූප දකිනවා, දැක්ක රූපෙට එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, සංස්කාර රැස් කරනවා. සංස්කාර මොකද්ද කරන්නේ? මේ ඇස උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් ඇසකට සංස්කාර රැස් කරලා දෙනවා. උච්චරයි කරලා තියෙන්නේ. සංසාරයේ ඇස් කෝටි ගාණක් ගොඩ ගහලා තියෙනවා. ඒකම ඇසක්වත් ඔබට අයිති නෑ, මට අයිති නෑ. එකම ඇසක්වත් ඔබට මට අයිති නැති වුණත් අපි මොකද්ද කරලා තියෙන්නේ? ඒ ඇස උපයෝගී කරගෙන පින්වතුනි පටිච්ච සමුප්පන්න තවත් ඇසක් උපද්දවා ගන්නවා. මේ කන උපයෝගී කරගෙන අපි මොකද්ද මේ කරන්නේ? මේ කන ඔබට අයිතිද? මේ කන කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසටයි අයිති වෙන්නේ. මේ නාසය දිව ශරීරය ඔබට අයිතිද? මේ සලායතනය කවදා හරි පවුලේ සුසාන භූමියේ පසටයි අයිති වෙන්නේ. අපි මොකද්ද කරන්නේ? පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන මේ ඇස කන නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන වේවයින් බාහිර රූප දැකලා ඇලිලා ගැටිලා පින්වතුනි නැවත උපතකට අදාළ සංස්කාරයන් අපි රැස් කරනවා. ගිජ්ජ කූට පර්වතයට වඩා මලකඳන් අපි ගොඩ ගහලා තියෙනවා. අපි අදත් ඒකයි කරන්නේ. ඇස උපයෝගී කරගෙන තවත් ඇසකට අදාළ සංස්කාර රැස් කරනවා. කන නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන තවත් ජීවිතයකට අදාළ සංස්කාර රැස් කරනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, කවදාද මේ ගමන නිමා කරන්නේ? කවදාද ඔබලා මේ ගමන නිමා කරන්නේ? ඔබට අයිති නැති ඇසක් නිසා. පින්වතුනි ආපු දුර හිතලා බලන්න. ඔබට අයිති නැති කනක් නිසා ආපු දුර බලන්න. අවිද්‍යාවෙන් ඉපදුන මේ සලායතනයන් නිසා ඔබත් මමත් ඇවිල්ලා තියෙන දුර කොච්චරද කියලා බලන්න. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. මේ ඇස ඔබට අයිති නෑ. මේ ඇස අයිති සතර මහා ධාතුවට. මේ ඇස අයිති සලායතනයෝ අයිති නාම රූපයන්ට. නාම රූපයෝ අයිති විඥාණයට. විඥාණය අයිති සංස්කාරයන්ට. සංස්කාරයන් අයිති අවිද්‍යාවට. අවිද්‍යාව අයිති පංච නීවරණයන්ට. ඔන්නේ නම් තැන. එනම් මේ ඇස අයිති අවිද්‍යාවටයි. මේ අවිද්‍යාවට අයිති ඇස උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න විඳ දුක හිතලා බලන්න. හිතලා බලන්න පින්වතුනි, අපි මේ ඇස කන නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන මොනවද මේ සොයන්නේ? සැප, ලෞකික සැප. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ලෝක ධාතුවේ ඔබලාට තවත් විඳින්න නම් සැපයක් නැහැ කියලා. ඔබලාට මේ ලෝක ධාතුවේ විඳින්න තවත් සැපයක් නැහැ. මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම සැපය සක්විති රජ සැපයයි. ඒක ඔබලා වින්දා. මේ ලෝක ධාතුවේ දෙවෙනි ශ්‍රේෂ්ඨ සැපය සක්ව සැපය. මුගලන් මහරහතන් වහන්සේ වරක් තවුතිසාවට වඩිනවා සක්‍ර දෙවියන් මුණ ගැහෙන්න. ඉන්නතුනි සක්‍ර දෙවියන් කූටාගාර 700ක මහා දිව්‍ය විමානයක නැටුම් ගැයුම් දකිමින් සතුටු වෙනවා. කූටාගාර 700ක්, ඒ කියන්නේ කාමර 700ක් දිව්‍ය විමානේ. ඒක කාමරයක දිව්‍ය අප්සරාවන් 7 දෙනෙක් ගන්න ඉන්නවා. දැන් බලන්න දිව්‍ය එක කාමරේ දිව්‍ය අප්සරාවෝ 7 දෙනෙක්, කාමර 700ක්. පින්වතුනි එවන් සැපයක් සංසාරයේ ඔබ ලැබුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ලෝක ධාතුවේ ඔබට ලබන්න තවත් සැපයක් නම් නැහැ කියලා. ලබන්න තියෙන සෑම සැපයක් ඔබ ලැබුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද මම සුදර්ශන සක්විති රජ වෙලා දඹදිව පහළ වුණා.
පිතුනේ සුදර්ශන සක්විති රජ්ජුරුව බෝධිසත්වයෝ දඹදිව විපදෙනවා, සක්‍ර දෙවියන් දකිනවා, සුදර්ශන බෝධිසත්වයෝ දඹදිව ඉපදුනා කියලා. බෝධිසත්වයන්ගේ පින ශක්තිමත්, දස පාරමී ධර්මයන් ශක්තිමත්, සක්‍ර දෙවියෝ අඩගහනවා විස්කම් දෙවියන්ට, විස්කම් මෙහෙට එන්න. අන්න සුදර්ශන බෝධිසත්වයෝ දඹදිව ඉපදුනා. මේ සුදර්ශන බෝධිසත්වයන්ට මාලිගාවක් මවන්න කියනවා. උන්වහන්සේගේ පිනේ ශක්තියෙන් මාලිගාවක් මවන්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද, ඒ මාලිගාවේ සෑම ගඩොලක්ම රත්තරණින් හදලා තියෙන්නේ. ඒ මාලිගාවේ සෑම කුළුණක්ම දියමන්ති වලින් හදලා තියෙන්නේ. ඒ මාලිගාවේ බිමට අතුරලා තියෙන්නේ මැණික් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් මිනිසෙක් යම් උදෑසනක යම් දහවලක යම් රාත්‍රියක මේ මාලිගාව දෙස බලයිද, ඔහුගේ දැස් නිලංකාර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ පිංගතුණී අර රත්තරන් වල දියමන්ති වල මැණික් වල දිස්නෙට ආනන්ද, එවන් ප්‍රණීත සංස්කාරයනු අනිත්‍ය වෙලා ගියා. ආනන්ද ආනන්ද එවන් ප්‍රණීත සංස්කාරයන් අනිත්‍ය වෙලා ගියා. ඒ රත්තරණින් මැණික් වලින් දියමන්ති වලින් හැදුන සංස්කාරයනු වෙනස් වෙලා ගියා. ආනන්ද පිංගතුණී ඔබ දකින්න මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ රණින් හැදූ මාලිගාවල ජීවත් වෙච්ච අය. නෑ කියන්න බෑ, රණින් හදපු මාලිගාවල ඔබලා ජීවත් වුණා, ඔබලා මැණික් කොබ්බවපු මාලිගාවල සංසාරේ ජීවත් වුණා, ඔබලා දියමන්ති වලින් හදපු මාලිගාවල සංසාරේ ජීවත් වුණා, ඔබලා සෑම කෙනෙක්ම. නමුත් ඒකම සංස්කාරයක්වත් අයිති නෑ අපිට. ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා. එහෙනම් මැණික් වලින් රණින් දියමන්ති වලින් හදපු ඒ අතීත සංස්කාර අනිත්‍ය වුණා නම් මේ ජීවිතයේ ඔබ ඔය ගඩොලින් සිමෙන්ති වලින් බඳින සංස්කාර නිත්‍ය වෙයිද? අනිත්‍යයි පින්නතුනි, නිත්‍ය වෙන්නේ නෑ, අනිත්‍යයි. සංසාරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබ සක්විති රජ වෙච්ච වෙලාවේ පින්නතුනි ඔබට එර්ධියෙන් යන ඇතෙක් ලැබුණා, ඔබට එර්ධියෙන් යන අජානීය අස්සෙක් ලැබුණා. පින්වතුනි එර්ධියෙන් යන ඇතා නිත්‍ය වුණාද, අජානීය අස්වැයා නිත්‍ය වුණාද? ඒ සංස්කාරය වෙනස් වුණා. එර්ධියෙන් යන අජානීය අස්ස සංස්කාරෙත් වෙනස් වුණා නම් මේ ජීවිතයේ ඔබේ ඔය ටයර් හතරක් උඩ දුවන වාහනේ නිත්‍ය වෙයිද? නිත්‍ය වෙයිද? පින්වතුනි මේ සියලු ධර්මතාවය අනිත්‍යයි. එනිසා ඔබලාට මේ ලෝක ධාතුවේ තව විඳින්න සැපයක් නැහැ. මේ ලෝක ධාතුවේ විඳින්න තියෙන සෑම සැපයක්ම ඔබලා සංසාරේ වින්දා. ඒ විතරක් නෙමේ, මේ ලෝක ධාතුවේ ඔබටත් මටත් විඳින්න තව දුකකුත් නැහැ පින්නතුනේ. ඒ සෑම දුකක්ම ඔබත් මමත් වින්දා. මම දැස් පියාගෙන නුවණින් දකිනවා මේ ලෝක ධාතුවේ දරුණුම දුක තියෙන්නේ අවීචි මහ නිරේ. මේ මොහොතේ දේවදත්ත නිරිසතා, අජාසත්ත නිරිසතා අවීචි මහා නිරේ අප්‍රමාණ දුක් විඳිනවා. ඉංගතුණී අවීචියේ උපදින දේවදත්ත ආස්වාස ප්‍රාස්වාස කරන්නේ අපි වගේ වාතය නෙමේ. අපි දැන් මොනවද ආස්වාස ප්‍රාස්වාසය කරන්නේ? වාතය. අපි මෙහෙන් හුස්ම රැල්ලක් අරගෙන ආයිමත් පිට කරනවා. නමුත් අවීචියේ දේවදත්ත ඉංගතුණී ආස්වාස ප්‍රාස්වාස කරන්නේ මේ වාතයෙන් නෙමේ, ගින්දරෙන්. මේ ගිනි ජාලාවක් උදරේ ඉඳන් පිච්චිලා ඇවිල්ලා, උගුර පිච්චිලා, දිව පිච්චිලා, අපි හුස්ම එළියට දානවා වගේ මහා ගිනි බෝලයක් තමයි දේවදත්ත එළියට දාන්නේ. ඉංගතුණී එවන් අවීචි මහා නිරේ දුක අපි හැම කෙනෙක්ම විඳලා තියෙනවා. මම දැස් පියාගෙන නුවණින් දකිනවා මම සංසාරේ අවීචි මහා නිරයේ ඉපදිලා කල්ප ගණන් ඔය මහා ගිනි දුක මං විඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට චෝදනා කරලා සංඝ බේදයන් කරලා අම්මා තාත්තා මරලා පින්වතුනි රහතන් වහන්සේලාගේ මරලා බුදුරජාණන් වහන්සේගේ ලේ සොලවලා සංසාරේ මම අවීචි මහා නිරයේ
කල්ප ගනම් දුක්විඳලා තියෙනවා. ඔබට කැමති නම් ඔබ හිතන්න මෙතන ඉන්න සෑම කෙනෙක් මේ දුක විඳලායි තියෙන්නේ. ඒ විතරක් නෙමේ, බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේ නිරයන් 132ක් ගැන දේශනා කරනවා. පින්වතුනි, මම සංසාරේ ඔය නිරයන් 132ේම දුක් විඳලා තියෙනවා. ඔය නිරයන් 122ේ සෑම බිං අඟලකම මං දෙපා තබාගෙන තියෙනවා. එනම් පින්වතුනි, තව විඳින්න දුකක් නැහැ. තව විඳින්න දුකක් නැහැ. එහෙමනම් මේ ලෝක ධාතුවේ ඔබටත් මටත් තව විඳින්න සැපයක් නැහැ. තව විඳින්න දුකකුත් නැහැ. විඳින්න තියෙන සැප දුක් දෙකම අපි විඳලායි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. සාදු, ඔබට තියෙන්නේ මේ සැප දුක් දෙකම අනිත්‍යයි කියන අවබෝධය ජීවිතයට එකතු කරගන්නයි. නමුත් අපි මොකද්ද කරන්නේ? අපි මොනවද මේ ප්‍රාර්ථනා කරන්නේ? අපි මොනවද මේ බලාපොරොත්තු වෙන්නේ? අපි කවුරු වෙනුවෙන්ද ජීවත් වෙන්නේ? පින්වතුනි, අපි බිරිඳ වෙනුවෙන් ජීවත් වෙනවා, දරුවා වෙනුවෙන් ජීවත් වෙනවා, ඥාතිය වෙනුවෙන් ජීවත් වෙනවා, රට, ජාතිය, ආගම වෙනුවෙන් ජීවත් වෙනවා. නමුත් ඒ යුතුයකම් ඉටු කරන්න ඕනේ. ඒ යුතුයකම් ඉටු කරන්න ඕනේ. නමුත් පින්වතුනි, අපි කොච්චර මගේ අම්මා තාත්තා මමේ මගේ කියලා ගත්තත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම පින්වතුනි සංසාරේ අම්මලා තාත්තලා වෙනුවෙන් මහසාගරයේ ජලයට වඩා කඳුළු වෙලා තියෙනවා කියලා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම දරුවන් උදෙසා මහසාගරයේ ජලයට වඩා කඳුළු වෙලා තියෙනවා කියලා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම බිරින්දෑවරු ස්වාමිපුරුෂයාණන් උදෙසා මහසාගරයේ ජලයට වඩා කඳුළු වෙලා තියෙනවා කියලා. පින්වතුනි, එහෙනම් බලන්න, මම දැස් පියාගෙන දකිනවා මට සංසාරේ දරුවන් කෝටි ගාණක් ඉඳලා තියෙනවා. මට සංසාරේ අම්මා තාත්තලා කෝටි ගාණක් ඉඳලා තියෙනවා. මට සංසාරේ බිරින්දෑවරු සම් පුරුෂයලා කෝටි ගාණක් ඉඳලා තියෙනවා. නමුත් ඒකම කෙනෙක්වත් අද මට අයිති නෑ. ඒකම කෙනෙක්වත් අද මට අයිති නෑ. ඉන්නතුනි, සංසාරේ දරුවන් උදෙසා මහා සාගරේ ජලයට වඩා කඳුළු හෙළුවා නම් ඒකම දරුවෙක්වත් අද අපිට අයිති නැත්තම් මේ ජීවිතේ දරුවා අපිට අයිති වෙයිද? හිතන්න, හිතන්න, මේ ජීවිතේ දරුවා අපිට අයිති වෙයිද? නමුත් බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය අර්ථයන්ට පණවනවා. දෙමාපියන් විසින් දරුවන්ට කළ යුතු යුතුකම්, දරුවන් විසින් දෙමාපියන්ට කළ යුතු යුතුකම්. එතුණි, අපි මේ යුතුකම් පක්ෂය අකුරට කරන්න ඕනේ. අම්මා තාත්තට කරන්න තියෙන යුතුකම් පක්ෂය අකුරට කරන්න ඕනේ. පිරිතට සාම්පුරුෂයාට කරන්න තියෙන යුතුකම් පක්ෂය අකුරට කරන්න ඕනේ. දරුවන්ට කරන්න තියෙන යුතුකම් පක්ෂය අකුරට කරන්න ඕනේ. සම්මා දිට්ඨිය වැඩුණොත් තමයි අපිට සම්මා සමාධියකට යන්න පුළුවන්. අම්මා තාත්තට සලකන්නේ නැතුව, දරුවන්ට සලකන්නේ නැතුව, පිරිතට සාම්පුරුෂයාට සලකන්නේ නැතුව කවදාක්වත් අපිට සම්මා සතියක් සම්මා සමාධියක් කරා යන්න බෑ. සමේ උතුම් ධර්මයන් අපි ජීවිතවලට එකතු කරගන්න ඕනේ. නමුත් පින්වතුනි, මේකම ධර්මතාවයක්වත් අපිට අයිති නෑ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, ඔබ දක්ෂ වෙන්න, ඔබ ලබපු දරුවා කියන අර්ථයේ නිරෝධයේ උදෙසා උපයෝගී කරගන්න. ඔබට ලැබුණ අම්මා තාත්තා කියන අර්ථයේ නිරෝධයේ උදෙසා උපයෝගී කරගන්න. ඔබට ලැබුණු බිරිඳ සාම්පුරුෂයා කියන අර්ථයේ නිරෝධයේ උදෙසා උපයෝගී කරගන්න. අපි මේ මොකද්ද කරන්නේ? දරුවා උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් දරුවෙකුට අදාළ සංස්කාර ඇස් කරනවා. ඕකනේ කරන්නේ. නමුත් දරුවා අපිට අයිතිද? දරුවා අපිට අයිති නෑ. නමුත් දරුවට විය යුතු යුතුකම් අකුරට ඉටු කරන්න, ඉටු කරමින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. අම්මා තාත්තා ඔබට අයිතිද? ඔබට අයිති නෑ. නමුත් ඔබේ අම්මා තාත්තා උපයෝගී කරගෙන අපි මේ මොකද කරන්නේ? පටිච්ච සමුප්පන්න තවත් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙක් ලබන්න අදාළ සංස්කාර අපි රැස් කරනවා. සම්මා තාත්තට සලකන්නේ,
අම්මා තාත්තා මහා බ්‍රහ්මයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ බ්‍රහ්ම ගුණයන් තුලින් දැකලා අම්මා තාත්තාට කළ යුතු උපස්ථානයන් කරන්න ඕනේ නේ කළ යුත්තේ පටිච්ච සමුප්පන්න තවත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලබන්න නෙමේ මටත් අම්මා කෙනෙක් හිටියා මටත් තාත්තා කෙනෙක් හිටියා ඒ අම්මා තාත්තා මාව දස මාසයක් කුසේ හොවාගෙන හැදුවා ලෝකෙට බිහි කළා නොවිදිනා දුකක් විඳලා ලේ ටික කිරි කරලා පෙව්වා පින්වතුනි ඒසා මගේ අම්මා තාත්තලා මා වෙනුවෙන් මෙහෙසුණත් මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න ඒ අම්මා තාත්තට පින තිබ්බේ නැ බලන්න මේ සංස්කාර ලෝකය කොයිසම් අසාධාරණද කියලා පින්වතුනි දස මාසයක් කුසේ හොවාගෙන ලෝකෙට බිහි කරලා කිරි ටික පොල හදලා ලේ කිරි කරලා ඒත් මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න ඒ අම්මා තාත්තට මේ සංස්කාර ලෝකේ ඉඩ දුන්නේ නැහැ මේ සංස්කාර ලෝකය ඒසා අසාධාරණයක් ඒ අම්මා තාත්තට කළා ඒ අම්මා තාත්තා මොකද්ද කළේ ඒ අම්මා තාත්තා භවයේ ඈතින් ඈතට යන්න ගියා භවයේ ඈතින් ඈතට යන්න ගියා මොකටද අනාගත භවයේ නැවත අම්මලා තාත්තලා වෙලා ලෝකෙට දරුවන් බිහි කරන්න පින්වතුනි බිහි කරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ පංච උපාදානස්කන්ධ ලෝකය ඒ අම්මා තාත්තට ඉඩ දුන්නේ නැහැ එහෙව් අසාධාරණ ලෝකය පෝෂණය කරන්න ඒ අම්මා තාත්තා භවයේ ඈතින් ඈතට යන්න ගියා පින්වතුනි මේකයි අම්මලා තාත්තලාගේ මෝහේ කතාව එනිසා ඔබ දක්ෂ වෙන්න මේකම ධර්මතාවයක්වත් අපිට අයිති නෑ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරනවා අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරද්දී මම දකිනවා සංසාරේ මම අම්මලා කී ලක්ෂයකට මාව දස මාසයක් කුසේ හොවාගෙන දැරීමේ දුක මම සංසාරේ දෙන්නේ නැද්ද සංසාරේ මම අම්මලා කී ලක්ෂයකට නොවිදිනා දුකක් විඳලා මාව මේ ලෝකෙට බිහි කිරීමේ දුක මම දෙන්නේ නැද්ද සංසාරේ මම අම්මලා කී ලක්ෂයකට ලේ ටිකේ අම්මලාගේ කිරි කරලා මම බොන්නේ නැද්ද සංසාරේ අම්මලා කී ලක්ෂයක තාත්තලා කී ලක්ෂයක දෑත්වල මගේ මුත්‍රා අසුචි තවරන්නේ නැද්ද ඉංගතුනේ මම මේ අතීත පංච උපාදානස්කන්ධ ලෝකේ නුවණින් දකිනවා මං ආරාධනා කරනවා ඔබට දකින්න කියලා අම්මලා කී ලක්ෂයකට ඔබලා ඔය දුක දීලා තියෙනවද ඉංගතුනේ තවත් ඒ දුක දෙන්න හදන්න එපා එනිසා මම නියත අදිෂ්ඨානයකට ඇවිල්ලා තියෙනවා මං ඔබට ආරාධනා කරනවා ඒ අදිෂ්ඨානෙට එන්න කියලා පද්දේ අදිෂ්ඨානය මේ භව ගමනේ නැවත කිසිම අම්මා කෙනෙකුට මාව දස මාසයක් කුසේ හොවාගෙන දැරීමේ දුක මම දෙන්නේ නැහැ මම දෙන්නේ නැහැ මේ භව ගමනේ නැවස කිසිම අම්මා කෙනෙකුට නොවිදිනා දුකක් විඳලා මාව මේ ලෝකෙට බිහි කිරීමේ දුක මම දෙන්නේ නැහැ මේ භව ගමනේ කිසිම අම්මා කෙනෙකුගේ නැවත මල් ලේ ටික කිරි කරලා බොන්නේ නැහැ මේ භව ගමනේ නැවත කිසිම අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දෑත්වල මගේ මුත්‍රා අසුචි තවරන්නේ නැහැ මේ භව ගමනේ නැවත කිසිම තාත්තා කෙනෙක්ගේ ශ්‍රමය දහදිය මගේ පෝෂණය උදෙසා මං ගන්නෙ නැහැ ඉමුතිනේ උතෙන්ට එන්න උතෙන්ට එන්න නැත්තම් අපි කවදාද මේ ගමන නවත්තන්නේ එහෙම නැතුව අපි අද ප්‍රාර්ථනා කළොත් මගේ අම්මා මගේ තාත්තා ජාති ජාති මගේම වේවා කියලා ඒ අහිංසක අම්මලා තාත්තලාට මොන පිහිටක්ද ඒ අහිංසක අම්මා තාත්තා මහ සාගරේ ජලයට වඩා අඳුළු හෙල්ලලා තිනවා දරුවන් උදෙසා අර මහා සාගරේ කඳුළු ගොඩ ජලය කඳුළු සාගරයක් කළා දකින්න ඒක වෙන දෙයක් නෙමේ ඒ අම්මලා තාත්තලා දරුවන් උදෙසා හෙළු කඳුළුයි පින්තුණී ඒසා කඳුළු හෙලපු අම්මලා තාත්තලට ජාති ජාතිත් මගේ අම්මා වේවා කියලා නැවත ප්‍රාර්ථනා කරන්න එපා නැවත ප්‍රාර්ථනා කරන්න එපා
එනිසා ඔබ දක්ෂ වෙන්න. පිංහතුනි මේ උතුම් ධර්මතාවයන්ගේ නිරෝධය දකින්න. නිරෝධය දකින්න. මේකම සංස්කාරයක්වත් අපිට අයිති නෑ. මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ඔබ දෑස් පියාගන්න. ඔබ දෑස් පියාගෙන මේ මනුස්ස ලෝකේ සෑම සංස්කාරයක්ම සිහියට නගා ගන්න. පිංහතුනි මේ මනුස්ස ලෝකේ කොච්චර සුන්දර සංස්කාර තියෙනවද? ලෝකයේ දිහා බලන්න. ජනාධිපතිවරු ඉන්නවා, අගමැතිවරු ඉන්නවා, රජවරු ඉන්නවා, සිටුවරු ඉන්නවා, කුලවතුන්, නිලවතුන්, බලවතුන්, තෙදවතුන් ඉන්නවා, දුප්පතුන් ඉන්නවා, අහිංසකයින් ඉන්නවා. පින්වතුනි මේ සෑම සංස්කාරයක්ම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. දැස් පියාගෙන ඔබ ඇමරිකාවේ ජනාධිපති සිහියට නගා ගන්න. ජාති ජරා ව්‍යාධි මරණයක්. ඔබ රුසියාවේ ජනාධිපති සිහියට නගා ගන්න. ජාති ජරා ව්‍යාධි මරණයක්. චීනයේ අගමැති, ඉන්දියාවේ අගමැති සිහියට නගා ගන්න. ජාති ජරා ව්‍යාධි මරණයක්. බ්‍රිතාන්‍ය රජතුමා සිහියට නගා ගන්න. ජාති ජරා ව්‍යාධි මරණයක්. අරබ් සෞදියේ රජතුමා සිහියට නගා ගන්න. ජාති ජරා ව්‍යාධි මරණයක්. මුතුනි කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් නෙමේ. මේ මනුස්ස ලෝකේ ඉන්න ලොකුම ධනවතා සිහියට නගා ගන්න. කෝටිපති ප්‍රකෝටිපති ධනවතා. මොකද්ද නිත්‍ය සංස්කාරයක්ද? ජාති ජරා ව්‍යාධි මරණය. මේ ලෝකේ ඉන්න ලොකුම වෘත්තීය වේදියා සිහියට නගා ගන්න. උගතා සිහියට නගා ගන්න. නිත්‍යද? ජාති ජරා ව්‍යාධි මරණය. බුදු මනුස්ස ලෝකේ පීර පීර බලන්න. දැස් පියාගෙන නුවණින් මේ මුළු මනුස්ස ලෝකය පීරන්න. රජවරු, සිටුවරු, නිල බල තියන අය පීර පීර බලන්න. කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද? කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් නැහැ. මේ සෑම සංස්කාරයක්ම ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් සංස්කාරයක්. දැන් ඔබ මනුස්ස ලෝකේ හැමතැනම පීරුවා. කොතනකවත් නැහැ. මහා සැප තියෙන, මහා ධනය තියෙන, මහා බලය තියෙන මේ සෑම කෙනෙක්ම ජාති ජරා ව්‍යාධි මරණයක් මයි පින්වතුනි. නමුත් ඔබ නැවත නැවත පීරන්නේ. මනුස්ස ලෝකේ නැවත නැවත නුවණින් පීරන්නේ. මොකද ඉදිකටු තුඩක තරම් තෘෂ්ණාව මනුස්ස ලෝකයේ කෙරෙහි තිබ්බොත් පටිච්ච සමුප්පන්න විඥාණය මනුස්ස ලෝකෙ බැහැ ගන්නවා. ඒ නිසා ඔබ බලන්නේ ඉදිකටු තුඩක තරම්වත් තෘෂ්ණාවක් මනුස්ස ලෝකයේ තුල තියෙන්න දෙන්න එපා. සමස්ත මනුස්ස ලෝකයේ සංස්කාරයෝ අනිත්‍යයි කියලා අවබෝධ ඥාණයෙන් ඔබ දකින්න. සුන්දර මොහොතක් දැස් පියාගෙන හොඳින් දකින්න. ඔය කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් නැහැ. නැති බව නැති විදිහට දකින්න. එහෙම දකිද්දි මොකද වෙන්නේ? පින්වතුනි මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ වෙනවා. පිටාම දකින්නේ මනුස්ස ලෝකයේ සංස්කාර අනිත්‍යයි කියලා. නමුත් අපි මේ විදර්ශනා නුවණින් පංච උපාදානස්කන්ධ ධර්මයන් තුලින් මේ මනුස්ස ලෝකයේ සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකිනවා. දැකලා පින්වතුනි මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙන්න. දැන් ඔබට මනුස්ස ලෝකයේ හිත පිහිටන්නේ නැහැ. හොඳින් සිහියට නගා ගන්න. මනුස්ස ලෝකයේ කොතනකවත් දැන් ඔබේ හිත පිහිටන්නේ නැහැ. පින්වතුනි ඇමරිකාවේ ජනාධිපති ජාති ජරා ව්‍යාධි මරණයක් නම්, බ්‍රිතාන්‍ය රජතුමා ජාති ජරා ව්‍යාධි මරණයක් නම්, මේ ලෝකේ ප්‍රකෝටිපතියක් ජාති ජරා ව්‍යාධි මරණයක් නම් පිහිටන්න තැනක් නැහැ. පටිච්ච සමුප්පන්න විඥාණයට බැසගන්න ඉඩක් නැහැ. ඔබ මුළු මනුස්ස ලෝකයේම අනිත්‍ය සංඥාවෙන් පිරිසිදු කළා. මනුස්ස ලෝකයේ කෙරෙහි සියලු තෘෂ්ණාව පහව යද්දී ඔබේ හිත පිහිටන්නේ සශ්‍රීක දිව්‍ය තලවල. නැවත මනුස්ස ලෝකයේ හිත පිහිටීමක් නැහැ. ඔබ මනුස්ස ලෝකයේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා අවබෝධයෙන්ම දැක්ක මේ මොහොතේ ඊළඟට ඔබේ හිත පිහිටන්නේ සශ්‍රීක දිව්‍ය තලවල. තුසිතේ යාමයේ නිම්මානතිය පරිනිම්මිත වසවර්තිය තාවතිසේ චාතුර්මහරාජිකය. දැන් නුවණින් පීර පීර බලන්න. ඔය එකම එක දිව්‍ය තලයකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියනවාද කියලා නුවණින් පීරන්න. සක්‍ර දෙවියෝ කියන්නේ නිත්‍ය සංස්කාරයක්ද නැහැ. ජාති ජරා ව්‍යාධි මරණය. සුජම්පතිය කියන්නේ නිත්‍ය සංස්කාරයක්ද නැහැ. ජාති ජරා ව්‍යාධි මරණය. සතරවරම් දෙවියෝ කියන්නේ
නිත්‍ය සංස්කාරයක්ද නැහැ. ජාති ජරා ව්‍යාධි මරණයක් විස්කම් දෙවියෝ කියන්නේ නිත්‍ය සංස්කාරයක්ද නැහැ. ජාති ජරා ව්‍යාධි මරණයක් ඉමතුනේ ශාස්ත්‍රීය දිව්‍යතල නුවණින් පීරන්නේ අර සක්‍ර දෙවියන්ගේ කූටාගාර 700 දිව්‍ය අප්සරාවන් නුවණින්ම 100ට නගා ගන්න නිත්‍ය ධර්මයන්ද ජාති ජරා ව්‍යාධි මරණ ඉමතුනේ ඔබ දිව්‍යතල නුවණින් පීර බලනවා කොතනක හෝ නිත්‍ය සංස්කාරයක් තියනවාද කියලා. පුතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් නැහැ. ඉන්වතුනි නැවත දිව්‍යතල පීරන්න. ඉදිකඩු තුඩක තරම් තෘෂ්ණාවක් දිව්‍යතල කෙරෙහි තිබ්බෝ. පටිච්ච සමුප්පන්න විඥාණය එතන බැස ගන්නවා. ඒකට ඉඩ තියන්න එපා. ඒ පුංචි ඉඩ අනිත්‍ය සංඥාවෙන් නිරෝධය කරන්න වහන්න. එම වහද්දී දැන් ඔබට ශාස්ත්‍රීය දිව්‍යතල කෙරෙහි තෘෂ්ණාවක් නැහැ. ඔබට සක්‍ර දෙවියෝ වෙන්න හිතෙන්නේ නැහැ. ඔබට සුන්දර දෙවියෙක් වෙන්න හිතෙන්නේ නැහැ. ඇයි? එතන තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණයක්. ඒ නිසා ඔබ ශාස්ත්‍රීය දිව්‍යතල කෙරෙහි තෘෂ්ණාවෙන් පහ වෙනවා පින්තුනි. ශාස්ත්‍රීය දිව්‍යතල කෙරෙහි තෘෂ්ණාව පහ කරනවා. දැන් ඔබට මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව නැහැ. ශාස්ත්‍රීය දිව්‍යතල කෙරෙහි තෘෂ්ණාව නැහැ. පින්තුනි ඒ කියන්නේ කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් ඔබ බැහැර වෙනවා. කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ වෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ හිත පිහිටන්නේ කාම රාග පටිගයන් නිරෝධය කළා වූ අනාගාමි බ්‍රහ්ම උපතයි කියලා. ඉංගතුනේ සුන්දර ධර්මයක් මෙවන් උතුම් සුන්දර ධර්මයක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පමණයි ඔබට දේශනා කරන්නේ. පිංගතුනි බලන්න මේ මොහොතේ ඔබ තාවකාලිකව මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව සින්දා දිව්‍යතල කෙරෙහි තෘෂ්ණාව සින්දා පිංගතුනි මේ මොහොතේ ඔබ කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව සියුම් කරලා නැති කරලා කාම රාග පටිගයන් නිරෝධය කළා වූ අනාගාමි බ්‍රහ්ම උපතක තාවකාලික සැපය ඔබ ලැබුවා. එතුණී මේවන් සතුටක් ලබන්න තියෙන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුලයි. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද නටන්නේ නැතුව සින්දු කියන්නේ නැතුව අරක්කු බොන්නේ නැතුව සතුටු වෙන්න බෑ කියන මතවාදයක් අද සමාජය තුල යන්නේ. ඕන කෙනෙක් බහුතරය එතන ඉන්නේ සින්දු නැත්තම් නටන්න නැත්තම් අරක්කු නැත්තම් සතුටක් නෑ. පින්වතුනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔබට මේ මුළු මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කරලා මේ දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කරලා කාම රාග පටිගයන් නිරෝධය කරපෝ අනාගාමි බ්‍රහ්ම සැපය තාවකාලිකව ඔබට දැන් ලබන්න මේ ශාසනය තුල අවස්ථාව දීලා තියෙනවා. පින්තුනි මේ සුන්දර ශාසනාර්ථයන් බැහැර කරන්න එපා. එල්සාව දක්ෂ වෙන්න. මේ මොහොතේ ඔබ තාවකාලිකව කාම රාග පටිගයන් නිරෝධය කරපෝ ඒ අනාගාමි අධ්‍යාත්මයක් ඇති කරගත්තා වගේ සෑම දවසක විනාඩි 5ක් උතෙන්ට එන්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ අහවල් ගමේ සුදුවත් දරන උපාසක මහත්තයා මැරුණා. කොහෙද ඉපදුනේ භාග්‍යවතුන් වහන්සේ? අහවල් ගමේ සුදුවත් දරන උපාසිකාව මැරුණා. කොහෙද ඉපදුනේ? බුදුරජාණන් වහන්සේ චුතූපපාත ඥානයෙන් සමවදිනවා. චුතූපපාත ඥානයෙන් සමවැදිලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද ඒ සුදුවත් දරන උපාසක උපාසිකාව කාම රාග පටිග නිරෝධය කරලා අනාගාමි උපතකට ගියා කියලා. පින්වතුනි කවුද මේ සුදුවත් දරන උපාසක උපාසිකාව කියන්නේ? ඔබලාටයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එදා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉදදී ඔබලා වැනි සුදුවත් දරපු උපාසක උපාසිකාව විවාහ වෙලා සමාජ යුතුකම් ඉටු කරලා දුවා දරුවන්ගේ යුතුකම් ඉටු කරලා රටේ ජාතියේ යුතුකම් ඉටු කරලා පින්වතුනි ඒ අය මරණයෙන් පස්සේ අනාගාමි බ්‍රහ්ම උපතකට ගියා. එනම් බලන්නකෝ ඇයි ඔබලාට යන්න බැරි? මම අහවල් වෘත්තිය කරනවා, මම අහවල් සේවය කරනවා, මම අහවල්
දේ කරනවා කියලා ඒ හැමදේම කරන්න බිම්බිසාර රජතුමා රටක් පාලනය කළා සෝවාන් ඵලයට පත් වෙලා එනිසා රටක රාජ්‍ය නායකයෙකුටත් මේ උතුම් විදර්ශනාවන් ගන්න පුළුවන් එවන් සුන්දර ධර්මයක් මේක වගකීම් වැඩි කියලා අපිට ධර්මයෙන් බැහැර වෙන්න දෙයක් නැහැ මේ මොහොතේත් ඔබලා වගකීම් තුලයි ජීවත් වෙන්නේ නමුත් ඔබලාට පුළුවන් දැස් පියාගෙන එක විනාඩි 5න් ඉන්නතුනේ තාවකාලිකව කාම රාග පටිගයන් නිරෝධය කරපෝ ඉන්නතුනේ නික්ලේශී අනාගාමි බ්‍රහ්ම සැපේ තාවකාලිකව ලබන්න නම් ඉන්නතුනේ වගකීම් කියන කාරණය අදාළ නැහැ වගකීම් කියන කාරණය අදාළ නැහැ ප්‍රශ්නේ තියෙන්නේ තෘෂ්ණාව තුලයි ඒ නිසා මේ තෘෂ්ණාව නිරෝධය කරන්න නම් ඔබ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න ඇමරිකාවේ ජනාධිපති ජාති ජරා ව්‍යාධි මරණයක් නම් මේ ලෝක ධාතුවේ ලොකුම සල්ලිකාරය ජාති ජරා ව්‍යාධි මරණයක් නම් ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ සංසාරයේ ඔබලා රණින් හැදූ මාලිගාවල ජීවත් වුණා නම් දියමන්තියෙන් මැණික් වලින් ඔබවපු මාලිගාවල සංසාරේ ජීවත් වුණා නම් පින්තුනේ තව මොනව ප්‍රාර්ථනා කරන්නද තව මොනව ප්‍රාර්ථනා කරන්නද දිව්‍ය ලෝකෙන් බහැපු පංච කල්යාණයක් ස්ත්‍රී රත්නේ වුණා සෑහුනේ නෑ ඒ සෑහුනේ නෑ ඉන්සා අදත් අපි සෑහෙන්නේ නැහැ නමුත් ඒ සෑහීම ඇති කරගන්න නම් මේ උතුම් පංච උපාදානස්කන්ධ ධර්මය ජීවිතයට එකතු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාදු කියන්න පින්වතුනි දැන් අපි මුළු ජීවිත කාලෙම මොකද්ද මේ කරේ අපි මුළු ජීවිත කාලෙම මේ කරන්නේ පින්කම් කරනවා මොන පින්කම්ද දානමේ පින්කම් සීලමේ පින්කම් කටින පින්කම් බෝධි පූජාමේ පින්කම් ධර්මදේශනාමේ පින්කම් මුළු ජීවිතේම පින්කම් වලින් පිරීලා නමුත් පින්වතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම පින්කමක්ම අපි සිද්ධ කරලා මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ ඔබලා මොකද්ද ප්‍රාර්ථනා කළේ මෙච්චර කාලයක් මෙලව පරලව සැප ඔච්චරයි අපි ප්‍රාර්ථනා කරන්නේ පින්කම් කරනවා මෙලව පරලව සැප ප්‍රාර්ථනා කරනවා මෙලව සැපත් පරලව සැපත් කියන්නේ අනිත්‍ය වූ ධර්මයක් කියලා අපි තාම දකින්නේ නැහැ හොඳට තේරුම් ගන්න තාමත් පින්කම් කරමින් අපි මෙලව පරලව සැප ප්‍රාර්ථනා කරනවා පරලව සක්විති රජ වුණා ඒ සංස්කාරයේ අනිත්‍යයි කියලා දකින්නේ ඒකට බැඳෙනවා අප්‍රමාණ පින්කම් කරලා දිව්‍ය ලෝකේ ප්‍රාර්ථනා කරනවා නමු සක්‍ර දෙවියා කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකින්නේ නැහැ ඒ නිසා පින්වතුනි ඔබලා නිරතුරුව පින්කම් කරන පින්වතුන්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමාජයේ ජීවත් වෙන කෙනෙක් ඉන්නවා එයා පින්කම් කරලා මෙලවදී ලබමි කියලා ප්‍රාර්ථනා කරනවා. එයා මොනවද ප්‍රාර්ථනා කරන්නේ? මේ පින්කම තුලින් මට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මගේ අධ්‍යාපනයේ දියුණු වේවා, රැකී රක්ෂා දියුණු වේවා, උසස් වීම් ලැබේවා. මෙලවදී ලබමි කියලා බලාපොරොත්තුෙන් පින්කම් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පින්කම මහත්ඵල මහානිසංස නැහැ කියලා. නමුත් ආනිසංස සහිතයි ඔබ පින්කම් කරලා යම් ප්‍රාර්ථනාවක් ඇති කරගත්තනම් පින්තුනි ඔබේ කුසල් පක්ෂයේ ශක්තිමත් වෙලා ඒ ප්‍රාර්ථනා ඉටු කරලා දෙනවාමයි පින්තුනි නමුත් ඒ කිනම් ප්‍රාර්ථනාවක් ඉටි වුණත් ඒ සෑම ප්‍රාර්ථනාවක්ම ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් ප්‍රාර්ථනාවක්මයි ඒ නිසා ඒ පින්කම මහත්ඵල මහානිසංස නැහැ. ඒ වගේම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන තවත් පින්වතෙක් ඉන්නවා. එයා පින්කම් කරලා පරලවදී ලබමි කියලා ප්‍රාර්ථනා කරනවා. මට ඊළඟ ජීවිතේ මීට වඩා සුන්දර මනුෂ්‍ය ජීවිතයක් ලැබේවා. සුන්දර දේවත්වයක් ලැබේවා. රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ජීවිත ලැබේවා. පරලවදී ලබමි කියලා බලාපොරොත්තුෙන් පින්කම් කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පින්කම මහත්ඵල මහානිසංස නැහැ නමුත් ආනිසංස සහිතයි
ඔබ පින්කම් කරලා පරලව සැප ප්‍රාර්ථනා කළොත් මරණාසන්න මොහොතේ ඔබේ පින්කම් සිහියට නගාගෙන සාදු සාදු කියලා මැරුණොත් නියතයක්මයි ඔබ දෙවියෙක් වෙනවා මිනිස්සෙක් වෙනවා. නමුත් ඒ දිව්‍ය මිනිස් ජීවිතය ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත්මයි පින්තුනි. ඉනිසා මහත්ඵල මහානිසංස නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්ඵල මහානිසංස පින්කම කුමක්ද කියලා. මොකද මහත්ඵල මහානිසංස පින්කම සිතේ අලංකාරයේ උදෙසා සිතට පරිස්කාරයක් උදෙසා කරගන්නා වූ පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම. මොන සිතටද පින්තුනි? මෙතෙක් ඔබ තුල වැඩුණා වූ යම් සමත විදර්ශනා සිතක් වේද? මේ මොහොතේ ඔබ තුල ශක්තිමත් වෙන්නා වූ යම් සමත විදර්ශනා සිතක් වේද? ඒ සමත විදර්ශනා සිතේ ශක්තිය උදෙසා කරගන්නා වූ පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම. පින්තුනි, සුන්දර අවස්ථාවක් ඔබලාගේ මේ නායක පින්වතුන්ලා මේ පින්කම සංවිධානය කළේ අරමුණ මෙතන කියලා තියෙනවා. පින්කම සංවිධානය කිරීමේ අරමුණ මේ හමුදා සේවයේ නිරත සෑම කෙනෙකුටම තමන්ගේ අධ්‍යාත්මික ශක්තිය ශක්තිමත් කරගන්න, කුසල් ශක්තිය ශක්තිමත් කරගන්න, ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනෙට ගන්න, ඒ උපරිම ප්‍රයෝජනෙට අරගෙන මේ මොහොතේ ඔබ මුළු ජීවිත කාලය පුරාමට කරපු සෑම පින්කමක්ම සිහියට නගා ගන්න. දානමය පින්කම්, සීලමය පින්කම්, ධර්මදේශනාමය පින්කම්, කඨින පින්කම්, බෝධි වන්දනා පින්කම්, මාසයකට වරක් මේ ස්ථානයේ පැවැත්වෙන පින්කම්, පින්වතුනි මේ සෑම පින්කමක්ම සිහියට නගා ගන්න. සිහියට නගාගෙන මේ ඒ සෑම පින්කමක්ම මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්න. මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්න. ඔබලා හමුදා සේවයේ යෙදෙන වීරෝදාර සෙන්පතියන් සොල්දාදුවන් හැටියට ඔබලාට සතුටු වෙන්න පුළුවන්. ඔබලාට සතුටු වෙන්න පුළුවන් මොකද? ඔබලාගේ ජීවිත පරිත්‍යාගයන් නිසාමයි, ඔබලාගේ කැපවීම නිසාමයි, අතීතයේ ජීවත් වුණ රණවිරුවන්ගේ කැපවීම නිසාමයි, ඒ කළා වූ මහා පින්කම නිසාමයි අද අපි මේ නිදාසේ බණ කියන්නේ. අද උතුරට ගිහිල්ලා, නැගෙනහිරට ගිහිල්ලා, දකුණට ගිහිල්ලා අපි නිදාසේ බණ කියන්නේ ඔබලාගේ උතුම් පින්කම් නොවෙන්නේ, මහා කැපවීම නොවෙන්නේ. පින්තුනි, අද අපිට උතුරට යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔබලා ඒ කළා වූ ශ්‍රේෂ්ඨ පින්කම් සිහිපත් කරගන්න, ඒවා සුන්දර පින්කම්. යුද්ධ බව ඇත්ත. නමුත් චේතනාව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවයි, මේ උතුම් මාතෘ භූමියේ ඒකීයභාවයයි. ඒ සුන්දර චේතනාවන් හිතේ ඇති කරගෙන ඒ සුන්දර පින්කම සිහිපත් කරගන්න. සිහිපත් කරගෙන මුළු ජීවිත කාලය පුරාවට කරපු සෑම පින්කමක්ම සිහියට නගාගෙන ඒ සෑම පින්කමක්ම මහත්ඵල මහානිසංස පින්කමක් බවට මේ මොහොතේ පත් කරගන්න. ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ කාය චිත්ත ධම්ම වේදනා කියන උතුම් සතර සතිපට්ඨානියෝ දේශනා කරනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, මම මුලින් මතක් කළා ඔබට මේ මොහොතේ සුන්දර සම්මා සමාධිමත් හිතක් තියෙනවා. පංච නීවරණ යටපත් වෙලා සත්බුද්ධංගයෝ වැඩෙනවා. චතුරාර්ය සත්‍ය කෙරෙහි, ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි, සතර සතිපට්ඨානය කෙරෙහි, විදර්ශනාව කෙරෙහි සති සම්බොජ්ජංගය වැඩෙනවා. ධර්ම විජය බොජ්ජංගයක්මයි, ධර්මයක්මයි හිතෙන් මතුවලා ඉන්නේ. සංස්කාරයන්ගේ අනිත්‍යභාවයමයි පේන්නේ, කුසල් ධර්මයන්ගේ අනිත්‍යභාවයමයි. සාම ඔබ තුල වීරිය ඇති වෙලා තියෙනවා. අනේ මේ ධර්ම මාර්ගය තුල තව ඉස්සරහට යන්න ඕනේ, මේ බණ ඉතුරු ටිකක් අහන්න ඕනේ. වීර බොජ්ජංගය, ප්‍රීතිය පස්සද්ධියේ හිතට ඇවිල්ලා දුකක් නැහැ හිතේ. ඒ නිසා මේ හිත සමාධිමත්, ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂා හිතක් ඔබට දැන් තියෙනවා. සුන්දර සම්මා සමාධිය. මේ සම්මා සමාධිය මායාගේ දැස් අන්ධ කළා වූ සම්මා සමාධිය. කාමච්ඡන්දයෙන් ඉඳ නැහැ, මායාගේ දැස් අන්ධ කරලා තියෙන්නේ. මේ මායාගේ දැස් අන්ධ කළා වූ සම්මා සමාධිමත් හිතෙන් ඔබ මුළු ජීවිත කාලය පුරාවට කරපු සෑම පින්කමක්ව සිද්ධ කරගන්න. මේ සමස්ත ජාතිය පින්වතුනි, මේ සමස්ත ජාතිය බෙදෙන්නේ කැඩෙන්නේ නැතුව,
මේ මාතෘභූමිය එකම මාතෘභූමියක් බවට පත් කරන්න, ඔබලා කරපුේ මහා කැපවීම මහා පින්කම සිහියට නගා ගන්න. ඒ සුන්දර පින්කම ශ්‍රේෂ්ඨ පින්කමක්. ඒ පින්කම සිහියට නගාගෙන ඒ සෑම පින්කමක්ම සතර සතිපට්ඨානය තුල විසිරුවන්න. හැමෝම දෑස් පියාගන්න. හැමෝම දෑස් පියාගෙන නුවණින් දකින්න. ඔබලා මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූභාවය මුල් කරගෙනයි. මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා මුල් කරගෙනයි. දෑස් පියාගෙන නුවණින් දකින්න. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණ හැටි නුවණින් දකින්න. සාරා සංඝ කල්ප ලක්ෂ ගානක දස පාරමී පුණ්‍ය ශක්තිය පිරිනිවන් මංචකේ පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණ හැටි නුවණින් දකින්න. අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහු වෙන හැටි නුවණින් දකින්න. පින්වතුනි, මෙවන් උත්තරීතර සංස්කාරේනොත් අනිත්‍ය වෙලා යනවා. තෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් උපන් බුදුරජාණන් වහන්සේ කියන සංස්කාරයත් බාහිර සතර මහා ධාතුවටම මුහු වෙනවා. පින්වතුනි, මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මේ සියලු සංස්කාරයෝ ආස්වාද රහිතයි. මේ සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. ඊළඟට ඔබලා මේ මුළු ජීවිත කාලයේම මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ පින්වතුනි මහා සංඝරත්නය මුල් කරගෙන දෑස් පියාගෙන අතීතේ වැඩ සිටියා වූ කෝටි ගාණක් අතීත සම්මා සම්බුද්ධ ශාසනවල මහා සංඝරත්නය සිහියට නගා ගන්න. යසෝදරා උත්තමාවියගේ ඒ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ ඇතුළු ලක්ෂ ගාණක් අතීත සංඝයා සිහියට නගා ගන්න. පින්වතුනි, අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආර්ය මහා සංඝරත්නය සිහියට නගා ගන්න. මේ අතීත වර්තමාන අනාගත තුන් කාලයේම මහා සංඝරත්නය පින්වතුනි ජාති ජරා ව්‍යාධින්ට පත් වෙලා අපවත් වෙන මොහොතේ පිරිනිවන් පාන මොහොතේ පින්වතුනි බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන හැටි නුවණින් දකින්න. යසෝදරා උත්තමාවියගේ සුන්දර තාරුණ්‍ය රූපය සිහියට නගා ගන්න. ඒ තාරුණ්‍ය රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණ හැටි නුවණින් දකින්න. පින්වතුනි, සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මෙවන් පුඤ්ඤවන්ත සංස්කාරයනොත් අනිත්‍ය වෙලා යනවා. ආස්වාද රහිත භාවයට පත් වෙලා යනවා. ඔබට මේ ධර්මයේ දේශනා කළේ ඔබ ඉදිරියේ වැඩ සිටින භික්ෂුවයි. භික්ෂුවගේ ජීවිතයේ මොහොතක් කායානුපස්සනාවෙන් දකින්න. භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරය දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා අනාගතේ යම් දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන හැටි නුවණින් දකින්න. භික්ෂුවගේ ඇසත් පවුලේ සුසාන භූමියේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න. භික්ෂුවගේ කන නාසය දිව ශරීරයත් පවුලේ සුසාන භූමියේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න. මුතුනි, ඔබ මේ දකින්නේ ධර්මයයි. ඔබ මේ දකින්නේ විදර්ශනා නුවණයි. ඔබ මේ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. පින්වතුනි, ඊළඟට දැන් ඔබේ රූපය මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ ඔබේ රූපය මුල් කරගෙන ඔබේ අධ්‍යාත්මික රූපය කායානුපස්සනාව තුළ විසිරවන්න. මේ මොහොතේ ඔබට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා. ඔය සමාධිමත් හිතෙන් මේ රූපය ගලවන්න.
මේ රූපය ලිහන්න, ඔබේ රූපය විවෘත කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙතිස් කුරුපයක් සතර මහා ධාතුවක් ආයතන හයක් මරණානුස්සතිය අට්ටික සංඥාවක් හැටියට ඔබේ රූපය ගලවන්න කියලා. ඔබේ රූපය විවෘත කරන්න. අපි මේක විවෘත කරන්නේ, මේක ගලවන්නේ, මේක මමේ මගේ කියලා මේක ලස්සන ඇඳුම් වලින් වහනවා, ලස්සන ආභරණ වලින් වහනවා. බුදුරජාණන් වහන්සේ කියනවා සම්මා සමාධිමත් හිත ඔබට තියෙනවා. දැන් මාර්යාගේ දැස් ඔබ අන්ධ කරලා තියෙන්නේ. ඔය මාර්යාගේ දැස් අන්ධ කළා වූ හිතෙන් ඔබේ රූපය ගලවන්න, ඔබේ රූපය ලිහන්න, ඔබේ රූපය විවෘත කරන්න. දැස් පියාගෙන ඔබේ රූපේ මස ගලවලා අයින් කරන්න. දැස් පියාගෙන ඔබේ රූපේ මස ගලවලා අයින් කරන්න. සුදු පැහැ ඇට සැකිල්ල මතු කරගන්න. දැන් අපි අට්ටික සංඥාවටයි එන්නේ. මස ගලවලා අයින් කරලා මනසින් සුදු පැහැ ඇට සැකිල්ල මතු කරගන්න. දැන් ඔතන වාඩි වෙලා ඉන්නේ සුදු පැහැ ඇට සැකිල්ල. ඉංගතුනි ඔබට ඔබේ සුදු පැහැ ඇට සැකිල්ල හොඳින් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ ඉදිරියේ වැඩ සිටින භික්ෂුවගේ රූපය අට්ටික සංඥාවෙන් දකින්න. භික්ෂුවගේ මේ සිවුරු පිළිකර අයින් කරලා, මේ මස ගලවලා අයින් කරලා, දැන් මෙතන ඉන්නේ ඇට සැකිල්ල. ඔබට දැන් ඇට සැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ. ඔබේ ඇට සැකිල්ලයි භික්ෂුවගේ ඇට සැකිල්ලයි. පින්වතුනි ඔබට මේ ඇට සැකිලි දෙක හොඳින් අරමුණු වෙන්න ඕනේ. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. බාහිර සිතුවිලි ආවොත් ඒ සිතුවිලි චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා අයින් කරන්න. අට්ටික සංඥාවට එන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. බාහිර ශබ්ද ඇසුනොත් ඇසුනා කියන තැනදීම ධම්මානුපස්සනාවෙන් පිරිසිදු කරලා අට්ටික සංඥාවට එන්න. එකම සංඥාව අට්ටික සංඥාවයි. අට්ටික සංඥාවෙන් තොර කිසිම සිතුවිල්ලකට ඉඩ දෙන්න එපා. චිත්තානුපස්සනාව ප්‍රයෝජනයට ගන්න. දැන් ඔබට ඇට සැකිලි දෙකක් අරමුණු වෙනවා. ඔබේ ඇට සැකිල්ලයි භික්ෂුවගේ ඇට සැකිල්ලයි. ඔබට මේ ඇට සැකිලි දෙක හොඳින් අරමුණු වෙනවා නම් මෙතන වාඩි වෙලා ඉන්න දහස් ගාණක් දෙනා අට්ටික සංඥාවෙන් දකින්න. පින්වතුනි වටා පිටාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇට සැකිල්ල. ඉඳගෙන ඉන්න ඇට සැකිලි දහස් ගාණක් ඔබට පේනවා. පොඩි ඇට සැකිලි, ලොකු ඇට සැකිලි, මධ්‍යම ඇට සැකිලි, කොහේ බැලුවත් වටා පිටාවේ ඔබට අරමුණු වෙන්නේ අට්ටික සංඥාවක්මයි. ඔබේ ඇට සැකිල්ලට හොඳින් හිත පීටන්න. භික්ෂුවගේ ඇට සැකිල්ලට හොඳින් හිත පීටන්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනා ප්‍රයෝජනයට ගන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ඇසුනා කියන තැනින් ධම්මානුපස්සනා ප්‍රයෝජනයට ගන්න. දැන් ඔබට මෙතන ඉන්න සියල්ල මාට්ටික සංඥාවක්. පින්වතුනි ඔබට මේ සියලු දෙනා මාට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මුළු බස්නාහිර පළාතම අට්ටික සංඥාවෙන් දකින්න. ඉංගතුනේ මුළු බස්නාහිර පළාතේ ලක්ෂ ගාණක් දැන් ඇටසැකිලි. ඇවිදින ඇටසැකිලි, ඉඳගත් ඇටසැකිලි, නිදාගත් ඇටසැකිලි, පොඩි ලොකු මධ්‍යම ඇටසැකිලි. බස්නාහිර පළාතේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ල. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ධම්මානුපස්සනාවෙන් අයින් කරන්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. දැන් ඔබට මුළු බස්නාහිර පළාතම අට්ටික සංඥාවක්. පින්වතුනි ඔබට මුළු බස්නාහිර පළාතම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මුළු ලංකාවම අට්ටික සංඥාවෙන් දකින්න. උතුර නැගෙනහිර, උතුරු මැද, බටහිර, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණ මේ මුළු ලංකාවම දැන් ඔබට අට්ටික සංඥාවක්. කෝටි දෙකකට වැඩි ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ. ලංකාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇවිදින ඇටසැකිල්ලක්, ඉඳගත් ඇටසැකිල්ලක්, නිදාගත් ඇටසැකිල්ලක්, ලොකු පොඩි මධ්‍යම ඇටසැකිල්ලක්. පින්වතුනි දැන් ඔබට මුළු ලංකාවම අට්ටික සංඥාවක්. ලංකාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ලක්මයි. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනා ප්‍රයෝජනයට ගන්න.
බාහිර ශබ්දවලට කන් දෙන්න එපා. ධම්මානුපස්සනා ප්‍රයෝජනට ගන්න. දැන් ඔබට මුළු ලංකාවම අට්ටික සංඥාවක්. ලංකාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ලක්. ඇටසැකිල්ලක්මයි. පින්වතුනි මේ මොහොතේ ඔබ තුල සැප වේදනා ඇති වෙන්න පුළුවන්. අනේ මට හොදින් අට්ටික සංඥා වැඩෙනවා කියලා සැප වේදනා. බැඳෙන්න එපා සැප වේදනාවට. ඔය සැප වේදනාව නිත්‍ය නෑ. ඔබට මුළු ජීවිත කාලය පුරාවට කොච්චර සැප වේදනා ඇති වුණාද? ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිතිද? නැහැ. එහෙනම් මේ මොහොතේ ඔබ තුල ඇති වෙන ඔය සැප වේදනාව ඔබට අයිති නෑ. මට හොදින් භාවනාව වැඩෙනවා කියන සැප වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා අයින් කරන්න. අට්ටික සංඥාවට එන්න. මේ වෙලාවේ ඔබට දුක් වේදනා ඇති වෙන්න පුළුවන්. අනේ මට තාම අට්ටික සංඥා වැඩෙන්නේ නැහැ. මගේ කොන්ද රිදෙනවා, මගේ දණිස් දෙක රිදෙනවා. දැන් නම් මට ගෙදර යන්න පරක් වෙනවා. බැඳෙන්න එපා ඔය දුක් වේදනාවට. මුළු ජීවිත කාලය පුරාවට කොච්චර දුක් වේදනා ඔබට ඇති වුණාද? ඒකම දුක් වේදනාවක්වත් ඔබට අයිති නැහැ. එහෙනම් මේ මොහොතේ ඔය දුක් වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා අයින් කරන්න. ඉංගලා අට්ටික සංඥාවට එන්න. එකම සංඥාව අට්ටික සංඥාවයි. පින්වතුනි මේ මොහොතේ ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙන කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර සතිපට්ඨානය ඔබ වැඩෙනවා. පින්වතුනි අට්ටික සංඥාව මුල් කරගෙන කායානුපස්සනාව වැඩෙනවා. සිතුවිලි මුල් කරගෙන චිත්තානුපස්සනාව වැඩෙනවා. සැප දුක් විදී මුල් කරගෙන වේදනානුපස්සනාව වැඩෙනවා. ධර්මතාවයන් මුල් කරගෙන ධම්මානුපස්සනාව වැඩෙනවා. පින්වතුනි ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙන කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර සතිපට්ඨානියෝ වැඩෙනවා. සුන්දර ධර්මයක්, සුන්දර ධර්මයක්. මේ උතුම් සුන්දර ධර්මය මේ මොහොතේ උතුම් සතර සතිපට්ඨානයම ඔබ තුල වැඩෙන පින්වතුනි භව නිරෝධයට හේතු වෙන මේ උතුම් ධර්මය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ විතරයි. දැන් ඔබට මුළු ලංකාවම අට්ටික සංඥාවක්. කෝටි දෙකකට වැඩි ඇටසැකිලි ඔබට හොඳින් අරමුණු වෙනවා. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න. ඔබට දැන් මුළු ලංකාවම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මුළු ලෝකෙම අට්ටික සංඥාවෙන් දකින්න. ආසියාව, මැද පෙරදිග, අප්‍රිකාව, බටහිර යුරෝපය මේ මුළු ලෝකෙම අට්ටික සංඥාවෙන් දකින්න. පින්වතුනි ලෝකෙ කොහේ බැලුවත් ඇටසැකිල්ලක්. ඔබට දැන් ඇටසැකිලි කෝටි ප්‍රකෝටි ගානක් කරමුණු වෙන්න ඕනේ. ලෝකෙ කොහේ බැලුවත් ඇවිදින ඇටසැකිල්ලක්, ඉඳගත් ඇටසැකිල්ලක්, නිදාගත් ඇටසැකිල්ලක්, ලොකු පොඩි මධ්‍යම ඇටසැකිල්ලක්, මුළු ලෝකෙම දැන් ඔබට අට්ටික සංඥාවක්. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනා ප්‍රයෝජනට ගන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ධම්මානුපස්සනාවෙන් අයින් කරන්න. සැප දුක් උපේක්ෂා බැඳෙන්න එපා. වේදනානුපස්සනාව ගන්න. එකම සංඥාව අට්ටික සංඥාවයි. ඉන්නතුනි ඔබට දැන් මුළු ලෝකෙම අට්ටික සංඥාවක්. කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි. මනුෂ්‍ය සංඥාව తాවකාලිකව නිරෝධය වෙලා ඔබට මුළු ලෝකෙම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් දැස් පියාගන්න. දැස් පියාගෙන නුවණින් දකින්න. මුළු ලෝකේ කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි කැඩිලා, පිදිලා, විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. මේ මුළු ලංකාවේ කෝටි දෙකකට වැඩි ඇටසැකිලි කැඩිලා, පිදිලා, විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ඊළඟට භික්ෂුවගේ ඇටසැකිල්ලත් කැඩිලා, පිදිලා, විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ඊළඟට ඔබේ ඇටසැකිල්ලත් කැඩිලා, පිදිලා, විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ලෝකේ කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි කැඩිලා, පිදිලා, විසිරිලා මහ පොළවට පස් වෙලා බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන හැටි නුවණින් දකින්න. පින්වතුනි ඔබ මේ මොහොතේ කිනම් සුන්දර ජීවිතයක් ගත කළත්
ඔබේ ඔය සුන්දර ජීවිතය අනාගතයේ යම් දවසක ඇටසැකිල්ලක් බවට පත්වෙලා ඒ ඇටසැකිල්ල කැඩිලා පිදිලා විසිරිලා පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන හැටි නුවණින් දකින්න. ඔබේ ඇටසැකිල්ලත් පවුලේ සුසාන භූමියේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න. පිංගතුනි, මේ ඔබ දකින්නේ ධර්මයයි, මේ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි, මේ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. පිංගතුනි, ඔබ කායානුපස්සනාව තුළින් රූපේ අනිත්‍ය නොදැක්කොත්, ඔබ රූපේ මමේ කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා, මගේ ආත්මය කියලා ගන්නවා, රූපය තුළ මා සිටිනවා, මා තුළ රූපය තියෙනවා කියලා ගන්නවා. අදගෙන මොකද කරන්නේ? අපි මේ රූපය සතුටු කරන්න සිල්පද බිඳිනවා, අකුසල් වඩනවා. ඒ විතරක් නෙමේ, අනාගත රූපස්කන්ධය අපි සතුටින් ප්‍රාර්ථනා කරනවා. මට අනාගතේ මෙවැනි සුන්දර මනුස්ස රූප ලැබේවා, දිව්‍ය රූප ලැබේවා, බ්‍රහ්ම රූප ලැබේවා කියලා අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා. වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ, අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ, වර්තමාන රූපස්කන්ධය නිට්ඨ වශයෙන් දකිනවා. පින්වතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ, මම දැන් ඔබට මේ ධර්ම දේශනාව ආරම්භ කිරීමේදී මම කිව්වා අනිත්‍ය කියන වචනේ මම දීර්ඝ වශයෙන් භාවිතා කරනවා. අවසානයේ මම මතක් කරනවා ඇයි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියන වචනේ ඔබට දුන්නේ කියලා. දැන් මම එතෙන්ටයි එන්නේ. හොඳින් අහගන්න මේ ටික. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සරිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ පැවිදි අපිට නෙමෙයි. හොඳින් තේරුම් ගන්න. මොකද කිහි පින්වතුල්ලා අනිත්‍යයි කියන වචනෙට පුදුමාකාර බයක් තියෙනවා. පුදුමාකාර බයක්. සතර සටිපට්ඨාන ධර්මයන් වඩන්න පුදුමාකාර බයක්. මේ ඇස අනිත්‍යයි කියලා දකින්න කැමති නෑ. සමාජයේ මොකද්ද කියන්නේ? ඇයි මේ ඇස අනිත්‍යයි කියලා දකින්නේ? මෙච්චර ලස්සන රූපයක් ලැබිලා තියෙනවා. මෙච්චර ලස්සන ඇස් දෙකක් ලැබිලා තියෙනවා. මෙච්චර ලස්සන කන් දෙකක් ලැබිලා තියෙනවා. මේ ලස්සන ඇස් දෙකෙන් කන් දෙකෙන් විඳින්න මේසා සුන්දර ලෝකයක් තියෙනවා. නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් පිනා යන විසිතුරු භාවයෙන් පිනා යන සුන්දර ලෝකයක් තියෙනවා. ඇයි මේක විඳින්න එපා කියන්නේ? පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේක විඳින්න එපා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇස ඔබට අයිති නැහැ. මේ ඇස අයිති ජාති ජරා ව්‍යාධි මරණයන්ට. මේ ඇස කවදා හරි අයිති ඔබේ පවුලේ සුසාන භූමියේ පසට. ඒ නිසා මේ පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන මේ ඇස උපයෝගී කරගෙන සතර පායට වැටෙන්න එපා. බුදුරජාණන් වහන්සේ ඒකයි අනිත්‍ය සංඥාව ඔබට දෙන්නේ. මහණෙනි, මේ කන ඔබට අයිති නැහැ. මේ කන අයිති සතර මහා ධාතුවට. මේ කන අයිති අවිද්‍යාවට. මේ කන අයිති පවුලේ සුසාන භූමියේ පසට. පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන මේ කණෙන් ශබ්ද අහලා, සින්දු අහලා, ලස්සන දේ අහලා, ආදර වදන් අහලා, ඉන්නතුනි මේවාට ඇලිලා ගැටිලා මේ පසට අයිති කණ නිසා සතර පායට යන්න එපා. සතර පායට යන්න එපා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබලාටයි මේ උතුම් සතර සටිපට්ඨානියෝ දෙන්නේ. ඉන්නතුනි සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ භික්ෂු භික්ෂුණී කොටස් දෙක විතරක් නෙමේ. සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසයි. ඉන්නතුනි මේ කොටස් හතරම ශක්තිමත් වෙන්න ඕනේ. උපාසක උපාසිකා කියන කොටස් දෙක කුසලයෙන් දුර්වල වුණොත්, පිනෙන් දුර්වල වුණොත්, ඉන්නතුනි ඒ නිසාම වර්ණයේ සැපේ බලයේ දුර්වල වුණොත් ශාසනය වැටෙනවා. මොකද සංඝයාට සංඝයාට අවශ්‍ය සිව්පසේ ඔබලයි දෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ අපිව ශක්තිමත් කරනවා වගේම විනය කාරණා 220ක් පනවල අපිව ශක්තිමත් කරනවා වගේම ඔබලාට උතුම් සතර සටිපට්ඨානයෝ දෙන්නේ. ඔබලාගේ පින ශක්තිමත් කරලා, කුසල් ශක්තිමත් කරලා, ඒ තුලින් මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසේ ශක්තිය ශක්තිමත් කරලා
ශාසනයට ජීවය දෙන්න, ශාසනයට දීර්ඝායුෂ දෙන්න. එනිසා ඔබලාටයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨානයෝ දේශනා කරන්නේ. ඔබලා සතර සතිපට්ඨානයන් ජීවිතෙන් බැහැර කරනවා නම් බුදුරජාණන් වහන්සේ බැහැර කළා වෙනවා. ඔබලා සතර සතිපට්ඨානයට අකමැති නම් බුදුරජාණන් වහන්සේට අකමැති වෙනවා, සද්ධර්මයට අකමැති වුණා වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ ඔබලාටයි මේ උතුම් සතර සතිපට්ඨානයෝ දෙන්නේ. ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානයෝ දෙන්නේ ඉහි ජීවිත අතහැරලා පැවිදි වෙන්න යන්න නෙමෙයි. අනේ කරුණාකරලා එහෙම හිතන්න එපා. මම මේ අනිත්‍ය ධර්මයන් ඔබලාට කියන්නේ ඔබලාව පැවිදි කරන්න නෙමෙයි. මට ඒක සිතුවිල්ලකින්වත් එවැනි සිතක් නැහැ. පින්වතුනි, ඔබලාට මේ උතුම් බුදුරජාණන් වහන්සේ මේ උතුම් අනිත්‍ය ධර්මයන් දෙන්නේ ගිහි ජීවිත දාලා පැවිදි වෙන්න යන්න නෙමෙයි. එහෙමත් නැත්නම් සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදීව අනිත්‍ය වඩලා ගිහි ජීවිත අසාර්ථක කරගන්න නෙමෙයි. මුදින් තේරුම් ගන්න ධර්මය කනපිට පෙරලා ගන්න එපා. අපි ධර්මය කනපිට පෙරලගෙන තියෙන්නේ. එනිසා ධර්මය හොඳ පැත්තට පෙරලා ගන්න. ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානයෝ දෙන්නේ කාරණා දෙකක් මුල් කරගෙන. මොකද්ද පළවෙනි කාරණය? බලන්න බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය. මොකද්ද පළවෙනි කාරණය? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා. මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් නැහැ. මෛත්‍රියට ආනිසංස 11ක්. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා. මොකද්ද? ඔබ ඇසුරුසන අනිත්‍ය සංඥාව වඩයිද? ඔබ ඇසුරුසනක් මේ සතර සතිපට්ඨානයෝ වඩයිද? මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මයයි කියලා. මුතුනි, මම මේ මොකද්ද කියන්නේ? මම මේ ඔබට පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය. බුදුරජාණන් වහන්සේ මහා කරුණා ගුණයෙන් මොකද්ද මේ ඔබලාට කරන්නේ? ඉංගතුනි, මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය ශක්තියෙන් ඔබේ ජීවිතේ පුරවනවා. ඔබ දක්ෂණං ගිහි ජීවිත ගත කරන ඔබලා, පින්වතුනි, රාජකාරී ජීවිත ගත කරන ඔබලා, එක දවසට එක විනාඩියක් මේ උතුම් සතර සතිපට්ඨානය තුළ ජීවත් වෙන්න, මේ රූපයේ අනිත්‍ය දකිමින් ජීවත් වෙන්න, ඒ විනාඩිය සාංගික දානයක් පූජා කළාට වැඩි පිනක් ඔබ අයිති කරගත්ත වෙනවා. පින්වතුනි, අපි මේ කොහෙද යන්නේ? අපි කොහෙද යන්නේ? විදර්ශනාවත් බැහැර කරනවා, මෛත්‍රියත් බැහැර කරනවා, සීලයක් බැහැර කරනවා, දානේ තුල සතුටු වෙනවා, දානේ තුල සතුටු වෙනවා. පින්වතුනි, තාම අපි මේ සම්මා සම්බුද්ධ ශාසනේ අරටුව හඳුනගෙන නැහැ. අපි මේ අරටුව තියාගෙන මොකද්ද කරන්නේ? කොළ, අතු, රිකිලි, පොතු, මේවයි අපි ජීවිතේට එකතු කරගන්නේ. සම්මා සම්බුද්ධ ශාසනේ අරටුව මේ උතුම් සතර සතිපට්ඨානයෝ, මේ විදර්ශනාව. එනිසා ඔබ දක්ෂ වෙන්න. ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානයෝ දෙන්නේ ඔබලාගේ අකුසල් යටපත් කරලා කුසලේ නැගී සිටින්න, කුසලේ නැගී සිටින්න. එනිසා මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ඇදියට ඔබලාට මෙතන වාඩි වෙච්ච වෙලාවෙදිම මේ අනිත්‍යයි කියන වචනේ කියන්නේ ඔබලාට සංසාරේ කලකිරවන්න නෙමේ. සංසාරේ කරගිරෙන්න ඉස්සලා කරන්න දේවල් ගොඩක් තියෙනවා. කලකිරෙන්න ඉස්සලා සම්මා සමාධියක් ඇති කරගන්න ඕනේ. සම්මා සමාධියක් ඇති කරගන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්න ඕනේ. මේ දේවල් වැඩෙන්න නම් පින්වතුනි, මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය අපි තුල තියෙන්න ඕනේ. එනිසා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට මේ උතුම් සතර සතිපට්ඨානයෝ දෙන පළවෙනි කාරණය තමයි ඔබලාගේ අකුසල් යටපත් කරලා කුසලයේ ශක්තිමත් කරන. සමාජයේ දිහා බැලුවහම පේනවා, සමාජයේ හැම පැත්තකින්ම පේන්නේ කඩාවැටීමක්, බිඳවැටීමක්, විකෘතියක්. ඇයි ඒ? ඉංගතුනි, කාගේවත් වරද්ද නෙමේ. අපිට කිසිම කෙනෙකුට ඇඟිල්ල දික් කරලා වැරද්දක් කියන්න බෑ. අපි කාට හරි එක ඇඟිල්ලක් දික් කළොත් ඇඟිලි හතරක් අපිට දික් වෙනවා. ඒ නිසා අපි දක්ෂ විය යුතුයි. මේ ජාතියක් හැටියට අපි වැටිලා තියෙන අර්බුදයෙන් නැගෙන්න නම් එකම ධර්මතාවය මේ සතර සතිපට්ඨානය තුළින් අපේ කුසලයේ අපේ පින ශක්තිමත් කිරීමයි. එනිසාව දක්ෂ වෙන්න. වැරදි කරුවන් හොයන්න යන්න එපා.
කවුද හරි කවුද වැරදි කියන තැනදිම අපි යන්නේ ඇලීමකට, අපි යන්නේ ගැටීමකට. ඇලීම ගැටීම කියන්නේ තවත් අකුසලයක්මයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, වැරදි කරුවා හොයන්න නෙමේ පින්නතුනි, කුසලයෙන් මේ සමාජයේ නැගී හිටවන්න. එහෙම කරන්න තියෙන එකම ධර්මතාවය උතුම් සතර සරිපට්ඨානයන්. පාසල් දරුවෙකුට සතර සරිපට්ඨානය සුදුසුයි, පාසල් දරුවට සුදුසුයි. පාසල් දරුවෙක් දක්ෂණං එක විනාඩියක් කායානුපස්සනාව තුල ජීවත් වෙන්න. ඒ විනාඩියේ දරුවා ජීවිත කාලය පුරාවට කරගත්තා වූ ශ්‍රේෂ්ඨ පින්කම කරගත් දරුවෙක් වෙනවා. පාසල් දරුවෙක් දක්ෂණං චිත්තානුපස්සනාව පුහුණු කරන්න. පාඩම් කරන්න කම්මැලි හිතක් ඇති වෙනකොට, පාඩම් කරන්න අලස හිතක් ඇති වෙනකොට, පාඩම් කරන්න නිදිමත හිතක් ඇති වෙනකොට, අම්මා තාත්තට අකීකර වෙන හිතක් ඇති වෙනකොට, සිල්පදයක් බිඳින හිතක් ඇති වෙනකොට, ඒ හිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා. ඉන්නතුනි, ඒ චිත්තානුපස්සනාවෙන් ඒ හිත අනිත්‍යයි කියලා දකින මොහොතේ ඒ දරුවා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය කරගත් දරුවෙක් වෙනවා. පුතුනි, මොනසා සුන්දර ශාසනයක්ද, මොනසා සුන්දර ශාසනයක්ද පින්වතුනි. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනේ කෝටිපතියෙකුට ප්‍රකෝටිපතියෙකුට තියෙන අවස්ථාවට වඩා වැඩි අවස්ථාවක් අහිංසක අසරණයෙකුට දුප්පත් කෙනෙකුට තියෙනවා. කෝටිපතියෙක් ඉන්නවා, එයා කෝටියක් වියදම් කරලා පින්කමක් කරනවා, ප්‍රණීත පින්කමක්. එයා කෝටියක් වියදම් කරලා පින්කම කරලා මොකද්ද ප්‍රාර්ථනා කළේ? මේ පින්කමේ පිණෙන් මට මෙලව පරලව සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා සතුටු සිතින් පින්කම ඉවර කරලා ගෙදර ගියා. එයා ප්‍රාර්ථනා කළේ එච්චරයි. මොනවද එයා ප්‍රාර්ථනා කරලා තියෙන්නේ? කෝටියක් වියදම් කළ මොනවද ප්‍රාර්ථනා කරලා තියෙන්නේ? ජාති, ජරා, ව්‍යාධි, මරණ. ඊට වඩා දෙයක් නෙමේ. නමුත් මේ පින්කමට ආපු දුප්පත් මිනිස්සෙක් හිටියා. ඉංගතුනි, ඒ මිනිස්යාගේ අතේ සත පහක් නැහැ. ඒ මිනිස්යා අන්ත දුප්පතෙක්. නමුත් ඔහු සද්ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක්, ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන කෙනෙක්. එයා මොකද කළේ? සත පහක් අතේ නැති ඒ අහිංසක දුප්පතා අර කෝටිපති මහත්තයා කරපු පින්කම දිහා බලා ඉඳලා ඒ පින්කම සතර සතිපට්ඨානය තුල විසිරවනවා. පින්වතුනි, ඒ පින්කම සතර සතිපට්ඨානය තුල විසිරවද්දී අර සත පහක් අතේ නැති අහිංසක දුගී පින්වතා කෝටිපති මහත්තයා කරපු පින්කමට වඩා ශ්‍රේෂ්ඨ විදර්ශනාමය කුසලයක් ජීවිතයට එකතු කරගන්නවා. අවබෝධාත්මක ධර්මයක්. එතුනි, මේකයි ශාසනය. මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය. නිසා කෙනෙකුට සල්ලි නෑ කියලා, කෙනෙකුට මුදල් නෑ කියලා, කෙනෙකුට වක්කම් නෑ කියලා පින්වතුනි ශාසනය අහිමි නෑ. ශාසනය අහිමි නෑ. කෝටියක් වියදම් කරලා පින්කම් කරන කෙනාට වඩා සත පහක් අතේ නැති පින්වතාට ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨ විදර්ශනාමය කුසලට මාර්ගයේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය සමස්ත ලෝකවාසියා කෙරෙහිම මහා කරුණා ගුණයෙන් දේශනා කරපු සුන්දර ධර්මයක්. එනිසා දැන් පළවෙනි අර්ථය මම ඔබට කිව්වා. ඔබලාටයි සතර සතිපට්ඨානය දෙන්නේ, මේ අනිත්‍ය දෙන්නේ. ඔබලාගේ අකුසල් යටපත් කරලා ලෝකේ ශ්‍රේෂ්ඨම කුසලයෙන් පිණෙන් ඔබේ ජීවිත ශක්තිමත් කරන්න අංක එක. දෙවනුව බුදුරජාණන් වහන්සේ ඇයි ඔබට මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ? ඔබේ සීලය ශක්තිමත් කරන්න, ඔබේ කුසල් මූලයන් ශක්තිමත් කරන්න, ඔබ අතීතයට හිත යොමු කරන්න. ඔබ අතීතයේ සිල්පද කොච්චර බිඳගෙන තියනවද හිතන්න. හිතන්න, සිල්පද කොච්චර බිඳගෙන තියනවද? ඇයි ඔබ සිල්පද බින්දේ? ඇයි බින්දේ? ඇස සතුටු කරන්න, කන සතුටු කරන්න, නාසය, දිව, ශරීරය, මනස සතුටු කරන්න. අවසානේ කාවද සතුටු කරලා තියෙන්නේ? ඇට සැකිල්ල. අවසානේ කාවද ඔබ සතුටු කරලා තියෙන්නේ? පවුලේ සුසාන භූමියේ පස. ඔබේ මැරිච්ච ආච්චි 100ට නගා ගන්න, මැරිච්ච සීයා 100ට නගා ගන්න, මැරිච්ච අම්මා තාත්තා 100ට නගා ගන්න. ඒගොල්ලෝ සිල්පද බින්දා නේද? ඒගොල්ලොත් බොරුවක් කිව්වා නේද? ඒගොල්ලත් අනුන්ට හිංසනයක් කළා නේද? පින්වතුනි, ඒගොල්ලොත් ලෝභ දේශ මෝහ වැඩුවා නේද?
අවසානයේ ඒගොල්ල සිල්පද බිඳලා තියෙන මොකක් සතුටු කරන්නේද? ඔබේ මැරිච්ච ආච්චි මැරිච්ච සීයා මැරිච්ච අම්මා මැරිච්ච තාත්තා අතීතයේ සිල්පද බින්දේ කුමක් සතුටු කරන්නද? අවසානයේ පවුලේ සුසාන භූමියේ පස සතුටු කරන්නයි. එමතුනේ පංච උපාදානස්කන්ධ ලෝකේ මිරිඟුව පංච උපාදානස්කන්ධ ලෝකේ මායාව සතර සතිපට්ඨාන ධර්මයන් තුළින් බුදුරජාණන් වහන්සේ අපිට විවෘත කරලා පෙන්නනවා. එමතුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ කියන දේ හොඳින් තේරුම් ගන්න. මේ කියන ටික හොඳින් තේරුම් ගන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ කිහි පින්වතුන්ලාට කොතනකවත් කියලා නැහැ ඔබලාට සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා කොතනකවත් කියලා නැහැ. ඔබලාට ලස්සනට අඳින්න එපා, ලස්සන ගෙවල් දොරවල් හදන්න එපා, ලස්සන වාහන ගන්න එපා, උසස් අධ්‍යාපනය ලබන්න එපා, සෙල්ලම් කරන්න එපා, ව්‍යායාම කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කොතනකවත් එපා කියලා නැහැ. ධර්මයේ විකෘති ආකාරයෙන් ගන්න එපා, අන්තවාදීව ගන්න එපා. බුදුරජාණන් වහන්සේ වර්ණයේ සැපේ බලය කියන්නේ පින. බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්ත්‍රුණාස කෙනෙක් ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේ පින වර්ණනා කරපු බුදුරජාණන් වහන්සේ ඔබ සතුටු වෙනවාට ඔබ විනෝද වෙනවාට අකමැති නැහැ. සෝමාන් ඵලයට පත්වෙච්ච විසාකා උපාසිකාව මහා මේල පළඳනාව පළඳගෙන යෙහෙළිය පිරිවරාගෙනයි පූර්වාරාමයට ආවේ. බුදුරජාණන් වහන්සේ අන්න කියලා එළුවේ නැහැ. එක විසාකාවගේ පින බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කරපු පිනට අවස්ථාව දුන්න ශාස්තුන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ නැහැ. නමුත් පින්තුනි ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබලාට සතුටු වෙන්න එපා, විනෝද වෙන්න එපා කියලා කියන්නේ නැහැ. ඇතිතරම් සතුටු වෙන්න, ඇතිතරම් විනෝද වෙන්න, ඇති හොඳට අඳින්න, හොඳට ඉගෙන ගන්න, හොඳ වාහන ගන්න, හොඳ ගෙවල් දොරවල් හදන්න, ඒක ඔබේ පින. නමුත් ඔබේ සතුට විනෝදයේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ ඔබලාට අනුතුරු හැඟවීමක් කරනවා. අන්නේ අනුතුරු හැඟවීමයි වැදගත්. මොකක්ද ඒ අනුතුරු හැඟවීම? මහණෙනි, කාමේ ආස්වාදය කෙටි. මොකද කාමේ ආස්වාදය කියන්නේ? මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීම කාමේ ආස්වාදයයි. මේ ගිහි පින්වතුන්ලා උදේ ඉඳන් රෑ වෙනකම් මොකද්ද මේ කරන්නේ? ඇස පිනවනවා, කන පිනවනවා, කාමයේ ආස්වාදය හොයනවා. අන්න බුදුරජාණන් වහන්සේ ඔබට අනතුරු හඟවනවා. මහණෙනි, කාමයේ ආස්වාදය කෙටි. මේ කෙටි කාමයේ ආස්වාදය පිටිපස්සේ දීර්ඝ ආදීනවයක් තියෙනවා. අන්න අනතුරු හැඟවීම. සතුටු වෙන්න එපා, විනෝද වෙන්න එපා කියන්නේ. ලස්සනට අඳින්න එපා කියන්නේ. ඔබ රණින් ඇඳක්, අනේ මම නම් රණින් ඇඳන් මෙතෙන්ට ආවත් එපා කියන්නේ. ඒක ඔබේ පින, ඒක ඔබේ පින. එනිසා බුදුරජාණන් වහන්සේ පින ප්‍රතික්ෂේප කළේ නෑ. සතුටු වෙන්න එපා, විනෝද වෙන්න එපා කිව්වේ නෑ. නානුතුරුහඟ වෙනවා මහණෙනි, කාමයේ ආස්වාදය කෙටි. ඒ කෙටි කාමයේ ආස්වාදය පිටිපස්සේ දීර්ඝාදීනවයක් තියෙනවා. ඔබ අරක්කු බිව්වොත් ආස්වාදයක් තියෙනව නැහැ කියන්නේ. ඒකයි ඔබ හෙටත් අරක්කු බොන්නේ. නමුත් අරක්කු ආස්වාදයේ කෙටි, ඒ කෙටි අරක්කු ආස්වාදයේ පිටිපස්සේ දීර්ඝ ආදීනවයක් තියෙනවා. මොකක්ද ආදීනවය? මුළු ජීවිතේම රෝගාබාධයන්ටපත් වෙනවා. ඔබ ආර්ථිකව අතින් පිරිහිලා යනවා. පවුල් ජීවිතේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම සමාජයේ අප්‍රසාදයට ලක් වෙනවා. ඒ වගේම සිහි මුලා වෙලා මැරෙනවා. එතනින් ඉවරද? එතනින් ඉවර නෑ. සිහි මුලා වෙලා මැරිලා ඔබ බේබදු ප්‍රේතෙක් වෙලා ප්‍රේත ලෝකේ ඉපදෙනවා. බේබදු ප්‍රේතේ ඔය වයින් ස්ටෝස් ළඟ, ඔය අරක්කු විකුණන තැන්වල, කුඩු විකුණන තැන්වල අප්‍රමාණ බේබදු ප්‍රේතයෝ ඉන්නවා. කවුද මේ? අරක්කු ආස්වාදය, අරක්කු කෙටි ආස්වාදයට යට වුණා. දීර්ඝ ආදීනවේ දැක්කේ නෑ. අරක්කු කෙටි ආස්වාදය නිසා කල්ප ගණන් බේබදු ප්‍රේතෙක් වෙලා ප්‍රේත ලෝකේ දුක් විඳිනවා. ප්‍රේත ලෝකේ දුක් විඳිනවා. ඔබ දැන් අරක්කු සාදයක් දාන්න, මගුල් ගෙයක් ගන්න. ඔය අරක්කු සාදයට පින්වතුනි ගමක මගුල් ගෙයක් තියෙද්දි ඔබ හිතන්නේ ඔබ විතරයි බොන්නේ කියලා. ඔබ විතරක් නෙමේ,
ඔය අරක්කු සාගට මුළු හතර ගම්වලම ඉන්න බේබතු ප්‍රේතයෝ ටික උතෙන්ට එනවා. ඔබේ අරක්කු වීදුරුව ඉව කරනවා, සුවද කරනවා, ආග්‍රහණය කරනවා, අර කටගැස්ම ඉව කරනවා, සුවද කරනවා. නමුත් ඔබ දන්නේ නෑ, ඔබ දන්නේ නෑ ඔය අරක්කු ආස්වාදේ දීර්ඝ ආදීනවය. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කේන්ති ගත්තොත් කේන්තියෙත් ආස්වාදයක් තියෙනවා. ඒකයි ඔබ අදත් කේන්ති ගත්තේ හෙටත් කේන්ති ගන්නේ. නමුත් පින්වතුනේ කේන්ති ආස්වාදයේ කෙටි, ඔබේ කේන්තියේ කෙටි ආස්වාදයට යට වෙලා නැවත නැවත කේන්ති ගත්තොත් මරණාසන්න මොහොතේ කේන්තියක් ඇති වුණොත් ඔබ කල්ප ගාන යකෙක් යක්ෂණියක් විසකුරු සර්පෙක් වෙලා ඉපදෙනවා. ඔය පැන පැන දෂ්ට කරන සර්පයා කියන්නේ කවුද? පෙර ජීවිතේ කේන්ති ගත්ත මිනිස්සයෝ. ඔය යකුන් යක්ෂණියන් වෙන්නේ කවුද? පෙර ජීවිතේ කේන්ති ගත්ත මිනිස්සයෝ. ඉංගතුනි කෙටි කේන්ති ආස්වාදයේ පිටිපස්සේ තීන දීර්ඝ ආදීනවේ නුවණින් දකින්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ලෝභසිතේ ආස්වාදයක් තියෙනවා. ඒකයි ඔබ ලෝභසිත ඇති කරගන්නේ. ලෝභසිත ඇති කරගත්තොත් කීයක් හරි ඉතුරු වෙනවා, අපේ ගොඩ ගොඩ ගහිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි ලෝභසිතේ ආස්වාදයේ කෙටි, මොකද දීර්ඝ ආදීනවය. මරණාසන්න මොහොතේ ලෝභසිතක් ඇති වුණොත් කල්ප ගණන් ප්‍රේතේ ප්‍රේතියක් වෙලා ඉපදෙනවා. අන්න දීර්ඝ ආදීනවය. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි රාගසිතේ ආස්වාදයක් තියෙනවා. ඒකයි සත්වයා මේසා රාගයට බැඳෙන්නේ. නමුත් මහණෙනි රාගසිතේ ආස්වාදයේ කෙටි, මොකද දීර්ඝ ආදීනවය. මුළු ජීවිතේම අඳුර වෙනවා, පෞල් ජීවිත විනාශ වෙලා යනවා, දරුවන්ගේ ජීවිත විනාශ වෙලා යනවා. ඒ විතරක් නෙමේ, සිහි මුලාවටපත් වෙලා මැරෙනවා. කොහෙද ඉපදෙන්නේ? තිරිසන් සත්ත්ව කුලවල ඉපදෙනවා, තිරිසන් සතෙක් වෙලා ඉපදෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාමේ කෙටි ආස්වාදයේ තුල සැඟුණා වූ දීර්ඝාදීනවේ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබලාට සතුටු වෙන්න එපා, විනෝද වෙන්න එපා කියන්නේ. කැමැති තරම් සතුටු වෙන්න, විනෝද වෙන්න, ලස්සනට අඳින්න, ලස්සනට ඉගෙන ගන්න, ලස්සන වාහන පාවිච්චි කරන්න, ව්‍යායාම කරන්න, සෙල්ලම් කරන්න, ශරීරය නිරෝගීව තියාගන්න. නමුත් ආජීව අට්ටමක සීලය ආරක්ෂාවෙන්, අන්න බුදුරජාණන් වහන්සේගේ අනුතුරු හැඟවීම, ආජීව අට්ටමක සීලය ආරක්ෂාවෙන් ඒක කරන්න. අකුසල් වඩමින් කරන්න එපා. අකුසල් වඩමින් කළොත් සතර අපාය අපේ උරුමයයි. මේ සුන්දර මනුස්ස ජීවිතය ඔබේ කැමැත්තෙන් සතර අපායට අරන් යන්න එපා. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි රූපේ ආස්වාදයක් තියෙනවා. රූපේ ආස්වාදයක්, රූපේ ආස්වාදයේ කෙටි, ඒ කෙටි රූපේ ආස්වාදයේ පිටිපස්සේ දීර්ඝාදීනවයක් තියෙනවා. මොකද මේ රූපේ ආස්වාදය කියන්නේ? බුදුරජාණන් වහන්සේ රූපේ ආස්වාදය කියන්නේ අවුරුදු 15 16 17 නවයොවුන් තරුණෙක් නවයොවුන් තරුණියක් ගන්න. ඒ නවයොවුන් තරුණ ජීවිතයේ තුල තියෙන ඒ සුන්දරත්වයේ, ප්‍රභාස්වරභාවයේ ලස්සන, ඒ රිද්මයේ ලාලිත්‍ය රූපේ ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් මහණෙනි මේ රූපේ ආස්වාදය කෙටි. අවුරුදු 25-30 වෙනකොට මේ රූපේ ආස්වාදය ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදීනවයක් බවට පත් වෙනවා. ඔබ රූපේ ආස්වාදයට යට වෙලා, මේ තාරුණ්‍යේ රූපේ ආස්වාදයට යට වෙලා ඔබ අම්මා තාත්තලට අකීකරු වුණත්, ඔබ සිල්පද බින්දොත්, ඔබ වැඩිහිටියන්ට අකීකරු වුණත්, අපිට උරුම මේ සදාචාර සීලාචාර ධර්මයන්ට අකීකරු වුණත්, පින්වතුනි රූපේ කෙටි ආස්වාදයේ නිසා ඔබ මුළු ජීවිතේම අවුල් කරගෙන, අඳුරු කරගෙන, දික්කසාද වලට යොමු වෙලා, සිහි මුලා වෙලා මැරිලා සතර අපායේ තිරිසන් සතෙක් වෙනවා. කවුද වෙන්නේ? වඳුරෙක්, වැදිරියක්, ඌරෙක්, කීරියක්, ක්‍රිලවෙක්, ක්‍රිලවියක්. කවුද මේ? පෙර ජීවිතේ රූපේ ආස්වාදයට යට වෙලා වැරදි කරපු අය, කාමයේ වරදවා හැසිරීම කරපු අය,
ඊළඟ ජීවිතේ වඳුරෙක් වැදරියක් රිලවෙක් රිලවියක් ඌරෙක් ඊරියක් වෙලා අර අධික කාමයන් වඩන සතුන් බවට පත් වෙලා ජීවත් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේගේ අනුතුරු ඇඟවීම. එනිසා ඔබලාට කොතනකවත් සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා කියන්නේ. ඔබලා සතුටු වෙන්න විනෝද වෙන්න නමුත් සිල්පද ආරක්ෂා කරගන්න කුසල් මූලයන් වඩන්න වඩමින් පින්වතුනි ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් තුල හිදිමින් ඔබේ සතුට ලබන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සාදු කියන්න. පීමතුල්ලා මං කිව්වාට පස්සේ ශබ්ද නගල කියන්න. ඔබ මට නැවත නැවත වෛර කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මට නැවත නැවත දේශ කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මට නැවත නැවත නපුරුකම් කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මාව නැවත නැවත විවේචනය කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මාව නැවත නැවත නොසලකා හරින්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මම සාරා සංක කල්ප ලක්ෂසියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈත ඉඳන් මේ පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් එන්නේ අනුන් නිසාමයි කියල. පින්වතුනි අනුන් නිසා ආවා වූ මෝහ බරිත ගමන ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා. ඇයි අනුන් ගැහුවා කියලා ඔබත් ගහන්න ගියා. අනුන් බැන්නා කියලා ඔබත් බයින්න ගියා. අනුන් චෝදනා කළා කියලා ඔබත් චෝදනා කරන්න ගියා. අනුන් විවේචනය කළා කියලා ඔබත් විවේචනය කරන්න ගියා. අනුන් නිසා ආවා වූ මෝහ බරිත ගමන ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා. ඇයි පින්නතුනි අපේ සම්මා දිට්ඨිය තාමත් දුර්වලයි. සම්මා දිට්ඨිය දුර්වල නිසා කර්මය කර්මඵල විශ්වාසයෙන් අපි ලෝකය දකින්නේ. පින්නතුනි අප්‍රමාණ පිරිස් මාව විවේචනය කළා තියෙනවා. නමුත් කවුරු විවේචනය කළත් මම මොකද කරන්නේ? සුවපත් වේවා කියලා දකිනවා. ඇයි පින්නතුනි කෙනෙක් මාව විවේචනය කරන්නේ මම සංසාරේ ඔහුව විවේචනය කරලා තියෙන නිසාමයි. මුදි තේරුම් ගන්න. කෙනෙක් ඔබව විවේචනය කරනවා නම් ඒ විවේචනය කරන්න හේතු ධර්මයක් නිසාමයි. සංස්කාර පත්‍ය විඥාන. සංස්කාර හේතුවෙනුයි චෝදනා කරන්න විවේචනය කරන්න දැනීම් සකස් වෙන්නේ. ඒ නිසා අපි අතීත අකුසලයක් අපේ විපාකෙට එද්දී අපිව විවේචනය කරන කෙනාට මම පෙරලා විවේචනය කරන්න ගියොත් අතීත අකුසලයේ නිසා නැවත නැවත අකුසල් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. මම මෙතන වාඩි වෙලා ඉන්නවා. මේ වහලේ කඩාගෙන මගේ හිස මතට වැටෙනවා. මම මොකද කරන්නේ? සුවපත් වේවා කියලා හිතනවා. ඒ සුවපත් වේවා කිව්වේ වහලෙට නෙමෙයි පින්නතුනි. මගේ අතීත අකුසල් සංස්කාරේ. වහලෙ නෙමෙයි කඩා වැටුනේ. වහලෙ තුලින් කඩා වැටුනේ මගේ අතීත අකුසල් සංස්කාරය. මොකක්ද ඒ අතීත අකුසල් සංස්කාරය? මම සංසාරේ දේශසිතෙන් සංගයාගේ හිස මතට වහලයක් කඩා දාලා තියෙනවා. අන්න විපාකයක්. ඒ විපාකෙද්දී මම මේ වහලේ හදපු බාසුන්නෑට ගහන්න බයින්න යනවා නම්
මම අතීතේ කළා වූ අකුසලයේ නිසා නැවත නැවත අකුසල් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. මම්මගේ කුටියට වෙලා ඉන්නවා. වඳුරු ඇවිල්ලා වහලේ උඩ දඟලනවා, උණු කඩන්න හදනවා. මම සුවපත් වේවා කියලා එළවල දානවා. ඇයි පිටතුනි? වහලේ දඟලන වඳුරා තුලිනුත් සුන්දර ධර්මයක් සම්මා දිට්ඨිය අපිට කියලා දෙනවා. මොකක්ද ඒ ධර්මය? ඇයි ඒ වඳුරා ඇවිල්ලා මගේ වහලේ උණු කඩන්නේ? සංසාරේ මම වඳුරෙක් වෙලා අප්‍රමාණ කුටිවල පන්සල්වල උණු කඩලා තියෙනවා පින්වතුනි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යමෙක් තිරිසන් සත්ත්ව කුලයේ උපදීද, ඒ තිරිසන් සතා ආත්ම භාව 500ක් එකම කුලයේ ඉපදෙනවා කියලා. මං දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ, මම සිල්පද දුර්වල කරගෙන මරණාසන්න මොහොතේ විදුණු සිල්පද උපාදානය කරගෙන මම මැරිලා බල්ලෙක් වෙලා ඉපදුනොත් මම ආත්ම භාව 500ක් එක දිගටම බල්ලෙක් වින්නතුනි. මම මැරිලා හරකෙක් වෙලා ඉපදුනොත් ආත්ම භාව 500ක් හරකෙක්. මුදින් තේරුම් ගන්න, එක සිතුවිල්ලක් වැරදුනොත්, අවසාන මරණාසන්න මොහොතේ පොඩ්ඩ වැරදුනොත්, බල්ලෙක් වුණත් ආත්ම භාව 500ක් බඩු කුලේ, හරකෙක් වුණත් ආත්ම භාව 500ක් කරක් කුලේ. ඇයි? මේ තිරිසන් සත්තුන්ට මැරෙන වෙලාවේ ධර්මයක් වැඩෙන්නේ නැහැ, හොඳ නරක දන්නේ නැහැ. ඒගොල්ලන්ට උපාදානය වෙන්නේ රැළමයි, රැළේම උපදිනවා. ආත්ම භාව 500ක්. එහෙනම් මං සංසාරේ වඳුරෙක් වෙච්ච වෙලාවේ පිංගතුනි මං ආත්ම භාව 500ක් වඳුරු කුලේ, පන්සල් කී දහක උළු කඩන්න නැද්ද මං? එහෙනම් මම සංසාරේ කරපුවේ අකුසල් විපාකෙට එද්දී අද මගේ වහලේ උණු කඩන වඳුරට මං ගහන්න ගියොත් මගේ මකුසල් නිසා මම දුවන කෙනෙක් බවට පත් වෙනවා. පින්වතුනි අපි කවදාද මේ ගමන නවත්තන්නේ? ගිජ්ජකූට පර්වතයට වඩා මලකඳන් ගොඩ ගහලා තියෙනවා. ඔබ ඔය දෙපා තබාගෙන ඉන්නේ ඔබේම සුසාන භූමිය මත, ඔබ ඔය දෙපා තබාගෙන ඉන්නේ ඔබේම මිනි අලු මත. කවදාද මේ ගමන නවත්තන්නේ? කවදද මේ ගමන නවත්තන්නේ? අනුන් නිසා දුවන මේ ගමන ඔබ බලන්න, ඔබේ දරුවා නිසා ඔබ කොච්චර දුවනවද? දරුවා වරද්දක් කරන මොහොතක් පාසා ඔබ කේන්ති ගන්නවා. දරුවා නිසා ඔබ දුවනවා, ඔබ සංස්කාර රැස් කරනවා. ඇයි දරුවා ඔබට අකීකරුනේ? ඇයි බිරිඳ ඔබට අකීකරුනේ? ඇයි සාම්පුරුෂයා ඔබට අකීකරුනේ? ඇයි අම්මා තාත්තා ඔබට අකීකරුනේ? සංසාරේ අපි අකීකරු වෙලා තියෙනවා. සංසාරේ අපි අම්මා තාත්තට අකීකරු වෙලා තිනවා, බිරිඳට සාම්පුර්ෂයට අකීකරු වෙලා තිනවා, අම්මා තාත්තට අකීකරු වෙලා තිනවා. අන්නේ විපාක අපිට එනවා. විපාකෙද්දි දරුවාට දැනීම් සකස් වෙනවා අකීකරු වෙන්න. ඉගතුනි ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. දරුවා අකීකරුණත්, දරුවා වරද්දක් කළත් පින්වතුනි ඒ වරද මෛත්‍රියෙන් පහදලා දෙන්න. අපි දුවන් නැතුව පහරද දෙන්න. නමුත් අපි ඒක කරන්නේ, අපි මොකද්ද කරන්නේ? දරුවාගේ වරද්ද ඉදිරියේ අම්මා තාත්තා දුවනවා, නැවත නැවත සංස්කාර රැස් කරනවා. බිරිඳ සාම්පුරුෂයාගේ වැරද්ද ඉදිරියේ නැවත නැවත අපි සංස්කාර රැස් කරනවා. අම්මා තාත්තා ඉදිරියේ අපි නැවත නැවත සංස්කාර රැස් කරනවා. පිංගතුනි කවදාද මේ ගමන අපි නවත්තන්නේ? කවදාද අපි මේ ගමන නවත්තන්නේ? දරුවන් කෝටි ගාණක් ඔබ ලැබුවා, එකම දරුවෙක්වත් ඔබට අයිති නැහැ. නමුත් ඔබ දක්ෂ වෙන්න, ඔබේ නිවස පන්සලක් කරගන්න, ඔබේ වැඩබිම පන්සලක් කරගන්න, ඔබේ ආයතනය පන්සලක් කරගන්න, පින වැඩෙන, කුසලයේ වැඩෙන, කර්මයේ කර්මඵල විශ්වාසයේ වැඩෙන, සම්මා දිට්ඨිය වැඩෙන පන්සලක් බවට පත් කරගන්න, මහපාර පන්සලක් බවට පත් කරගන්න. ඉංගතුනි එහෙම නැතුව ඔබට මේ දුකෙන් මිදෙන්න බෑ. මේ දුකෙන් ඔබට මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. දරුවන් නිසා, බිරිඳවරු නිසා, ස්වාම්පුරුෂයන් නිසා, තරහකරුවන් නිසා, අපිව විවේචනය කරපු අය නිසා, අපේ නරක කියපු අය නිසා කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගාණක් අපි දුක් විඳලා තියෙනවා. ඉසත් නැවත ඔබ අනුන් නිසා දුක් විඳින්න යන්න එපා. ඔබ දක්ෂ වෙන්න. ඔබේ දරුවා පින්වතුනි නිවන උදෙසා ප්‍රයෝගී කරගන්න. ඔබේ දරුවා කුසලයේ උදෙසා ප්‍රයෝගී කරගන්න. ඔබේ දරුවා
දරුවා කියන අර්ථේ නිරෝධය උදෙසා උපයෝගී කරගන්න. උප දක්ෂ වෙන්න ඔබේ බිරිඳ, ඔබේ සාම්පුරුෂයා නිවන උදෙසා උපයෝගී කරගන්න, කුසලිය උදෙසා උපයෝගී කරගන්න. පිමතුනේ බිරිඳ ස්වාම්පුරුෂයා කියන අර්ථය නිරෝධය උදෙසා උපයෝගී කරගන්න. එතනයි ඔබ සම්මා සම්බුද්ධ ශාසනය තුළ හිටියා වෙන්නේ. එතනයි ඔබ සම්මා සම්බුද්ධ ශාසනය තුළ හිටියා වෙන්නේ. එනිසා ඔබ දක්ෂ වෙන්න, බැනුම් අහගෙන ලෝකේ නිදහස් වෙලා යන්න. බැනුම් අහගෙන ලෝකේ නිදහස් වෙලා යන්න. ගුටි කාගෙන ලෝකේ නිදහස් වෙලා යන්න. විවේචනය ලැබමින් ලෝකේ නිදහස් වෙලා යන්න. ඉමතුනේ ලෝකය කවදාකවත් නිවැරදි කරන්න බෑ. ඔබ හිතන්න එපා ලෝකය නිවැරදි කරන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණා, ලෝකේ නිවැරදි වුණේ නෑ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා දඹදිව නිවැරදි වුණේ නෑ. උනාසේ පිරිනිවන් පාලා අවුරුදු 500ක් යනකොට දඹදිවෙන් බුදුදහමත් අතුරුදහන් වෙලා එනවා. එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට ලෝකේ නිවැරදි කරන්න බෑ, මාර්ගය කියා දීමයි උන්වහන්සේලා කරන්නේ. එනම් පින්වතුනි මේ ලෝකේ නිවැරදි කරන්න පුළුවන් ලෝකයක් නෙමේ. ඇයි ලෝකය කියන අර්ථය මොකක්ද? බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා කියන්නේ කැඩෙන, පිදෙන, විසිරෙන ස්වභාවයේ ලෝකයයි. ඔන්න ලෝකය. අපි මොකද්ද ලෝකය කියන්නේ? ඉර හඳ තාරකා, ඇමරිකාව, රුසියාව, ඉන්දියාව, චීනය, ඕකයි අපේ ලෝකය. බුදුරජාණන් වහන්සේනේ ඕකනේ මේ බුදුරජාණන් වහන්සේගේ ලෝකය. බුදුරජාණන් වහන්සේ ලෝකයේ අර්ථය හැටියට පනවන්නේ කැඩෙන, පිදෙන, විසිරෙන ස්වභාවය ලෝකයයි. මොනවාද කැඩෙන්නේ, පිදෙන්නේ, විසිරෙන්නේ? මේ රූපය කැඩෙමින් පිදෙමින් විසිරෙනවා. මේ වේදනාවෝ, සංඥාවෝ, සංස්කාරයෝ, විඥානයෝ කැඩෙමින් පිදෙමින් විසිරෙමින් පවතිනවා. ඉමුතුනේ කොහොමද ලෝකය නිවැරදි කරන්නේ? මේක නිවැරදි කරන්නේ අද්දිම කැඩෙනවා, පිදෙනවා, විසිරෙනවා. මොකද සියලු සංස්කාරයෝ අනිත්‍යයි. එනිසා ලෝකය නිවැරදි කරන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේලාට නිවැරදි කරන්න බැරි වූ ලෝකේ අපිට නිවැරදි කරන්න බැහැ. එනිසා ඔබ දක්ෂ වෙන්න. මම ඔබලාට මේ බණ කියන්නේ ලෝකේ නිවැරදි කරන්න නෙමේ. මම මේ විදර්ශනාමය බණ ඔබලාට කියන්නේ ඔබලා උපයෝගී කරගෙන මම නිදහස් වෙන්න. ඇත්ත තේරුම් ගන්න. ඔබලා උපයෝගී කරගෙන මම නිදහස් වෙන්න. ඒ නිදහස් වෙන්න යන ගමනේදී මම එක සිතුවිල්ලකින්වත් ඔබ ගැන හිතන්නේ, මම එක සිතුවිල්ලකින්වත් ඔබ ගැන හිතුවොත් මම මුළු ලෝකෙම ගැන හිතුවා වෙනවා. මට කවදාක්වත් නිදහසක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයේ කැටියට මම මේ විදර්ශනාත්මක ධර්මය ඔබට දේශනා කරන්නේ ඔබලා උපයෝගී කරගෙන ඔබලා ලෝකයේ තුල තියලා මම නිදහස් වෙලා යන්න. ඒක මට බුදුරජාණන් වහන්සේගේ පනවලා තියෙන වගකීම. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඔබලාටත් වගකීමක් පවරලා තියෙනවා. මොකක්ද ඒ වගකීම? ඔබලා මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. මේ උතුම් විදර්ශනාමය ධර්මයන් ශ්‍රවණය කරන්න ඕනේ. ලෝකය හදන්න නෙමේ, ලෝකය හදන්න නෙමේ, මේ උතුම් ධර්මය උපයෝගී කරගෙන මේ උතුම් ධර්මයේ නුවණින් මෙනෙහි කරලා පංච උපාදානස්කන්ධය කෙරෙහි කලකිරීම ඇති කරගෙන මාව මේ ලෝකයේ තුල තියලා ඔබ නිදහස් වෙලා යන්න. මාව මේ ලෝකයේ තුල තියලා ඔබ නිදහස් වෙලා යන්න. ඒකයි ඔබේ වගකීම. එහෙම නැතුව ලෝකය හදීම නෙමේ, ලෝකය හදන්න බැහැ. ලෝකය කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. මමත් උත්සාහ කළා ලෝකය හදන්න ඕනේ කියලා, සමාජය හදන්න ඕනේ කියලා අවස්ථා දෙක තුනකදීම මාසෙයි දෙකයි තුනයි කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. හදන්න බැහැ, හදන්න බැහැ. ලෞතුරා බුද්ධ ධර්මයේ ඉක්මවා යන්න බැහැ. මේ ලෝකය හදන්න බැහැ. නොහැදෙන ලෝකය උපයෝගී කරගෙන ලෝකය ලෝකයේ තුල තියලා ඔබ නිදහස් වෙලා යන්න. ඔබ නිදහස් වෙලා යන්න. සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ ලෝකය ලෝකයේ තුල තියලා නිදහස් වෙලා ගියා. යසෝදරා උත්තමාවිය අපිව ලෝකයේ තුල තියලා නිදහස් වෙලා ගියා. පටාචාරාව කිසා ගෝතමීලා අපිව ලෝකයේ තුල තියලා ඒ අහිංසක අහිංසකයොත් නිදහස් වෙලා ගියා. අපි මොකද්ද කරන්නේ? ලෝකය හදන්න යනවා. ලෝකය හදන්න බැහැ. කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි ලෝකය. එනිසා ඔබ දක්ෂ වෙන්න.
ගුටි කාගෙන මේකෙන් නිදහස් වෙලා යන්න, බැනුම් අහගෙන මේකෙන් නිදහස් වෙලා යන්න, විවේචනය ලබමින් මේකෙන් නිදහස් වෙලා යන්න, ලෝකෙට ලෝකයේ ස්වභාවයෙන් තියෙන්න ඇරලා ඔබ නිදහස් වෙලා යන්න. එයයි බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන අවවාදය. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, අනුන් නිසා තවදුරටත් දුවන්න එපා. ඔබ නවතින්න. ඔබ කොහොමද නවතින්නේ? දැක්කා කියන තැන නවතින්න. ඔබ අකමැති දෙයක් දැක්කොත් දැක්කා කියන තැන නවතින්න. දැක්ක දෙයට ඇලෙන්න ගැටෙන්න යන්න එපා. ඔබ අකමැති දෙයක් ඇහුනොත් ඇසුණා කියන තැන නවතින්න. ඇලෙන්න ගැටෙන්න යන්න එපා, විතර්ක කරන්න යන්න එපා. අතින් පස්සේ බිහි වෙන ලෝකයේ තුල අපිට දකින්න ලැබෙන්නේ, අපිට අහන්න ලැබෙන්නේ අපි කැමති දේවල් නෙමේ. අපි කැමති දේවල් අහන්න දකින්න ලැබෙන්නේ අදින් පස්සේ බිහි වෙන ලෝකයේ තුල. කාගේවත් වරදක් නෙමේ, කාගේවත් වරදක් නෙමේ. අපේම අකුසල් සංස්කාර, අපේම අකුසල් සංස්කාර. ඒ නිසා අදින් පස්සේ බිහි වෙන ලෝකයේ තුල ඔබ කැමති දේවල් අහන්න දකින්න බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබ අකමැති දේක් දකින්දී දැක්කා ඉන්හිහාට යන්න එපා. ඔබ අකමැති දෙයක් ඇහෙද්දී ඇසුණා ඉන්හිහාට යන්න එපා. ඔබ ඔබට ලෝභ දේශ මෝහ සිටවිල්ලක් ඇති වෙද්දී දැනුණා ඉන්හිහාට යන්න එපා. ලෝකය තුල තියලා, ලෝකය දුක තුල තියලා, ලෝකය අවිද්‍යාව තුල තියලා ඔබ ලෝකේ නිදහස් වෙලා යන්න. ඔබ ලෝකේ නිදහස් වෙලා යන්න. තව මේ පංච උපාදානස්කන්ධ ලෝකය කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතට ගලාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතේ තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙනවා. ලක්ෂ ගානක් මේ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකේ නැවතීමක් අවසානයක් නිමාවක් නැහැ. බුද්ධෝත්පාද කාල අබුද්ධෝත්පාද කාල සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතට මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ගලාගෙන යනවා. ඉනිසා ඒ ලෝකෙට යන්න දෙන්න, කැමති කෙනෙකුට යන්න දෙන්න. අපි කල්ප විනාශයන් දසදහස් ගානක් පහු කරලා ආපු ගමන, කල්ප විනාශයන් ඉරවල් හතක් පායලා මේ මුළු පෘථිවියම අලුදුවිලි වෙනවා. අපිව අවුරුදු දහදහකට වැඩිය පිච්චි පිච්චි මැරෙනවා. ඉමතුනි මේ ඉපදෙනවා, මේ පිච්චෙනවා, මේ මැරෙනවා. එදාට කල්ප විනාශකෙදී ඔබත් මමත් එවැනි කල්ප විනාශ දසදහස් ගානකට කොටු වෙලා තියෙනවා. දැස් පියාගෙන නුවණින් දකින්න, ඉරවල් හතක් පායලා මේ මුළු පෘථිවියම ගිනි ජාලාවක් වෙද්දී අපි මේ ඉපදෙනවා, මේ පිච්චෙනවා, මේ මැරෙනවා. එහෙම අවුරුදු 10000ක් විතර කල්ප විනාශයක් පවතිනවා. එවැනි කල්ප විනාශ 10000කට අපි කොටු වුණා. ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබෙත් මගේ මහගෙදර සතර පායයි කියලා. ඔබේ මහගෙදර මං ඇහුවොත් ඔබේ මහගෙදර කියලා ඔබ මොකද්ද කියන්නේ? ඔබේ ආච්චිගෙන් සීයාගෙන් ලැබුණ ගෙදර මහගෙදර ඕකට බුදුරජාණන් වහන්සේ මහගෙදර කියන්නේ නැහැ. ඕක ඔබට අවුරුදු 50ක් අයිති වෙයි. ඔබෙත් මගෙත් මහගෙදර සතර පාය. බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාගෙන් වරක් අහනවා මහණෙනි, ඔබලා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී ඔබලා තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරේද වැඩි, මහසාගරේ ජලයේද වැඩි කියලා ඉමතුනේ ස්වාමින්වහන්සේලා පිළිතුරක් දෙන්නේ. එතන හිටිය සද්ධානුසාරී ධම්මානුසාරී ස්වාමින්වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිළිතුර දෙනවා මොකද්ද? මහණෙනි, ඔබලා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී ඔබලා තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය මහසાગරයේ ජලයට වැඩි කියලා. අර මහසાગරයේ ජලකඳ සිහියට නගා ගන්න. ඒ ජලකඳ එකම රුධිර සාගරයක් කියලා දකින්න. ඒ රුධිර සාගරය කියන්නේ වෙන දෙයක් නෙමේ. ඔබත් මමත් තිරිසන් ලෝකවල ඉපදුන වෙලාවේ මිනිස්සු අපේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයයි. පින්වතුනි හිතන්නේ මම ඔබට කිව්වා මම සිල්පද බිඳලා අපවත් වෙලා මම හරකෙක් වෙලා ඉපදුනොත් ආත්ම භාව 500ක් මං හරක් කුලේ,
ආත්ම භාව 500 මම බෙල්ල කපාගෙන මැරෙන්න ඕනේ. ඒකයි තිරිසන් ලෝකේ. මං එතනින් චුත වෙලා ඌරෙක් වුණා. ඒ ඌර ආත්ම භාව 500 බෙල්ල කපාගෙන මරනවා. එතනින් චුත වෙලා මං එළුවෙක් වුණා. එතනින් මං බෙල්ල කපාගෙන ආත්ම භාව 500ක්. පින්වතුනි මහ සාගරයේ ජලයට වැඩිය මං රුධිරයේ හෙළලා තියෙනවා තිරිසන් ලෝකේ ඉපදිලා. මට ඒ ධර්මයේ පිළිබඳ සැකයක් නැහැ. මට ඒ ධර්මයේ පිළිබඳ සැකයක් නැහැ. සතර අපායේ මහ ගෙදර කරගෙන ඔබත් මමත් ජීවත් වුණා. ඔබ කැමතිනම් පිළිගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ වගේමයි සංසාරේ ඔබත් මමත් මුර්ග සංඥා දහ ලක්ෂ ගානකට කොටු වෙලා තිනවා. මුර්ග සංඥා දැන් අනාගතේ මුර්ග සංඥාවක් එනවා. මේ වර්තමානයේ ලෝකේ පවතින මුර්ග සංඥාවේ ලදරු අවස්ථා මෙහෙම ගිහිල්ලා මිනිස්යාගේ පරමාංශ අවුරුදු 10ක් වෙනවා. අවුරුදු 10යි දැන් බුදුරජාණන් වහන්සේගේ පරම කාලය අවුරුදු 120යි. අවුරුදු 2600ක් ගියා. පරමාංශ අඩක් අඩු වෙලා මේ අවුරුදු 65 අවුරුදු 10ට බහින්නේ. තව අවුරුදු 1000ක් යන්නේ නැහැ. හොඳින් හිතන්න. එදාට මුර්ග සංඥාව ලෝකේ ඇති වෙනවා. මිනිස්යා මුර්ගයෙක් වෙනවා. අවුරුදු 10යි පරමාංශ. අවුරුදු 4දී ගෑනු දරුව කසාද බඳිනවා. අවුරුදු 5යේදී දරුව ලැබිලා අවුරුදු 8 වෙනකොට වැඩි විදියට මහලු වෙලා මැරිලා ඉවරයි පිංගතුනේ. ප්‍රමාණ කුලව මිනිස්යා කොට වෙනවා. අඩි 2කට 2.5ට අඩු වෙනවා. ආයුෂ හීන වෙනවා. මේ මුර්ග සංඥා ලෝකෙදි මිනිහා නැවත මිනිමස් කන තැනට එනවා. රුධිරය බොන තැනට එනවා. එදාට තමන්ගේ බිරිඳට දරුව හම්බ වෙනකන් තාත්තා බලන් ඉන්නවා. දරුව හම්බ වෙනකන් තාත්තා බලන් ඉන්නේ නලවන්න නෙමේ. දරුවම අමුවමුවේ මරාගෙන කන්න. දැස් පියාගෙන ඔබ දකින්න. මම දැස් පියාගෙන දකින්නවා. මම මුර්ග සංඥා ලක්ෂ ගානකට කොටුුණ වෙලාවේ මගේම අම්මා මගේම තාත්තා ළමා වයසේ මාව අමුවමුවේ මරාගෙන කොච්චරනම් කන්නේද්ද කියලා මම දකින්නවා පිංගතුනි. මම දකින්නවා සායිම සංසාරේ නැවත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ කැටියට මගේ මස් තව කෙනෙකුට කන්න තියලා අපාගත වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. මෙවැනි මුර්ග සංඥා දහස් ලක්ෂ ගානකට ඔබ කොටු වුණා. මේ වෙනකොට මුර්ග සංඥා කෝට්ටිය පටන් අරන් තින්නේ. මුර්ග සංඥා කෝට්ටිය ඉපි ගමනින් දැන් යනවා. ඒ නිසා ඔබ ලෝභ දේශ මෝහ වඩලා සිල්පද බිඳලා ධර්මයට අකීකරු වෙලා ඔය මුර්ග සංඥා කෝච්චියට නැග්ගොත් පින්වතුනි ඔය කෝච්චියේ ගමනාන්තය වෙන්නේ මුර්ග සංඥා ලෝකයයි. එදාට කවදාක්වත් ඔබට ඔකෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. මේ මොහොතේ ඔබ ඔය ඉබි ගමනෙන් ගමන් කරන මුර්ග සංඥා කෝච්චියට ඔබ නැගලා නම් ඉන්නේ. කරුණාකර බැහැගන්න. කරුණාකර බැහැගන්න. මොකද ඔක ක්‍රමානුකූලව වේගෙ වැඩි වෙනවා. ඔය කෝච්චියේ වේගෙ වැඩි වුණොත් ඔබට බහින්න බෑ. එනිසා ඔබ දැම්ම බහින්න. බහිනවා කියන්නේ සීලය ශක්තිමත් කරගන්න. අකුසල් මූලයන් ශක්තිමත් කරගන්න. අපි සිල්පද බින්දොත් අකුසල් වැඩුවොත් අනාගත මුර්ග සංඥා ලෝකේ පින්වතුනි අපේ ඉරණම වෙන්නේ අපේම මස් අපේම රුධිරය අපිම කන බොන අනාගතයක්. එනිසා එතෙන්ට යන්න එපා. එනිසා එවැනි රුදුරු පංච උපාදානස්කන්ධ ලෝකයකයි ඔබත් මමත් මේ ජීවත් වෙන්නේ. ඉසා ලෝකේ හදන්න බැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. දැක්කා නවතින්න. කැමති දෙයක් දැක්කත් අකමැති දෙයක් දැක්කත් ඇසුණා කියන තැන නවතින්න. දැනුණා කියන තැන නවතින්න. ඔබ නවතින්න. ලෝකෙට යන්න දෙන්න. සාදු කියන්න. තවම තව වෙලා පොඩ්ඩක් පැය ගාණක් ගන්න ඈ. හොඳයි දැන් පින්වතුනි මම ඔබලාට සංසාර බය ගැන විදර්ශනා නුවණ ගැන මතක් කළා. දැන් මම අවසාන තව එක ධර්මයක් කියලා ධර්මදේශනාව නවත්වනවා. දැන් ඔබලා බොහොම සමාධිමත් හිතෙන් මෙතන ඉන්නේ. පංච නීවරණ යටපත් කරලා මායාගේ දැස් අන්ධ කළා වූ හිතක් දැන් ඔබට තියෙනවා. ඔබ මෙහෙම ඉන්නකොට මම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සුන්දර උපමාවක් ඔබට කියන්නේ. ඔබ දැන් මෙහෙම ඉන්නකොට මෙතෙන්ට බොහොම හැටි දැටි පුරුෂයෙක් එනවා. බොහොම ශක්ති සම්පන්න පුරුෂයෙක්. මේ පුරුෂයා කවදාක්වත් බොරු කියන්නේ නැහැ. මොන දඬුවම දුන්නත් එයා කවදාක්වත් බොරු කියන්නේ නැහැ. කතා කළොත් ඇත්තක්මයි කියන්නේ. සත්‍යවාදී වචනයක්මයි
මේ මිනිහ මේ කෙනා කතා කරන්නේ එයා බොරුවක් නම් කියන්නේ මේ සත්‍යවාදී වචන කතා කරන මේ හැඩි දෙඩි මහත්තයා මේ වේදිකාවට ගොඩ වෙනවා එයා එන්නේ තියුණු වේවැලක් අතින් අරගෙන මොකද්ද අතින් අරන් එන්නේ තියුණු වේවැලක් අතින් අරගෙන මේ සත්‍යවාදී මහත්තයා බොරු නොකියන මහත්තයා මේ වේදිකාවට එනවා ඇවිල්ලා ඔබලාට කියනවා මම ඔබලාට දවසකට මේ වේවැලෙන් වේවැල් පාරවල් 300ක් ගහනවා කීයක් ගහනවද දවසකට වේවැල් පාරවල් 300ක් මම ඔබලාට ගහනවා එහෙම ගහලා අවුරුදු 300ක් මම ඒ විදියට ඔබලාට මේ වේවැලෙන් අවුරුදු කීයක්ද 365 ඒවා 300ක් දවසට වේවැල් පාරවල් 300 ගානේ මම දවසට වේවැල් පාරවල් 300 ගානේ අවුරුදු 300ක් ඔබලාට මේ වේවැලෙන් ගහනවා ගහලා 300 වෙනි අවුරුද්ද ගෙවෙන වෙලාවේ මං ඔබට උතුම් සෝවාන් ඵලය ලබලා දෙනවා කියලා දැන් මට මේ ප්‍රශ්නට උත්තර කියන්න ඕනේ එහෙම කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා කිව්වොත් එයා ඇත්ත කියන්නේ බොරු කියන්නේ දවසට වේවැල් පාරවල් 300ක් ඒ වගේ අවුරුදු 300ක් එක දිගට ගහනවා ගහලා 300 වෙනි අවුරුද්ද ගෙවුන වෙලාවේ මං ඔබට උතුම් සෝවාන් ඵලය එහෙම කිව්වොත් ඔබ ඒ දුක විඳලා ඔබ සෝවාන් ඵලය ගන්නවාද නැද්ද උත්තරේ කියන්න ඕනේ හෘද සාක්ෂිය ඇතුලේ තියාගන්න ඇතුලේ තියාගන්න මං කියන්න ඕනේ මං දන්නවා කියන්නේ නැහැ කියලා ඒ නිසා ඒ සත්‍යවාදී මහත්තයා කියන්නේ දවසට මේ වේවැලෙන් වේවැල් පාරවල් 300ක් ගහනවා අවුරුදු 300ක් එක දිගටම මේ විදිහට මං ගහනවා 300 වෙනි අවුරුද්දේදී මං උතුම් සෝවාන් ඵලය ලබලා දෙනවා දැන් ඔබ උත්තරේ තියාගෙන ඇති අනේ අම්මෝ ඒ දුක නම් විඳින්න නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මහත්තයා මෙතෙන්ට ඇවිල්ලා කියද්දි දවසට වේවැල් පාරවල් 300 ගානේ අවුරුදු 300ක් මම මේ වේවැලෙන් ගහලා ඔබට සෝවාන් ඵලය දෙනවා කිව්වොත් අනේ සාදු සාදු ලාභයක්මයි ඒ දුක විඳලා සෝවාන් ඵලය ලබා ගන්න කියලා. මොකද කියන්නේ අනේ සාදු සාදු ඔබට ලාභයක්මයි ඒ දුක විඳලා උතුම් සෝවාන් ඵලය ලබා ගන්න කියලා. පින්වතුනි අපි ඉන්නේ කොතනද? බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තුනේ මොකද්ද? අපි තාම සංසාර බය දකින්නේ නැහැ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියලා නැහැ පින් කළොත් සුගතියට යනවා කියලා. මුදින් තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියලා නැහැ පව් කළොත් දුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ තෘෂ්ණා පච්චය උපාදානං උපාදාන පච්චය භව බවපච්චයා ජාතියෝ නැත්ත කෝටිපති මහත්තෙක් හිටියා එයා මුළු ජීවිතේම කළේ පින්කම් මේ කෝටිපති මහත්තයා පින්කම් කරලා මැරෙනවා පාංශකූල වෙලාව ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ පාංශකූලෙට ඇවිල්ලා කියනවා මේ මහත්තයාට හත් දවසේ පින්කමක් තුන් මාසේ පින්කමක් අවුරුද්දේ පින්කමක් කරන්න ඕනේ නැහැ ඇයි ජීවත්ව සිටියේදී මේ මහත්තයා ඒ තරම් පින්කම් කළා මේ මහත්තයා දෙවියෙක් මිස වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කිව්වා ඔහොම තමයි අද මරණ විග්‍රහ වෙන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ ඔහොම ධර්මයක් දේශනා කළා නැහැ මේ මැරිච්ච කෝටිපති මහත්තයා මැරිලා කොහෙද ඉපදිලා තියෙන්නේ ඒ මහත්තයාට අයිති කෝටි ගාණක් වටිනා හිස් ඉඩමක පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් වෙලා ඉපදුනා. මොකද්ද උනේ? මුළු ජීවිත කාලෙම පින්කම් කළා. පිනට වැඩිය තෘෂ්ණාව තිබ්බේ ඉඩකඩම් වලට. තෘෂ්ණා පච්චය උපාදානං උපාදාන පච්චය භව. මැරිලා ගිහිල්ලා කෝටි ගාණක් වටින ඉඩමේ පරදත්ත රූප ජීවි ප්‍රේතු. එහෙමනම් පින් කළා කියලා විතරක් ගැලුණා කියලා හිතන්න එපා. ඒ නිසා අපි දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ අරසා භයානක කටුක උපමාවක් අපිට දෙන්නේ එකයි අනේ සාදු සාදු වේවැල් පාරවල් අවුරුදු 300 කාලා සෝවාන් ඵලය ගන්න
ඒ ඔබට ලාභයක්මයි. මං කිව්වා මම අපවත් වෙලා තිරිසන් ලෝකෙට ඉපදුනොත් ආත්ම භාව 500ක් එක කුලේ, ඊළඟට ආයිමත් තිරිසන් ලෝකේ, මෙහෙම මෙහෙම ආත්ම භාව 500 ගිහිල්ලා අවසානයේ මං නිරයට වැටෙනවා. නිරයන් 132ක්. පින්වතුනි මොන දුකක්ද? දේවල් පාරවල් 300 ගානේ, අවුරුදු 300 කියන්නේ මොන තරම් ලාභයක්ද? මොන තරම් ලාභයක්ද? එහෙම නැතුව අපි සතර අපායට වැටුණත් කල්ප 100 කෝටි ප්‍රකෝටි ගානකින් අපිට ගොඩේමක් නැහැ. මේ උපමාවේ බුදුරජාණන් වහන්සේ සාංසාරික සතර අපා බයයි අපිට මතු කරලා දෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, ඔබ දක්ෂ වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ උපමාව හෙට උදේ ඉඳන් ඔබේ ජීවිතයට එකතු කරගන්න. හෙට උදේ ඉඳන් ඔබ ලෑස්තිද? දවසට වේවල් පාරවල් 300ක් ගානේ කන්න. ඉංගතුනි ලෑස්ති වෙන්න, හෙට ඉඳන් වේවල් පාරවල් 300ක් කන්න. ඔබ හෙට ඉඳන් සූදානම් නම් දවසට වේවල් පාරවල් 300ක් කන්න. ඔබට සහතිකයක් දෙනවා බුදුරජාණන් වහන්සේ. ඔබ මේ ජීවිතේ මැරෙන්න මොහොතකට පෙර ආතුව හෝ ඔබ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියලා. මේ සුන්දර ධර්මයක්, ඒහි පස්සික ධර්මයක්, ඕපනයික ධර්මයක්, විවෘත ධර්මයක්, සැකවෙච්ච ධර්මයක් නෙමේ. එනිසා අපට බුදුරජාණන් වහන්සේ සහතිකයක් දෙනවා, හෙට උදේ ඉඳන් ලෑස්ති වෙන්න, වේවැල් පාරවල් හෙට දවසේ ඉඳන් 300ක් කන්න. පිටුතුනි ඔබ කොහොමද වේවැල් පාරවල් 300ක් හෙට ඉඳන් කන්නේ? හෙට උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් ලෝභ සිතක් ඇති වුණොත් දෙන්න එපා හිතට ඉඳ. ලෝභ සිත අනිත්‍යයි කියලා අයින් කරන්න. එක වේවැල් පාරක් ඔබ කෑව වෙනවා. එක වේවැල් පාරක් කේන්තිතක් ඇති වුණොත් දෙන්න එපා කේන්තිතට ඉඳ. කේන්තිත අනිත්‍යයි කියලා අයින් කරන්න. දෙවෙනි වේවැල් පාර කෑව වෙනවා. හෙට ඉඳන් රාග සිතක් ඇති වුණොත් දෙන්න එපා ඒ රාග සිතට ඉඳ. ඒ රාග සිත අනිත්‍යයි කියලා අයින් කරන්න. තුන්වෙනි වේවැල් පාර කෑව වෙනවා. හෙට ඉඳන් මෝහ සිතක් ඇති වුණොත් දෙන්න එපා ඒ හිතට. මෝහසිත අමෝහයෙන් අයින් කරන්න. හතරවෙනි වේවැල් පාර කෑවසින් සිද්ධ වෙනවා. ඔබ හිතන්න ඔබ ඊයේ දවසේ කී පාරක් කේන්ති ගත්තද? 25 පාරක්, 50 පාරක්. ඊයේ දවසේ ඔබ ලෝභසිත කීයක් ඇති කරගත්තද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන, සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා ලෝභසිතක් නේද? ඉන්නතුනි ඔබට පුළුවන් නම් ඊයේ දවසේ වේවැල් පාරවල් 1000ක් කන්න තිබ්බා. මම මෙතන හවස පහට වාඩි වෙච්ච වෙලාවෙ ඉඳන් පින්වතුනි වේවැල් පාරවල් 1000 ගානක් කනවා. වේවැල් පාරවල් 1000 ගානක් මං කෑවා. ඇයි? එක ලෝභ සිතකට එන්න දුන්නේ නැහැ. එක ද්වේෂ සිතකට එන්න දුන්නේ නැහැ. එක මෝහ සිතකට එන්න දුන්නේ නැහැ. එක රාග සිතකට එන්න දුන්නේ නැහැ. පින්වතුනි මම මෙතන වාඩි වෙලා වේවැල් පාරවල් 1000 ගානක් මේ පැය 3-4ට කෑවා. එනක ඔබ ඒක ඉඳන් ලෑස්ති වෙන්න. හෙට උදේ ඉඳන් ලෑස්ති වෙන්න. බුදුරජාණන් වහන්සේට කීකරු දරුවෙක් නම්, සංසාර බය දකින දරුවෙක් නම්, සතර අපායට බිය දෙන දරුවෙක් නම්, හෙට උදේ ඉඳන් ලෑස්ති වෙන්න. කොහොමද ලෑස්ති වෙන්නේ? ලෝභ සිත ඉදිරියේ අනිත්‍යයි කියලා දකින්නේ ඒක බැරි නම් අලෝභ සිත මතු කරගන්න. ද්වේෂ සිත ඉදිරියේ අනිත්‍යයි කියලා දකින්න බැරි නම් මෛත්‍රී හිතක් මතු කරගන්න. එහෙම නැත්නම් රාග සිත ඉදිරියේ අනිත්‍යයි කියලා දකින්න. එහෙම නැත්නම් විරාගී සිතක් මතු කරගන්න. පින්වතුනි මතු කරගෙන ඔබ දක්ෂ නම්, ඔබ හෙට දවසේ ලෑස්ති නම් හෙට ඉඳන් කරන්න. මං කියනවා ඔබට හෙට ඉඳන් වේවැල් පාරවල් 300 නෙමේ, ඔබට පුළුවන් වේවැල් පාරවල් 500ක් 1000ක් කන්න. ඒකයි මං කිව්වේ. ඔබ එහෙම ලෑස්ති නම් බුදුරජාණන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා. ඔබ මේ ජීවිතයේ ඇස් දෙක පියා ගන්න මොහොතකට පෙර ආතුව ඔබ සතර අපායෙන් මිදුණා කියලා සාදු කියන්න. අප්‍රමාණ සතුටපත් වෙන්න මේ මොහොතේ සුන්දර විදර්ශනාමය ධර්මදේශනාවක් සිද්ධ කරලා අප්‍රමාණ වූ පිරිසකට උතුම් ධර්ම දාන්මේ පින්කම් සිද්ධ කරලා දුන්නා. එනිසා මේ මොහොතේ මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මුලින්ම වැඩම කොට වදාළ ඒ ගෞරවනීය රන්මුතුගල බුද්ධ වංශ ගෞරවනීය ස්වාමින් වහන්සේටත්, ඒ වගේම කල්යාණ මිත්‍ර අපේ අනිකුත් ස්වාමින් වහන්සේලාටත්, ඒ වගේම උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත්,
වැඩමකොට වදාළ ගෞරවනීය මෑණියන් වහන්සේටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම ඒ බටහිර මේ පින්කම සංවිධානය කිරීමේ මූලිකත්වය ගත්ත ඒ බටහිර ආරක්ෂක සේනා ආඥාපති යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලයේ ගරු සභාපති මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු පින්වත් මහත්මයා, ඒ වගේම කල්යාණ මිත්‍රභාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් අපේ සියලුම ඒ පින්වත් මහත්වරුන්ටත් අපේ බුත්තල අපේ පින්වත් මහත්මයා ඇතුළු සියලුම මහත්වරුන්ටත්, ඒ වගේම අනුරාධපුර ධර්ම දේශනාවට පැමිණිලා අපිට මේ ධර්ම දේශනාව සඳහා ආරාධනයන් සිද්ධ කරපු ඒ පින්වත් මහත්මයාට, කල්යාණ මිත්‍රභාවයෙන් උපකාරක ධර්මයන් සකස් කොට දුන් ආධාර උපකාරක දුන් සියලුම පින්වතුන්ලාට, ඒ වගේම සහ සම්බන්ධ වෙන නෝනාවරුන් මහත්තුරුන් දුවා දරුවන් මව් දෙමාපියන්ට දැකබලා සතුටු වෙන සියලු දෙනාටත්, ගම්වාසී රටවාසී සියලු දෙනාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුල්ලා නමින් මිය පරලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වන්නේ නම් දයාබර අම්මල තාත්තලා අච්චිල සීයල ඇතුළු පින් බලාපොරොත්තුව ජීවත්වන දස දිසාවේම සත්‍යයෝ මේ පින් දකිත්වා සතුටුවෙත්වා. ඒ වගේම පසුගේ තිස් අවුරුද්දක් පුරාවට පැවිති ඒ කොටි තස්තවාදී යුද්ධයේදී ජීවිත පරිත්‍යාගයන් කරපු ඒ හමුදාවේ සියලූම නිලයන්ට අයත්තේ පින්වත් මහත්ම මහත්මීන් පරලව ජීවිතයේ පින් බලාපොරොත්තුව ජීවත්වේ නම් පින්වතුල්ලා පෙන් ලබන්නා වූ තුතු පඳුරක්සේ මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදම් වෙත්වා පරලව ජීවිතේ වර්ණය සැපේ බලේ ප්‍රඥාව පිණිසම මේ පින් හේතු වේවා කියලා මියගිය අම්මල තාත්තල ආච්චිල සීයල ඒ රණවිරුවන් ඇතුළු ඒ අතීත යුදබිම්වලදී මියගිය ජාති ආගම් කුල බේදයන්ගෙන් තොරව සෑම මියගිය පින්වතෙක්ම මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදම් වෙත්වා කියලා ඉදම්මේ ඥාතේ නම් හෝතු ගාතාව ශබ්ද නගල කියන්න. ඉදම්මේ ඥාතේ නම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥා. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා මේ ගම්බිම් සුරකින දෙවියෝ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍ර දෙවියන් සතරවරම් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදේ පින්වතුන්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදේ ඒවා සශ්‍රීක භාවයට පත්වේවා සෞභාග්‍යමත් භාවයට පත්වේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න එත්තා වචාච අම්මේහි කියලා. එත්තා වචාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. එත්තා වචාච සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. එත්තා වචාච සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති. මාත් සමග ශබ්ද නගල කියන්න. නමෝ තස්ස භගවතෝ අරහත් සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහත් සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහත් සම්මා සම්බුද්දස්ස. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං සක්ඛෝ ජෝච සූචෝච සුගතෝ චස්ස මුදුවනති මානී සන්තුස්ස කෝච සුබරෝච අප්පගිච්ඡෝච.
සංකේන්ද්‍රී හෝච නිපකෝච අප්ප ගබ්බෝ කුලේසු අනනු ගිද්දෝ නච කුජ්ජන් සමාචරේ කිංචි ඒන වින්නෝ පරේ උප සුකිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුකි සත්තා ඒකේති පාන භූතත් තතාවාතාවෙරාවා අනවසේ සාදීගාවා ඒමාන් මජ්ජිමාරස්ස කානුක තුූලා දිට්ටාවා ඒව අද්දිිට්ටා ඒච දූරේ වසන්ති අවි භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුකි සත්තා නෙපෙරෝ පරන්නිකු ඥාතිමන්නේත කත්ත කිනං කන්ති ව්‍යාරෝසනා පටිග සඤ්ඤා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ක මාතා යතානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේවම්පි සබ්ද සම්භාවයේ අපරිමානං මෙත්තන්ත සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරි උද්ධං අදෝත තිරියන්ත අසම්බාධං අවේරං අසපත්තං චිත්තං චරං සයානෝ ආයාව තස්ස මිගද මිද්දෝ ඒතං සතින් අදිස් බ්‍රහ්ම මේතං විහාරං ඉදමා වූ දිට්ඨිංච අනුපදම්ම සීලවා දස්සනේන කාමේසු විනෙයගේ දන්නයි ජාතු ගබ්බ සෙයම් පුනරේහිති ඒතේන සච්චවත් සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වච්චේන සබ්බ රෝගෝ විනස්ස ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං තන්නං කරෝ මහාවී දං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපා මංගලෝ පුරිසා සබෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රති වඩ්ඩනෝ සෝභිතෝ ගුණ අනෝම දස්සී ජනුත්තමෝ පදුමෝ ලෝක පජ්ජෝතෝ නාරදෝ අර සාරති පදුමොත්තරෝ සත් සුමේදෝ අග්ග පුද්ගලෝ සුජාතෝ සබ්බ ලෝකග්ගෝ පියදස්සී අත්තදස්සී කාරුණිකෝ ධම්මදස්සී තමෝනුදෝ සිද්ධාත්තෝ අසමෝ තිස්සෝ වරද සම්වෙරෝ පුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සීච සිකි සබ්බහිතෝ සත්තා වෙස්ස භූසුකදායකෝ කකුසන්දෝ සත්තවා කෝනාගමනෝ රණංජයෝ කස්ස පෝසිරි සම්පන් පෝතමෝ සක්‍ය පුංගවෝ තේ සංසච්චේන කන්ති මෙත්ත බලේන ච තේපි තං අනුරක්කන්තු ආරෝගේ සුකේන චාති ඒතේන සච්චවත් සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්චවත් සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්චවච්චේන හෝතු තේ ජය මංගලං සබ්බීතියෝ විවත් බරෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුකේ දීගායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සබ්බ බුද්ධානුභාවේන සදා සුත්තේ භවන්තු තේ භවතු සබ්බ රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්තේ භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සබ්බ සංඝානුභාවේන සදා සුත්තේ භවන්තු තේ ආකාසට්ටාච දේවා නාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ටාච බුම්මත්
දේවානාගාමහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත චිරන් රක්ඛන්තු දේශනම් ආකාසට්ටාච දේවානාගාමහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත චිරන් රක්ඛන්තු ත්වං සදාති. මා සමග කියන්න, කායේන වාචා චිච්චේන පමාදේන මයා කතං අච්චයං කම මේ බන්ත බූරිපන්න තථාගත. කායේන වාචා චිච්චේන පමාදේන මයා අච්චයං කම මේ ධම්ම සංදිට්ඨික කාලික. කායේන වාචා චිච්චේ පමාදේන මයා කතං අච්චයං කම මේ සං සුපටිපන්න අනුත්තර. සාදු සාදු සා. මේ කරගත්තා වූ විදර්ශනාමය ධර්ම පින්කම් තුලින් රැස් කරගත්තා වූ පින් පින්වතුල්ලාටත් අපේ ගෞරවනීය මහා සංඝරත්නයටත් මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු. මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු. යාව නිබ්බාන පත්තියා මේ කුසලයෙන් නිවන් දකිනා තුරුම පස්පව් දස කුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා. දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා. හොඳයි, දැන් මහා සංඝරත්නය පින්වතුල්ලාට ආශිර්වාද කරනවා. ස්වාමිනාස සබ්බීතියෝ විජ්ජන්තු කියන්න. සබ්බීතියෝ විජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවක්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වෙච්ඡා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සක්ක සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ ස්වර්ණමාලී මහා සැසමුදුන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් පින්වතුල්ලා අප කරගන්නා වූ කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් විදර්ශනාමය කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් උතුම් ධර්මදානමය පින්කම්වල ශක්තියෙන් ධර්මදානයෙන් සැන්සෙන අප්‍රමාණ ජනතාවගේ පිනේ ශක්තියෙන් වැඩමකොට වදාළ ඒ ගෞරවනීය රන්මුතු කළ බුද්ධවංශ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් ඒ කල්යාණ මිත්‍ර අපේ ස්වාමින් වහන්සේලාටත් ගෞරවනීය මෑණියන් වහන්සේටත් ඒ වගේම උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් ඒ වගේම ඒ පින්වත් යුද හමුදාපතිතුමන්ටත් ඒ වගේම මේ පින්කම සංවිධානය කළා වූ ඒ පින්වත් මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයා ඒ වගේම අපේ කල්යාණ මිත්‍රේ බුත්තල කැම්ප් එකේ මහත්මයා ඇතුළු
උපකාරක ධර්මයන් සකස් කොට දුන් සියලු දෙනාට අනුරාධපුර පින්කමට පැමිණලා ආරාධනා ධර්මයන් සිද්ධ කරපු පින්වතුන්ලාට උපකාරක ධර්මයන් සකස් කොට දුන් වෙහස මහන්සිය වූ පින්වතුන්ලා සියලුම දෙනාටත් නෝන මහත්මීන්ටත් දුවා දරුවන්ටත් මව් දෙමාපියන්ටත් දැකබලා සතුටු වෙන සියලු දෙනාටත් ගම්වාසී රටවාසී සියලු දෙනාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා ජීවිතවලට බලපානයම් අතීත අකුසල් සංස්කාර තිබේ නම් මේ පින්කම්වල ශක්තියෙන් අතීත අකුසල් තුනී වෙලා තම තමන්ගේ අනාගත යහපත් පැතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉස්සසිත වේවා දුවා දරුවන්ගේ අධ්‍යාපනය දියුණු වේවා ඒ වගේම රට ජාතිය මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයන් සිදු කළේ අතීත රණවිරුවන්ද පරලව ජීවිතේ මේ පින් දකිත්වා සතුටු වෙත්වා පරලව ජීවිතේ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව පිණිසම මේ පින් උත්තම ශක්තියක් වේවා සියලු දෙනාට දීර්ඝායුෂ සැලසේ.